ඇයිබෝවන් සුබ දවසක් වාසිකල් දෙනාටම මම ඉතාම සතුටු වෙනවා අද දවසේ ඔබ හැමදෙනා සමග ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උදව්වක් කිරීමට මට ආරාධනා කිරීම ගැන. ඒත් වචෙන්ම ඉතාම වැදගත් වෙනවා මෙවැනි වැඩසටහන්. ඒ මොකද අපි මේ තරංකාරී අධ්‍යාපන ලෝකේ ඉන්නකොට විවිධාකාර වැඩවල ඉඳලා ඉන්නකොට අපිට අපේ විභාග කටයුතු තම සාර්ථක කරන්නේ කොයි විදියට යන්න පිළිබඳව යවරින් වර වරින් වර දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ගැන මම ඉතාම ස්තුතිවන්තයි. මම මේ වැඩසටහන සඳහා සකස් කරගත්ත මේ කොටසක් තියෙනවා. අපි ඒකත් එක්ක යන්න උත්සාහ කරලා බලමු. හොඳයි මගේ අද ප්‍රධාන තේමාව වෙන්නේ මේ අපේ වෘත්ති අධ්‍යාපනය සාර්ථක කරගන්න ධනාත්මක මනෝවිද්‍යා මඟ පෙන්වීම මේ අංක මේ මම තමයි මාතෘකා සකස් කරගත්තේ ඔබේ අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගන්න කොයි විදියටද පොසිටිව් සයිකොලොජි ධනාත්මක මනෝවිද්‍යාව භාවිත කරන්නේ ඒක උදාම වැදගත් වෙන නව ඉගැන්වීමක් වෙන්න පුළුවන් අපි ඒකට අවශ්‍ය මූලික පදනමක් දමා ගැනීමට මම හිතුවා ඇයි අපි විභාග වලින් සමත් වෙන්නේ විභාගවලින් හොඳින් සමත් වෙන්න හැමදෙනාම උත්සාහ කරනවා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඒක හරි වැදගත් වෙන්නේ මොකද අපි අධ්‍යාපන ලැබ බව සහතික කරන්නේ විභාග සාමාර්ථයෙන්. ඒතකොට ඕනම රටක ඕනම ආයතනයකට අපි ඉන්ටර්වයුව එකට යනකොට අපි සහතික කරපු බවක් තියෙන්නට ඕනේ. මෙන්න මේ විභාගයෙන් සමත් වෙලා තියෙනවා. ඉතින් ලෝකේ පුරාම එකඟතාවයක් තියෙන පාඨමාලා තිබෙනවා. මම මේ කීපයක් ඇතුළත් කරලා තියෙන්නේ විවිධාකාර පාඨමාලා තියෙනවා. ඉතින් ඔබගේ ආයතනයත් පාඨමාලා සමූහයක්ම මේ සඳහා ක්‍රියාත්මක වෙනවා. ජාතික සහ අන්තර්ජාතිකව ඉතාම ජනප්‍රිය සහ පිළිගැනීමට ලක් වෙනවා. ඒතර මේ පාඨමාලාවක නම කියනකොටම ඒ අකුරු ටික දකිනකොටම අපි මේ පුජ්‍යලයා පිළිබඳව කිසියම් අදහසක් ලබා ගන්නවා. ආයතනය පිළිබඳ අදහසක් ලබා ගන්න. එතකොට මෙන්න මේ ආයතනය මෙන්න මේ සහතික ලබාගත් පුජ්‍යලයක් කියනකොට ඔබේ ප්‍රතිරූපය සකස් වෙලා තියෙනවා. අනේ ඒක තමයි අපිට උගක් වැදගත් වෙන්නේ. ඉතින් මේ අපි වර්තමාන ලෝකේ ඉගෙනගත්තු ලෝකයේ සමග ඉදිරියට ගියේ නැත්නම් අපි පහු වෙනවා. ඒ මොකද අද වේගෙන් ඉගෙන ගන්න ලෝකයක් තියෙනවා. වේගෙන් ඉගෙන ගන්න ලෝකේ අපටත් අනිවාර්ය ඉගෙන ගන්න වෙනවා. ඒකට අපි කියනවා මේ යාවජීව අධ්‍යාපනයක් කියලා. ලයිෆ් ලොง এডুকেෂන්. ඉස්සර තමයි කාලයක් ඉගෙන ගත්තා ඊට පස්සේ රැකියාව කරා. ඉගෙන ගන්න කාලේ රැකියා කරන්නේ රැකියා කරන කාලේ ඉගෙන ගන්නෙ. ඒ තමයි පැරණි දියුණු මතය. දැන් එහෙම නෙවෙයි. ඉගෙන ගනිමින් රැකියාව කරනවා, රැකියාව කරමින් ඉගෙන ගන්නවා. ඒතර මෙහෙම නිරන්තර ඉගෙන ගැනීමක්. මේකන අඛණ්ඩ අසන්තතික ඉගෙන ගැනීමක් අද අපේ තියෙනවා. ඒ කියන්නේ සන්තතිකව දීන් දිගට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒතර ඒක එච්චර ලේසිම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ජයග්‍රහණය කරන්න ඕනේ. ජයග්‍රහණය කරේ නැත්නම් අපිට විශ්වවිද්‍යාලයට යන්න, රැකියාවට ඉල්ලුම් කරන්න තමන්ගේ උගත් බව සහතික කරන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. උගත් බව සහතික කරන්න ලැබුණම ඒක විශිෂ්ටයින්ට ඉහළ වැටුපක් ලබා ගන්නත් උදව් වෙනවා. ජාතික තලයේ, ජාත්‍යන්තර තලයේ ඉහළට යන්න පුළුවන්කම තියෙනවා. අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ කියන වார்த்தාවක් ඒක හරි වැදගත් මම නිතරම මතක් කරන. ඒක කියන්නේ learning the treasure within කියලා. වார்த்தාය නම ඉගෙනුම ඇතුළත නිදහන. ඒක වார்த்தාය මේ ගුරුවරුන් අපට කියන පණිවිඩයක් තියෙනවා. ඒක අපිට කියනවා විශිෂ්ට පුජ්‍යලේ බිහි කරන්න සාමාන්‍ය පුජ්‍යලෙන් බිහි කරන්න එපා කියලා. විශිෂ්ට පුජ්‍යලේ කැලේ හිටියත් මිනිස්සු කැලේට පාර කපන් ඇවිල්ලා එයා වේදිකාවට ගේනවා සාමාන්‍ය පුජ්‍යලේ මහපාරේ හිටියත් කිසි කෙනෙක් ගණන් ගන්න නැහැ කියලා. එහෙනම් ඒක හරි ලොකු වැදගත් පණිවිඩය. 21 ශතවර්ෂයේ වැදගත් වෙන්නේ විශිෂ්ට පුජ්‍යලේ. ඔබ විශිෂ්ටයේ කුණු තරමට හැමතැනම පිළිගැනීමක් තියෙනවා. ඔබ විශිෂ්ටයක් නුනොත් කොහෙවත් පිළිගැනීමක් නැහැ. එකින් අපේ උත්සාහ වෙන්නට ඕනේ අද ඉඳලම මේ මොහොත ඉඳලම කොහොමද විශිෂ්ටයේ බඩපත් වෙන්නේ විශිෂ්ටයේ බඩපත් වුනාම ඔබ කැලේ හිටියත් ඔබගේ ඔබගේ අවශ්‍යතාවය අනිත්‍යර දැනෙනවා කැලේට ඇවිල්ලා හරි පාරකපන් ඇවිල්ලා ඔන්න පිළිගන්න ගැස්ති ඉතින් අද අපි කතා කරන්නේ වරගත් ගණකාධිකාර ආයතනය හා සම්බන්ධ මේ වැඩසටහනක් ඉතින් අපි දන්නවා මේක දේශ විදේශ උඟාක් රටවල් වල ඉහළ තනතුරු දරන උඟාක් අය ආදිශිෂ්‍යෝ ඉන්නවා මම කියව පැහැදිලියට දන්ට සිසුන් 45000 පමණ ලියාපංචල ඉගෙනුම ලබන. ඒතර මෙන්න මේ විශාල සංඛ්‍යාවක් ඉහළම තනතුරු දරන ඈ තුඟක් සංඛ්‍යාව බිහි කරන ආයතනයක සමාජිකයෙක් තමයි ඔබත්. ඉතින් අනාගතයේ ඔබත් අර චාටර්ඩ් ඇකවුන්ටන් කියන තනතුරට ළඟා වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක ළඟා වෙන්න පුළුවන් සහ ළඟා විය යුතු දෙයක් කියන එක අපි අදිස්ථාන කරගන්න ඕනේ. දැන්ට 5600ක් 6000ක් ප්‍රාසන්න ගංගාව සේවය කරනවා
ඊළඟට මමත් ඔතන ඉන්නවා හැම වෙලේම දකින්න ඕනේ මමත් මේ ආයතනයේ මේ පුහුණුව නිම කරලා අනිවාර්යයෙන්ම වරලත් ජනකාධිකාරවරයෙක් එනවා ඒ සිහිනේ අපේ ඔළුවේ තියෙනවා මමත් ওই කණ්ඩායම ඇතුල් වෙනවා මේ මේ අදහස ඔළුවට ඇතුල් කර ගැනීම උඩ තමයි ඉතිරි ටික සාර්ථක වෙන්නේ එතකොට අපි ආරම්භයක් හැට බලමු දැන් මේ වෘත්තික අධ්‍යාපනය කියන එක හරි වැදගත් වෙනවා මොකද වෘත්තික අධ්‍යාපනයක් නේ අපි ලබා ගන්න වෘත්තික අධ්‍යාපන ලබන්න නම් වෘත්තිකයෙක් වෙන්න ඕන වෘත්තිකයෙක් කියනකොට ඒ වෘත්තික ආයතන තියෙනවා ඒ ආයතන වල තියෙනවා පිළිගත්තු විශේෂ දැනුමක් විශේෂ ආකල්පයක් විශේෂ හැකියාවක් විශේෂ නිපුණතාවක් ඒක සේරම තිබුණාම තමයි ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට පිළිගන්නේ එතකොට අපි ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න නම් ඒ තිබුණු ගුණාංග ටික එකතු කරගන්නට ඕන ඒක කීපයක් විතරක් මම සඳහන් කරන්න මේ බොහොම තරම් කරුණු අපිට එකතු කරන්න පුළුවන් ද වේලාවත් එක්ක තියෙන ගැටලුවක් ඉඳ අපි ඉක්මනට බලමු තිබුණු විශේෂ කුසලතා මොනවද එකක් තමයි සැබෑ ලෝකයේ කටයුතු කරන්න දක්ෂ වෙන්නට ඕන ඒ කියන්නේ ප්‍රශ්නයක් කෙනකොට ගැටලුවක් කෙනකොට ඒකත් එක්ක වැඩ කරන්න අපි තුල ශක්තිය තියෙන්නට ඕන අන්තිමේ ටිකක් විචාරශීලීව හිතන්න බුණ කවුරුත් හිතනට වඩා ටිකක් අමුතු විදියට හිතා දැන් ගැඹුරින් හිතන්න ඒක අපිට ගොඩක් පුරුදු වෙන්න ඕන ගුණාංගයක් වෙනවා ඒ මොකද තීරණ ගන්නකොට ඔබ ඉන්නේ කවදා හරි තීරණ ගැනීම ඉහළම තලයක තීරණ ගන්න ඉහළම තලේ ඉන්නකොට විචාරශීලීව හිතන්න බැරි කවුරු හරි කියන දයක් කරන පුජ්‍යලෙක් වුණොත් එහෙම ඒක හොඳ වෘත්තිකයෙක්ගේ ලක්ෂණයක් වෙන්නේ නැහැ ඒකෙන් තමයි වෘත්තික ගුණාංග ඇති කර ගැනීම වැදගත්කම ගැනත් අපි ටිකක් හිතන්නට වෙනවා ඊළඟට වැඩි වැඩියෙන් නිරත වෙන්න මහන්සි වෙන්න පුළුවන් කවදාවත් මේ මහන්සි වෙන්නේ නැතුව සාර්ථකත්වයට කරා යන්න බෑ වැඩි වැඩියෙන් නිරත වෙන්න පෙළඹීමක් ඒක ඇතුළතින් එන පෙළඹීමක් කියන කවුරු හරි කියන නිසා නැත්නම් වැටුපක් දෙන නිසා නෙවෙයි අපි ආසාවෙන් කරන්න ඕනේ යමක ආසාවෙන් කරනකොට අපේ විශිෂ්ට පුජ්‍යලයේගේ ලක්ෂණ ඇති කරගන්න පුළුවන් වෙනවා ඒ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි තනියම දැන් වැඩ කරන්න බෑ අනිවාර්යයෙන්ම සාමූහික වැඩසටහනක් තියෙන සහයෝගී වැඩ කරන්න පුළුවන්කම තියෙන්නට ඕන ඒ විතරක් නෙවෙයි සියල්ලම 21කින් සියලු අදාළ කුසලතා තියෙන එතකොට අපි මම මේක ආරම්භයේදී මේ ටික කිව්වේ අපි ප්‍රධාන මාතෘකාවට එන්න ඉස්සෙල්ලා අවශ්‍ය පදනම සකස් කරගන්න. එතකොට ඒකේ තවත් පොඩි කරුණු ටිකක් තියෙනවා දරගන්න. අපි දැන් අලුතෙන් ඉගැන්වීමක් තියෙනවා මේ ඔතෙන්ටික් ලර්නින්ග් කියන. සුතත්ත්‍ය ඉගැන්වීම කියලා සිංහල වචනේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත ඉගෙනීම. ඇත්ත ලෝකෙ වැඩ කරන්න ඉගෙන ගැනීම. ඒ කියන්නේ සාදා සැබෑ ලෝක ඉගෙනීමක නිරතයි. ශිෂ්‍යයෝ වැඩේ එතන ඉගෙන ගන්නා දේ අර්ථවත් වෙනවා තමයි ඉගෙන ගන්න. එතකොට ඔබගේ ආයතනය ඔබ පුහුණුවක් ලැබෙමින් ඉගෙන ගන්නේ හැම වසරක ඔබ තවත් ආයතනයක් සමග එකතු වෙලා බද්ධ වෙලා ඉන්නවා. ඇත්ත ලෝකෙ වැඩ කරන්නේ. ඇත්ත ප්‍රශ්න වල සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මනක් කල්පිතේව නෙවෙයි. ඒක හරි අද අධ්‍යාපනයේ වැඩියෙන්ම යෝජනා කරන්නේ මේ අදහස් තමයි. සැබෑ ජීවිත ඉගෙනීමක් තියෙනවා. ඔබේ වෘත්තිය පුහුණුවත් එක්ක ඔබට එවැනි නිපුණතා ගොඩක් ලැබෙනවා. ඉතින් ඒකින්ද හැම වෙලේම හිතන්න ඕන කොච්චර වාසියක්ද අලු ලෝකේ තියෙන අලුත්ම ගැන්වීම් ක්‍රම වලට බාධ වෙලා ඉන්නෝ. ඒතකොට ඒකේ තියෙන කරුණු කීපයක් මම මේ ආරම්භයක් හැට මතක් කරන්න. එක සැබෑ ජීවිත අදාළ වෙන්න ඕන. දැන් ඔබ ඉගෙන ගන්න දේ ඔබට තේරෙනවා එදාට ඉදාට වැදගත් වෙනවා. පුහුණුවක් ලැබෙන හැම වෙලේම පේනවා මේ පුහුණුවමට කොච්චර වැදගත් වෙනවද. ඊයේ ආපු ගැටලුවක් අද උත්තරේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන්ම ගැටලුවක් එනකොට උත්තරයක් හොයන්නට පුළුවන්කමත් වෙනවා. සැබෑ ජීවිතේ දෙතරම අදාළයි. ඉතින් හැම වෙලේම අපි කල්පනා කරන වැඩක් ඇති දෙයක් තමයි මම මේ කරන්නේ. ඒක හරි වැදගත් වෙනවා මේ ඉගෙන ගැනීම සාර්ථක කරගන්නකොට. ඊළඟ හැම වෙලේම අපිට හම් වෙනවා පැහැදිලි නොකළ ගැටලුවක්. පැහැදිලි කරගැනීම හැකියාව. ඒ කියන්නේ ඉල් ඇඩෙන්ටිෆයි. තාම හඳුනාගත්තේ නැහැ ගැටලුව. මේකට අපිට උත්තරයක්වත් නැහැ. ඒ ඩිෆයින් කරගන්නත් බෑ අපිට. ඒවන හරියට ඩිෆයින් කරගත්තේ නැති වුණාට අපි ඩිෆයින් කරලා නිර්වචනයක් හදාගෙන මේකට කොහොමද උත්තරයක් හොයන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේක හරි වැදගත් වෙන අභියෝගයක්. ඒතර මොලේ අභියෝග කියන එක අපි ඉස්සරහට කතා කරලා බලමු. අභියෝග එන්නේ එන්න තමයි අපේ මොලේ දක්ෂතාව වැඩි වෙන්නේ. ඒකත් මේ නව ඉගැන්වීම් ක්‍රමතුළු තියෙන ලක්ෂණයක් තමයි. අනිත් එක තමයි දිගු කාලීන විමර්ශනයක් කරන්නේ. නෝව වෘත්තිය පුහුණුවක් ලබන පෙරේවි දවසෙන් දෙකකින් ඉවර වෙන්නේ නැහැ මේව. සුමානේ 2 3 4 5 අවුරුදු ගණන් ඉස්සරහට දිගු කාලීන විමර්ශනයක් තියෙනවා. දිගු කාලීන විමර්ශනය කරන තියෙන හැකියාවක් තියෙනවා. නැත්නම් උගත් අය එච්චර හැකියාවක් නැහැ සුමානේ දෙකෙන් ඉවර කළා දාලා. ඒ වෙනදා ඒක කම්මැලි කරන්නේ. එහෙම බෑ. මොකද මේ ඉගෙනීමේ තියෙන ලක්ෂණය තමයි දිගු කාලීනව එළඹෙන්න යෙදෙන්න පුළුවන්කම තියෙනට. ඒ විතරක් නෙවෙයි විවිධාකාර පරිආලෝකයන් perspectives විවිධ දෘෂ්ටි කෝණ වලින් ප්‍රශ්න අධ්‍යය බලන්න විවිධ මූලාශ්‍ර පාවිච්චි කරන්න අපිට සිද්ධ වෙනවා. එතකොට අපිට පේනවා එතකොට මේ නූතන ඉගැන්වීම් ක්‍රමයේ අපේක්ෂා කරන කරුණු සියල්ලම වගේ ඔබේ පාඨමාලාව තුළ අනිවාර්යයෙන් ඉබේම ගැබ් වෙලා තියෙනවා. ඒකත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්කම නැත්නම් අපිට ඉස්සරහට සාර්ථක පුජ්‍යලයක් වෙන්න පුළුවන්කමක් නැහැ. අවසානයේ පොලිෂ් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ. තමන් හොඳ නිමි නිෂ්පාදනයක්
එතන අපි ආයතනයෙන් එළියට එනකොට ඔබ chartered accountant කෙනෙක් කියනකොට නිමි නිෂ්පාදනයක් ඕනෑම තැනකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියන එක ආයතනය සහතික කර. ඉතින් ඔබත් ඒ සහතික කිරීම ඔප්පු කරන්න පුළුවන් මට්ටමට ප්‍රොඩක්ට් එක හැදෙන්න ඕන. අපි ඒක අපි තමා කරගන්න ඕන. ආයතනයේ ආයතනයේ භූමිකාව කරනකොට අපි අපේ භූමිකාව කරගන්නවා. මම ආයතනයේ කීර්ති නාමය ගෙනියන්න පුළුවන් විදියට හොඳ නිමි නිෂ්පාදනයක් බවට පත් වෙනවා. මම තව එක කරුණක් විතරක් කියලා ප්‍රධාන මාතෘකාට එමු. මේ 21 වෙනි සතවර්ෂ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපි කියන අලුත් ශිෂ්‍යයෙක් තුළ තියෙන ඕන ගුණාංග ටිකක් අපි හඳුනගෙන තියෙනවා. ඉතින් මගේ ශිෂ්‍ය අධ්‍යාපනය නිසා අපි මේවා ටිකක් බරපතල ලෙස හිතනවා. ඉතින් මම මේ ඔබට මතක් කරන්න සමහරලාට මේක කලින් දැකලා නැත්නම් දැනගන්න කොහොමද අපි අලුතෙන් ඉගෙන ගන්න ඕන කුසලතා මොනවද කියලා. අපි මොන නිපුණතාද එකතු කරගන්න ඕනේ කියලා අධ්‍යාපනඥයෝ හැටියට අපි සලකන කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඔබට බලන්න පුළුවන් හැමදාම දවසකට මේ පොඩ මමත් එකතු කරගන්නවා. ඉතින් ඔබට මේවා තේරෙම එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්නවා කියන්නේ හොඳ නිමි නිෂ්පාදනයක් නිකුත් වෙනවා. ඔබ නිමි නිෂ්පාදනයක් කියන්නේ බය නැතුව ඕන තැන ගිහිල්ලා වැඩක් බාර දෙන්න පුළුවන්, වැඩේ කරන්න පුළුවන් කියලා තමයි විශ්වාසයක් තියෙනවා. අනේ ඒ ගති ලක්ෂණ තමයි මේ 21 වෙනි සියවසේ අලුත් ශිෂ්‍යයෙක් තුළ තියෙන ඕන කුසලතා කියලා පිළිගෙන තියෙන්නේ. එතකොට එකක් තමයි මේ සමාජ චිත්තවේ කුසලතා social emotional skills කියන එක. දැන් ඒකේ කරුණු කීපයක් තියෙනවා. competence එක තමයි සමාජ චිත්තවේ කුසලතා. ඒතොර එකක් තමයි self awareness කියන එක. තමන් පිළිබඳව තමන්ගේ අවදි බවක් තියෙනවා. මම මගේ දක්ෂතා මොනවද? මට තියෙන හැකියාව මොනවද? ඒ වගේ අපි මේ ඉගෙන ගන්න අතරතුර අපි හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න තමන්ට බය නැතුව මේක මට කරන්න පුළුවන් කියන විශ්වාසය හිමින් හිමින් ගොඩනගා ගන්නට ඕන. ඒක දවසින් ගොඩනගෙනව නෙවෙයි හිමින් හිමින් අපි ඒක තෙතෙන්න තමයි යන්න ඕන. ඊළඟට තමන්ම රෙගියුලේටර් ස්වයන් නියාමනය තමන්ම හසුරුවා ගන්න ඕන. කවුරුවත් කෙනෙක් ඇවිල්ලා අපිව හසුරුවන නෙවෙයි අපිම අපිව නියාමනය කරගන්න. මේක හරි හොඳ ලක්ෂණයක් නේ. නැත්තම් කවුරු හරි අපිව දක්කයි යනකම් ඉන්න ඕන. එහෙම නැතුව මම තනියම හිතන්න ඕනේ මට පුළුවන් මාව නියාමනය කරගන්න. මම වෙලාවට වැඩ කරනවා, මම නියපිට වැඩ කොටස කරනවා. කවුරුවත් මා පිටිපස්සෙන් ඉන්න ඕනේ නැහැ. ඒක මිනිස්කමට ගෞරවය කියලා අන්න ඒ වගේ අපිට හැඟීමක් ඇති වෙන්න ඕන. ඒක තමයි ස්වයන් නියාමනය. අතන සෝෂල් ලෙවනස් කියන සමාජයේ පිළිබඳ අවදි බව වෙමින් පවතින මොනවද සමාජයේ මගේ භූමිකාව මොකක්ද මම මොනවද කරන්න ඕන දැන් මෙහෙම හිතන්න අපි පෙළඹෙන්නට අපි ගණන් හදනවා විතරක් නෙවෙයි අපි account හදනවා විතරක් නෙවෙයි account හදන ගමන් අපි මේ සමාජයක ජීවත් වෙන්නේ මේ සමාජයක ජීවත් වෙන සමාජයේ පවතින්නේ කොහොමද මේ සමාජයේ වල අවදි බවක් නැත්නම් අපි මේ කරන කාර්යය එච්චර පළක් වෙන එකක් නෙවෙයි ඒක දෙකක් හරි වැදගත් වෙනවා අනිත් එක අපි ඉස්සෙල්ලා කිව්වා වගේම සහයෝගයෙන් වැඩ කරන්න කොහොමද හොඳ පුරවැසියෙක් වෙන්න කොහොමද අපේ සමාජ වගකීමක් තියෙනවා දැන් බලන්න කොච්චර දේවල් අපි අපේක්ෂා කරනවද මේ 21 වෙනි සතවර්ෂයේ එකතු කරගන්න ඕන ගුණාංග හැටියට අනිත් එක තමයි ඩිසිෂන් මේකින් තීරණ ගන්න වෙනවා දැන් බලන්න මේ ගති ලක්ෂණ සේරම ඔබගේ පාඨමාලා තුළ අන්තර්ගත වෙනවනේ හිමින් හිමින් හිතලා බැලුවොත් මේ හැම දෙයක්ම අපි ටික එකතු කරගන්න ඕන එතන පාඨමාලා කාලය තුල බලන්න ඕනේ මේ ගුණාංග ටික මගේ ජීවිතේට මං කොහොමද බද්ධ කරගන්නේ? එහෙම ගත්ත කරගත්ත පුරුවන් පුජ්‍යලයට අනිවාර්යයෙන්ම හැමදාම තමන් වෘත්තීය සාර්ථකව ඉටු කරන්න පුළුවන්. සතුටින් වැඩ කරන්න පුළුවන්. ඒක හරි වැදගත් ගුණාංගයක්. අපි එකතු කරගන්න ඕන ගුණාංග. ඉතින් මම මේ කතා කරන්නේ අපේ පාඩම් කරන හැටි, විභාගයෙන් සමත් වෙන හැටි ගැන ඉස්සෙල්ලා ඇයි අපි සමත් වෙන්නේ? සමත් වුණා පස්සේ මොන වගේ ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙන්න ඕන? ඒ ගුණාංගේ මන්තුල කොච්චර තියෙන්න ඕන? ඒ ටික හඳුනා ගත්තොත් තමයි අපි ඉගෙන ගන්න එකේ තේරුමක් තියෙන්නේ. නැත්තම් අපිට මේ කම්මැලි හිතෙනවා ඉගෙන ගන්න වැඩක් නැහැ කියලා. දැන් පේනවා ඉගෙන ගන්න වැඩක් නැතුව නෙවෙයි. ඉගෙන ගත්තේ නැත්තම් අපිට පවතින්න බෑ. ඒක සමාජයේ සේවයක් කරන්න බෑ. කොච්චර දේවල් කරන්න පුළුවන්. අනිත් එක තමයි ගැටළු විසඳන්න වෙන්නේ. ඒක හොඳ කම්පිටන්ස් එකක් තියෙන්න ඕනේ ගැටළු විසඳන්න. ගැටළු විසඳීමත් ඒ පරිවේශන කුසලතා දෙකම අපි වර්ධනේ බලාපොරොත්තු වෙනවා උප අංශ හැටියට. ඒ කියන්නේ ගැටළු විසඳීම කියන එක අපේ වෘත්තීයම කොටස. අපිට හැමදාම ගැටලු මතුවේ. අපි ගැටලු කියලා දැන් වට වචන පාවිච්චි කරන්නේත් අපි කියන්නේ ඒකට අභියෝගය කියන. අපි සාමාන්‍ය ධනාත්මන විද්‍යාවේ ප්‍රශ්න ගැටලු කියන වචන දෙක පාවිච්චි කරන්නේ අපි. අපි කියන්නේ අපිට චැලෙන්ජ් එකක් තියෙන. අභියෝගයක් තියෙන. ඒතර මේ අභියෝගයේ ජයග්‍රහණය කිරීම තමයි අපේ උත්සාහය වෙන්නේ. ඒතර ගැටලු කිව්වම අපේ මොළේ ටිකක් යටපත් වෙනවා. අභියෝග කිව්වම මොළේ කර්මන්නේ වෙන ක්‍රියාත්මක වෙනවා. ඒතර දැන් අපිට යමක් අපිට ආර්ථික දුර්වල නම් අපි හිතන එක චැලෙන්ජ් එකක්. ගැටලුවක් නෙවෙයි. අභියෝගයක් කිව්වම මොලේ කල්පනා කරන උත්තර හොයන්නේ කොහොමද? අපේ විභාගයට ලකුණු නැත්නම් ඒ ගැටලුවක් නෙවෙයි ඒක අභියෝගයක්. ඒ අභියෝගයක් කරගත්තම අපි අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද? අපේ භාෂාව ප්‍රශ්නයක් කරනවා නම් ඒ ගැටලුවක් නෙවෙයි ඒක අභියෝගයක්. කොහොමද අපි මේ භාෂා අභියෝග ජයග්‍රහණය කරන්නේ? එතකොට තමයි මොලේ ඒකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලේම අපි හිතන්න ඕන
ගැටලු ප්‍රශ්න කිය කිය හිටියොත් එහෙම අපි යන්නේ නෙගටිව් පැත්තට ඍණාත්මක පැත්තට. එතකොට අපේ තියෙන ශක්තියන් අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි අභියෝගයක් කියලා හිතුවම අපිට අවස්ථා තියෙනවා. එක එක අවස්ථා තියෙනවා ඉස්සරහට යන්න. අනිත් එක තමයි විග්‍රහාත්මක චින්තනය කියන එක. ඒ කියන්නේ ක්‍රිටිකල් තින්කින්. හැම දෙයක් පිළිබඳව විග්‍රහාත්මකව හිතන්න පුළුවන්කම තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා. විග්‍රහාත්මකව ගැඹුරෙන් හිතුවොත් තමයි යමක් හරියට දැක් ගන්න පුළුවන් වෙන්නේ. එතන විග්‍රහාත්මක චින්තනය කියන එක ඉතාම වැදගත් කුසලතාවයක්. එතන අපි මේ කියන්නේ ඔබ ඉගෙන ගන්න කාලය තුළ මෙන්න මේ ගුණාංග තමන් තුළ වර්ධනය වෙනවද කියලා අපි බලන්නට ඕන. මේව මතක තියා ගන්නත් ඕන. ඒ මතක තියාගෙන බලන්න ඕන අද මං අද මේ විග්‍රහ කරන එක හරි හොඳයි. මේකෙන් මගේ කුසලතා දියුණු වෙනවා. මම ඉස්සර මේ ආයතනයට පටන් ගන්නකොට ආ ප්‍රශ්නයක් දැක විදියක් නෙවෙයි දැන් මම ප්‍රශ්න දකින්නේ. ඉස්සර මම බොහොම උඩින් තමයි ප්‍රශ්න දැකලා තියෙන්නේ. දැන් මම ප්‍රශ්න කිමිදලා යන්න පුළුවන්කම තියෙනවා. මේ විග්‍රහාත්මක චින්තනයේ දැන් ගැටළු විසීමේ කුසලතා වෙන්දර වැඩි වැඩි. අන්න එතකොට ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඒ තෘප්තිය තමයි අපි ජීවත් කරවන්න උදව් වෙන්නේ. හැම වෙලේම බලන්න ඕන මට නිතරම අභියෝග බාර ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක නිර්මාණාත්මක සහ නවෝත්පාදනය. Creativity and innovation. මේ innovation කියන එක හරි වැදගත්. නවෝත්පාදනය. අලුත් විදියට හිතන්න. අලුත් යමක් කරන්න. කවුරුත් කරන දේ කරන එක සාමාන්‍ය දෙයක්. අලුත් විදියට කරන්නේ නැත්නම් Tamanට වැඩකුත් නැහැ, රටකට වැඩකුත් නැහැ. ඒ කියන්නේ හැම දෙයකම නවෝත්පාදන කුසලතාවයක් අපිට තියෙන අලුත් විදියට හිතන්න. තවත් එක් ගුණාංග දෙක තුනක් තියෙනවා. අනිත් එක තමයි information literacy කියන එක. තොරතුරු තාක්ෂණය. මේ තොරතුරු සාක්ෂරතාවය නැතුව මේ 21 ශතවර්ෂයේ ජීවත් වෙන්න බෑ. දැන් මේ සියල්ලම තොරතුරු තාක්ෂණය සම්බන්ධයි. ඒ වගේම භාෂාමය ශක්තිය තොරතුරු සාක්ෂරතාවයේ භාෂාමය සාක්ෂරතාවයේ නැතුව ඉදිරි ගමනක් නැහැ. විශේෂයෙන් ඔබේ ශේෂ්ත්‍රයේ ඔබ අන්තර්ජාතික චරිතයක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකෙ පුරාම රැකියා අවස්ථාවලට යන්න බලාපොරොත්තු වෙන. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම මේ නූතන ලෝකයේ තියෙන නවම තාක්ෂණය ඉගෙන ගන්න වෙනවා. නිතර 21 ශතවර්ෂය කියන්නේ අපි 21 ශතවර්ෂයේ දෙවෙනි දශකයේ ඉන්නේ. දැන් අපි දෙවෙනි දශකේ නිම එකතු දෙකට අවුරුදු දෙක තුනක් පහු කරලා යන්නේ. දැන් එන්න එන්න අපි තොරතුරු තාක්ෂණ ලෝකයේ කොච්චර ව්‍යාප්තලා තියෙනවද ඉස්සර වගේ අපි තනි වෙලා නැහැ හුදකලා වෙලා නැහැ අන්තර්ජාතික චරිතයක් කරලා තියෙනවා එහෙමනම් අනිවාර්යයෙන්ම අපි මේ තොරතුරු තාක්ෂණය ගැන හුඟක් හොඳට දැනගන්න වෙනවා සාක්ෂරතාවය සංවර්ධනය කරගන්න වෙනවා අපි එතකොට තොරතුරු තාක්ෂණයත් එක්ක අපි යනවා භාෂාව සාක්ෂරතාවය අපිට විවිධ භාෂා ඉගෙන ගන්න වෙනවා විශේෂයෙන්ම අන්තර්ජාතික භාෂා දෙක තුනක් හරි දන්නවනම් ඒකෙන් තියෙන දක්ෂතාවය හුඟක් වැදගත් වෙනවා දැන් ලෝකෙ පුරාම රැකී අවස්ථා ලැබෙනවා අපි ඒව දැන් හිතන්න ඕන මම මේව එකතු කරගන්න ඕනේ ඒව ආපස්තර දින දේවල් නෙවෙයි අපිට අභියෝගයක් තියෙනවා මේ අභියෝග ජයග්‍රහණය කළා මම ඉස්සරහට යන්න ඕනේ අනිත් එක තමයි ඉගෙනීමට ඉගෙනීම දැන් අද අපිට අධ්‍යාපනයේ කේන්දරයක් තමයි ඉගෙන ගන්න හැටි උගන්වන්න දැන් අපි කියන ගමන් කියන මෙන්න මේ පොත බලන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න ඒතකොට learning to learn කියන ඉගෙන ගැනීම ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න එතකොට අපිට හුඟක් වෙලාවට අලුත් ලෝකයකට යන්න පුළුවන්කම තියෙනවා අනිත් එක තමයි ව්‍යවසායකත්ව කුසලතාව. අපි හැම වෙලේම entrepreneurship කියන එක. අපි ඉස්සරහට යන්නේ ඒ මට්ටමේ. මෙන්න මේ කියන ගුණාංග ටික මේ අනිත් එක තමයි life skill. මම ඉතාලි කික්මන්ට සහ කෙටියෙන් කිව්වේ මේක මොකද අපිට මේ කුසලතාවයේ තියෙනකොට තමයි අපි සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒක අපිට පේනවා සාර්ථකත්වය කරා යන්න අපිට ගුණාංග ටික එකතු කරගන්න තියෙනවා. ඔන්න ওই ටික හිතේ තියාගෙන අපි දැන් අපේ ප්‍රධාන මාතෘකාට එමු. මොකද ප්‍රධාන මාතෘකාව තමයි විභාග වලින් හොඳින් සමත් වෙන්න අපි කොහොමද සූදානම් වෙන්නේ ඒ සඳහා ඉතාම හොඳ මනෝවිද්‍යා මඟ පෙන්වීම් ලෝකේ තියෙනවා අපි මේ කරුණු කීපයක් වෙලාවෙ හැටියට අපිට කෙටි වෙලාවක් තියෙන්නේ ඒ අනුව අපි සාකච්ඡා කරලා බලමු කරුණු කීපයක් අපේ ජීවිතයට බද්ධ කරගන්න පළවෙනි එක තමයි විභාග ජය ගන්න හිත ටියුන් කරන්න සුසර කරන්න ඕන ඒකාග්‍ර කරන්න ඕන අනිවාර්යයෙන් මම මේ විභාගය සමත් වෙනවා. ඒක හුඟක් වැදගත් වෙනවා. දැන් අද මේ මොහොතේදී හිතන්න මම ඉගෙනීමේ වටිනාකම මට හරි වැදගත්. දැන් ඔච්චර මං කිව්වේ ඉගෙනීමේ වටිනාකමක් තියෙනවා. ඉගෙනගත්තු පුජ්‍යරට යන්න ලෝකයක් තියෙනවා. ඒක ඒතකොට මේ ලෝකේ නම් මම යන්න ඕන. ඒක මම හරි තේරුම් ගන්න ඕන. ඒ නැතුව මම මේකට නිකන් කම්මැලි කමට එහෙම ඉඳලා හරියන්නේ නැහැ. නැතුව මම 21 ශතවර්ෂයේ චරිතයක් බඩපත් වෙන්නම් මේක මම අනිවාර්යයෙන් ලබා ගන්න. තමන් වටහා ගන්න ඕන. මොකද උගත් පුජ්‍යලයකට යන්න පුළුවන් ලොකු දුරක් තියෙනවා. අපි බලන උගත් පුජ්‍යල කොච්චර දුර ගිහින් තියෙනවද දැන් ඒ වගේ මාත් ළඟා වෙනවා මොකද ආ ඉන්න උගත් පුජ්‍යල ඔය ඉන්නේ තනතුරු දරන අය හැමදාම උතන ඉන්නේ නැහැ ඒගොල්ලෝ තනතුරු වල ඉවත් වෙනවා ඒ ඉවත් වෙනකොට එතන හිඩසක් ඇති වෙනවා අන්නේ හිඩස සම්පූර්ණ කරන්න මට පුළුවන් කියන ආකල්ප මාත් එතෙන්ට යන්න ඕන කියන ආකල්පේ අනිවාර්යයෙන් අපේ හිතේ තියෙන්නට ඕන ඒ මොකද ඉතිහාසය පුරාම ඉහළ ඉන්න කණ්ඩායම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම විශ්‍රාම වෙනකොට කනිෂ්ඨ කණ්ඩායම ජ්‍යෙෂ්ඨ බවට පත් වෙනවා. එතකොට අපි දැන් අපි ඒ ජ්‍යෙෂ්ඨ බවට පත් වෙනකොට අපි ළඟ තියෙන උතුම් චරිතය හිතේ
අන්න ඒ වගේ චරිතයක් බවට මම පත් වෙනවා. ලෝක පිළිගත් චරිතයක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපි නිතරම ජයග්‍රහකයෙක් ලෙස බලන්න ඕන. නිරන්තරයෙන් අපි හඳා ගන්න අපටමගෙන මොඩල් එකක් ආකෘතියක් හදාගන්න. ඒ ආකෘතියක් හදාගන්නකොට අපි නිතරම බලන්න ඕනේ සාර්ථක වෙච්ච ජයග්‍රහයි පුජ්‍යලයන් පිළිබඳ. ඒකින්ද අපි මේ පිළිබඳව චරිත කතා, චරිතාපදාන කියවලා බලන්න ඕන. ඒ මොකද එතකොට තමයි ජයග්‍රහයි පුජ්‍යලයන් ගැන ආකල්පය අපේ ඇතුල් වෙන්නේ. එතකොට අපිට ඇති වෙනවා මානසිකව හරිම සතුටක්, සූදානමක් ඇති වෙනවා. මම හිතනවා, මම අඟිනවා, කතා කරනවා හැම වෙලේම හිතන්න ඕනේ ජයග්‍රහකට. මම සමත් වෙනවා, අනිවාර්යයෙන් සමත් වෙනවා කියලා තමන් තමන්ගේ හිතට හේතු ගන්නන්න. එතන හේ ජයග්‍රහයකට පුජ්‍යලෝ දකින්නට ඕන. මම තව පෙන්නන්නම් ඉස්සරහට ඉතාම අසීරු තත්ත්වයන් වල ඉඳලා ඉතාම ඉහළ මට්ටමට ආපු පුජ්‍යලගේ චරිත කතා. ගොඩාක් ලෝකේ තියෙනවා. ඉතින් අපි පොත්පත් කීපයක් කියවලා බැලුවාම අපිට පේනවා එතකොට සාමාන්‍යයෙන් පාත්‍යයක් වෙන්නේ නැතුව නේ අන්තරාවයක් වෙන්නේ නැතුව රාජාලියෙක් වෙන්නේ කොහොමද? ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ රාජාලියේ බඩපත් වෙන. ඉතින් රාජාලියේ බඩපත් වෙන මුල්ම දවසේ ඉඳලා බෑ. හැබැයි අපේ ටාගට් එක ඉලක්කය වෙන්න ඕනේ අපි රාජාලියේ බඩපත් වෙන්නේ කොහොමද? එතන මේ ගති ලක්ෂණ ටික අපිට එකතු කරගන්න පුළුවන් නම් එතන අපි හිත හදාගත්තම ඒ මොහොතේ ඉඳලා අපිට විශාල සතුටක් ඇති වෙනවා. ඒ මොහොතේ ඉඳලා අපිට ලොකු තෘප්තියක් ඇති වෙනවා. ඉස්සරහට අපිට යන්න ආශාවක්. එතකොට මම කියමින් හිටියේ දැන් විභාග ජය ගන්න හිත සකස් සුසර කරගන්න, ටියුන් කරගන්නට ඕන. ඒ ටියුන් කරගන්නකොට මේ හැඟීම තියෙනවා මට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථක පුජ්‍යයක් කෙනක ආකල්පය අපි ඇති කරගත්තොත් මේ ගමනේ යන්න පුළුවන්කම තියෙනවා. හරි එතකොට දැන් අද අපි කතා කරන එකේ දැන් සාමාන්‍ය විභාගයක් සමත් වෙන්න නම් ප්‍රධාන කරුණු තුනක් අපි කියනවා. එකක් තමයි දැනුම ඕන වෙනවා. ඊළඟට තාක්ෂණික කුසලතාව ඕන වෙනවා. ඊළඟට ආත්ම විශ්වාසය ඕන වෙනවා. දැන් 150ක්ම තියෙන්නේ දැනුම තමයි. ඒකද ඔබට ඒක ආයතනයෙන් දැනුම ලබා දෙනවා. ඒත් එක්කම තාක්ෂණික කුසලතාව ලබා දෙනවා. එතන අපි ඇති කරගන්නේ ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කොහොමද? සමහරු හිතන දෙවියන්ගේ උදව්වක් ගත්තම හොඳයි කියලා. ඒක ගැන මම එච්චර දන්නේ නැහැ. හැබැයි මම දන්නවා අර ආත්ම විශ්වාසයයි තාක්ෂණික කුසලතාව දැනගත්තොත් අර ලබාගත් දැනුමෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකද අපි නිරන්තරයෙන් බලන්න ඕනේ මේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. ඒ වගේම මේකේ තාක්ෂණික කුසලතාවත් කියනවා. යම් යම් විභාගයක් කරනකොට විභාගයෙන් සමත් වෙන්න අවශ්‍ය මූලික ටෙක්නිකල් මාක්ස් ටිකක් තියෙනවා. ඒ ටික අපි දැනගත්තොත් තමයි ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒකත් අපි අද ඉගෙන ගන්නකොට කතා කරලා බලමු කොහොමද අපි ඒ තොරතුරු දැනගන්න ඕනේ කියලා. එතන ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම හරි වැදගත් වෙනවා. ඉතින් අද මේ වෙලාවේ ඉඳලා හිතන්න ඉගෙනීමට තදබල ආශාවක් ඇති කරගන්න. තදබල ආශාවක් ඇති වුණාම අපේ ඇඟේ තියෙන ලොකු තෘප්ත කර බව. ඉස්සරහට යන්න ජවයක් තියෙනවා. ඉතින් ඒක අපි අනාගතේ විවිධ රටවලට යාමට, විවිධ තනතුරු දරන්න අපි ආශාවක් තියාගන්න ඕනේ. එහෙම ආශාවක් තියෙනකොට තමයි අපිට යමක් කරන්න පෙළඹීමක් තියෙන්නේ. ඒකින්ද මූලික දේ තමයි මේ ඉගෙනීමත් එක්ක බැඳිච්ච අවස්ථාව ගැන හිතන්න ඕනේ. පරිකල්පනය කරලා බලන එක නේ ඒකයි. දැන් මම ඉගෙන ගත්තු නිසා මට විවිධ තනතුරු දරන්න පුළුවන්කම, විවිධ රටවලට යන්න පුළුවන්කම තියෙනවා, විවිධ රටවල් වල ගිහිලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබටත් ඒ අවස්ථාව තියෙනවා. අනිවාර්යයෙන් මේක ළඟා කරගන්න පුළුවන්. ඒතර අපි නිතරම හිතන්න ඕනේ මම ඉගෙන ගත්තාම කොච්චර දුර යන්න පුළුවන්. ඉගෙන නොගත්තොත් මටම පාඩුයි. ඒකින්ද කවුරුවත් කීරින්ද ඉගෙන ගන්නව නෙවෙයි, මම මගේම ඕනකම නිසා. ඒතර ආත්ම විශ්වාසයක් ඇතර අපිට ගොඩනගෙනවා මට මගේම ගමනක් යන්න මේ සාධක ඉතාම වැදගත් වෙනවා කියන්නේ. එතකොට ආත්ම විශ්වාසය වැඩි කරගන්න හැටි දැන් අපි කිය විභාගය සමත් වෙනකොට ඒ විභාග ගැන කතා කරන්න තියෙන පොඩ්ඩයි වැඩිපුර තියෙන මම ගැන කතා කරගන්න. පළවෙනි එක තමයි තමන් අවතක්සේරුගිරි වළකින්න. හුඟක් අය අපිට කතා කරගන්න දැන් අපිට මේ හුඟක් මේ ආයතන විතරක් නෙමෙයි වෛද්‍ය පීඨේ, ඉංජිනේරු පීඨේ ලංකාවේ වැඩිම ලකුණු අරගෙන එතෙන්නම ගිහිල්ලත් ළමයි කියනවා සර් මන්නම් මහා මෝඩයෙක් තමයි මට වැඩ කරන්න බෑ. තමන් අවතක්සේරු කරගන්න. ඉතින් අපි දන්න හැටියට යන්න පුළුවන් ඉහළම ලකුණු අරගෙන ගිහින් තියෙන ආයතනවල අයත් තමන් කියන්නේ මේක තමන් අවතක්සේරු කරා. ඒකෙන් වළකින්නට ඕන. එහෙමද ඔබ අවතක්සේරු කරගන්නවා නම් අනිත් කී දෙනෙක් ඉන්නවද ඔයිට වැඩිය පාළින් ඉන්නේ. නිතරම හිතන්න ඕනේ අනිත්යර වඩා මම ඉහළින් ඉන්නේ. ඉහළ ලකුණක ඉන්නේ. අවතක්සේරු කරගන්න එපා. ඒකෙන්ද නිකන්වත් කියන්න එපා. මට බෑ. මට අමාරුයි. මම මහා මෝඩයි. මං අසමත්. මේ කියන ලේබල් ගහගන්න එපා. දැන් මේවා කියපු ගමන් මේ මම මේ හිත පිළිබඳ රූපයක් ඇඳලා තියෙන්නේ මේ සටහන ඔබට පෙනේවි. අපි උඩු හිතින් හිතනවා නම් මට බෑ මට අමාරුයි කියලා යටි හිතර කියලා නෙගටිව් ඒවා තැම්පත් වෙනවා. දැන් මේකෙදී තියෙන පොසිටිව් ඒවා මට පුළුවන්, මම දක්ෂයි, මම සාර්ථකයි. එතකොට අපි යටි හිතර ගිහිලා තැම්පත් වෙන්නේ ඒ ධනාත්මක කරු මට පුළුවන්, මට හැකියි කියන ආකල්ප. දැන් උඩු හිතින් යටි හිතට පොසිටිව් සංඥා තමයි නිකුත් කරන්න ඕනේ. උඩු හිතින් යටි හිතට කොයි වෙලාවකද ඉඳලා නෙගටිව් සංඥා නිකුත් කරන්න එපා. විතරම කියන්න ඕනේ මම දක්ෂයි, මට කළ හැකි, මම උත්සාහ ගන්නවා ඒ විදිහට.
Kau tapi lamai kian aku tadi apa dengan gak kelar kian dengan apa yang kau tuh yang kohon di bawah. Wedak nazar meser nang hari aneka. Kohon ada yang karun mata kan. Mulai mau dayak mata kan. Tapi kau kian hampir muka dewi ne. Tamang ke yati hitar tamang record karena wa negatif wadah. Itu orang yati itu apa udah karap oleh wan net. Eti kau mata wan. Mereka hari lasan sel lama. Udah hitung kau yati itu kian deh. Yati itu apa udah lewanu. Tuh kau udah hitung kian ne dana atmak karena yati itu kau beri wan dana atmak. Kau udah hitung kian rinatmak karena yati itu rinatmak. Yati itu orang wenas kerja hadra deh nebe. Api kian deh tamang ya keran. Tapi udah hari nak ibuat udah itu kian ne swamiya yati itu kian sebagai. Swamiya kian deh sebagai kerla deh. Ya swamiya tuh yati itu kian doane. Mama ibu bahagia samat tenne mohon. Ekka seremma samat tenne tor. Mama first class ya keran distinction pass ya keran yan nol. Tuh yati itu udah keran awa. Ya distinction pass ekgan. Apa tawasnya potto era deh awa. Apa tawasnya yalu era deh awa. Apa tawasnya guru guru era deh awa. Oke nodaan nuwa tapi sial lama apa kerla deh no. Itu ekat tapi ekek nama dan pulang ke dewi anu anse ekan pulang dewi udah keran awa pulua. Pas era ini ne tamangi yati itu tama. Yati itu ada inda ada inda lah record keran depa koi bela aguat mata bah mata amaru ikin bah amaru ini mewa mata abiyogi atir gana beri beri ne pulu gana beri beri kita tahu teri ni ane hamadam beri beri ikin deng ek api hadala un hari ini gana hadaga upade dahasa rek beradi lah ekolosane hari anang itu ni ingat sekali tu kau dah tu waradi ne tu waradi ne hamawi lakma api itu ane gana gari mata alut pie warakin. Wetan hamba wetan mah, itu none negatif naik ya. First attempt in learning kira ni me kau deh Abdul Kalam kian ne fail kian ni kan? Karena ini kan ini me palevi ni usaha itu mah asamapti. Asamat tunan cah itu mah, tapi nawatara usaha kerat. Ini kita fail kian itu walut tar tak katanya aja. Ini kita me cari taram balan door. Abraham Lincoln, Thomas Alva Edison, dia me gollo ekapart diurut cerai me kisah rekod nol. Kisahnya kata asar tergunat. Asar tergunat itu, eva gula tawa kali kasar tak. Eva hituenya, man sadahat masar tergunat. Emuna nangga pete, unga dewa loko netuwe netu. Apik tema hitan dulu. Tapi mama ni terima hitan ni mana mekaran nepulua. Usaha kat nepulua. Ini apik siyer siyer harian netuwe nepulua. Tapi apa te usaha nogat doten, etikat harian ne. Ini niran terima hitan ne wetunu hema hita kama negatifno. Bihagya kasamat tu naik, jadi sadahat mama kasamat tu nani. Bagi kasamat tu, kan? Ini dah apitnya keragangan beri guna. Ini nada hasilnya ni apa? Ia langsir itu aja. Ini dah veteran, tapi dia negatif ni pula. No veteran negatif mukutnya. Ada veteran yang dah hari ini, ada hari ini apa? Ini dah veteran yang kira sama ni. Bagi kasamat tu, kan? Apa apa esya kan? Ini nada hasilnya, bagi kasamat tu, mana kira? Apa apa ada itu nama? Mama veteran ni, nawat tanya ni. Tahu sahaja kusah kan? Mama yang jaga ni kerana apa? Ani terpulua, na matat pulua. Ani evo yang akal pihak apa dengno? Eginna ni apa ni terima kira no, kreda ke ini negara ganti kira, mereka honda kondo laksa ni ya. Jadi rampa tak kau na duaan, dan kreda ke apa ke meter siya duaan kreda keo, kau dah hati kira tu mami lokal apa dama ganti duaan lagi. Egal ni terima kira ni mami ane rampa tak kau makan. Rahe mana mami puru duka lagi, rampa tak kau mana duaan lagi. Ayeh, itu kau terima yang kira ni mulu jawa em, pahit je ni rampa tak kau laba. Itu kau hebat, tapi lebunu kau tak kau pun satu duit. Saman lada tapren, dasama gan ini mami rampa tak kau ridi pada mukai. Tahu tak semua gani kita mana lokal pada mungkin. Tapi ekal pun naik kira rampat tak nolak pun naik kira beli beli dah kan? Ego lo balon satu ribuan hari. Kita puru tu kalau dia nak kredit ke rampat tak kemudian dua an lebi dapat tak kemudian satu ribuan. Apa itu tan negi tan nato. Tapi hingga kelamai rampat tak kemudian dua no. Tapi ekal pun netu pun nama bindu atau better. Jika kita nak hodoh api agen dan sekarang mana jiwitnya terpavela buka tak kerana kita agen. Tapi hem window on naik. Tapi ni terima kian naik. Rampa tak kemudian dua an, lebih daripada tak kemudian satu tuin. Kau urut lokar pada tak kemudian dua an, dua an ni merampa tak kemudian sama. Yang api dana dah hadir dua orang ekkin ada sama lebih. Ini api itu kor hitam nama, mama sama ikan. Api te, noyukus sahaja sah beri benda puluang. Apa terbaca, ibu bahagia dah apa termau kari kari gan beri benda puluang. Apa terbaca daksi kene kita ni inda puluang. Egin tapi apa tiro upari me api keran. Ecer aja nanti. Apa terkaran pulang upari me keran nama, lebih dekat pelikan nanti tapi manusia hada agar inda tron. Dan malam ini IPL cricket tarangga, tungkon tarangga, low cricket kelihatan satang kau tidak kandai. Dan kau kalau halal bandar, kau kalau keparat rumah daripada kian ni, kau kalau kira api mes, sehari api terawastau hundan. Ada api ecera, api kriya agar api satu ribu endebe. Api laban sehari dino. Kau dah wad matcha keparat rumah sahaja tempat dino. Kau, saya minyak kian ni, mes adu padu sahaja kan api laban sehari anu waru jagrahanekar. Ema jagrahanekar, kau.
සමල්ලාට තරඟ පහක් තියෙනකේ හතරක්ම අසමත් වෙච්චත් පස්වෙනි එකෙන් සමත් වෙනවා. يعني එහෙම තමයි හිතන්නට ඕන. අපි හිතන්න ඕනේ නෑ මේ හතර සැරේ වැටුණාම මම පස්වෙනි සැරේත් වැටේ කියලා. නිරන්තරයෙන් හිතන්නේ. හැමදාම උත්සාහ කරනවා උත්සාහ කරනවා උත්සාහ කරනවා. පුහුණු වෙනවා පුහුණු වෙනවා පුහුණු වෙනවා. අකණ්ඩව පුහුණු වෙනවා. අපිත් ඒ ක්‍රීඩකයෝ ගැන හිතේ තියාගන්න. දැන් මම මේ පොත් දෙකක් පෙන්නලා දෙනවා මම පරිවර්තනයේ පොත් දෙකක් හරිම පොත් හොඳ පොත් දෙයක් කවදා හරි කියවන්න. විශේෂයෙන්ම ඔයගොල්ලෝ විය ගණිතයේ ආ සම්බන්ධව එකවුන්ස් ආ සම්බන්ධව ඉගෙන ගන්නයි අනිවාර්යයෙන්ම මේ නව කතා කියවන්න ඉගෙන ගන්නට ඕන. මේක තමයි ඔබට කවුරුත් කියලා ඇතුවද? මම නම් කියන්නේ ඒ ගැන අනිවාර්යයෙන්ම කියවන්න. මොකද මේ මොලේ වම් පැත්ත තමයි ඔයගොල්ලන්ගේ වෘත්තීය සහ වෘත්තීය පුහුණුවත් එක්ක එන්නේ. එකවුන්ස් එක්ක ඊළඟ සේරම බුක් කීපින් ඊළඟ මේ සේරම ඒ වගේ ශේෂ්ඨට අදාළව ෆිනෑන්ස් සේරම එන්නේ මොලේ වම් පැත්ත. ඒතර මොලේ වම් පැත්ත හොඳ තීව්‍රයි කිසැකයක් නැහැ. මේ මිනිහෙක් කියන්නේ මොලේ දකුණු පැත්තත් තීව්‍ර වෙන්න ඕන. වමයි දකුණයි දෙකම ශක්තිමත් වුණොත් තමයි පූර්ණ මිනිසෙක් වෙන්නේ. ඒ දකුණු පැත්ත සංවිධානය වෙන්නේ සාහිත්‍ය, ඉතිහාසය, సౌందර්යය ඒ වගේ ශේෂ්ඨවලින්. එහෙම නැති වුණාම රළු පුජ්‍යලයේ බඩපත් වෙන්න පුළුවන්. දැන් අපේ පුජ්‍යලයාගේ උපරිම ශක්තිය එන්න නම් වමයි දකුණයි දෙකම එකසේ වර්ධනය වෙන්න ඕන. නිකන් උදාහරණයක් ගන්න බලන්න. අපි අපිට දුවනවා. අපි දුවනකොට අපිට අත් දෙකයි කකුල් දෙකයි හතරම වැඩ ගන්න ඕනේ. අත් දෙකත් වනම නම් කකුල් දෙකත් වනම තමයි යන්නේ. ඉතින් අපි එක අතක් බැඳලා තිබ්බොත් එහෙම කියලා දුවන්න කියන බලන්න. එතකොට අර දිවිල දුවන්න පුළුවන්ද? බැහැ. ඒ අංශ හතරම එකසේ සමවාණු ක්‍රියාත්මක වුණොත් තමයි අපිට වේගෙන් දුවන්න පුළුවන්. අපි වම් අත ඇඟට බැඳලා තියලා දුවන්න කිව්වොත් ඒ විදිහට දුවන්න බැහැ. අන්න එහෙම තමයි මොලේ එක පැත්තක් බැඳලා තියලා එක පැත්තක් උපරිම දියුණු කරාට ඒ නදහස් වෙන්නේ නැහැ තමන්ගේ දක්ෂතා මතු කරගන්න පුළුවන් කියන්නේ. ඒකින්ද අපිට කියවන්න උඟක් හොඳ පොත් තමයි දැන් මේ පොත් දෙකම ඔස්ට්‍රේලියාවේ මේ ෂෙඩියුල් රෙෆරන්ස් ඒලව මේ සාමාන්‍ය සෙකන්ඩ් එඩියුකේෂන්. එකක් තමයි මාවුස් ලාස් ඩාන්ස් කියන එක අන්තිම ෆේත්ෆුල් ෆ්‍රම් කියන එක. මේක තියෙන්නේ තාම දිලිඳු ළමයි දෙන්නෙක් අවුරුදු 18 වෙනකොට ලෝක පූජිත චරිත බවට පත් වෙච්ච කතාන්තර දෙකක් ඇත්ත කතා දෙකක් දැන්පත් මේගොල්ලෝ ජීවත් වෙලා දෙන්නේ ඒගොල්ලෝ තමන්ගේ චරිතාපදාන් දීලා තියෙනවා දැන් මේක කියෙව්වොත් තේරෙනවා කී සැරයක් මේගොල්ලෝ වැටුණාද කොච්චර අත ඇරුණාද කී දරෙක්ගෙන් බැනුම් ඇහුවල් හැබැයි අවසානයේ කොහොම හරි ගෝල්ඩ් මෙඩල් එක ලබා ගන්න ඒ ගෝල්ඩ් මෙඩල් ලබා ගන්නෙ තමන්ගේම කැපවීමේ මහන්සියෙන් උත්සාහයෙන් ඒක තමයි අපි ගන්න ඕන ඒකින් තමයි ඕස්ට්‍රේලියාවේ ළමයින්ට මේ ජවයේ දෙන්න තමයි මේ වගේ පොත් ෂෙඩියුල් රෙෆරන්ස් කියලා තියෙන්නේ ඒක මමත් නිතරම යෝජනා කරන දෙයක් තමයි තමන් මේ පොතක් අරන් කියවලා බලන්න. මේ කියවලා බැලුවම තේරෙවි කොච්චර දේවල් අපිට එක පොතකින් අල්ලා ගන්න පුළුවන්. ආපස්සට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ නිරන්තරයෙන්ම ඉස්සරහට යන හැකියාවක් අපිට තියෙනවා. ඒකද ක්‍රීඩක ඉගෙන ගන්න ඕනේ, මේ වගේ චරිතාපදල් ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔබේ විභාග කටයුතු ලේසියෙන්ම කරනවා. විභාග ඉගෙන ගන්න එක කොහොමත් ඔබ උගන්න ඕනේ. විභාග කරුණුක වැදගත් වෙන්නේ ඒකත් එක්ක යන මේ මානසික தත්ත්වය. ඒකද අපිට නිතරම ඉහළ ඉලක්කයක් ඇති කර ගන්න ඕනේ. ඒක අපි දැන් අපිට හිතන දැන්ට සිට දර කීයද දැන් ඔබ ලකුණු 50 ඉන්නවා නම් ඔබ ලකුණු 60 කර ටාගට් කරන්න ඕන නිරන්තරයෙන්ම ආසන්න ලකුණකට ටාගට් කරන්න 60 ඉන්නවා නම් 70කට හිතන්න ලකුණු 10ක් වැඩිපුර ගන්න මෙච්චර කල් 50ක් ගත්තු ඉඳලා තව පොඩ්ඩක් මහන්සි ගත්තොත් 60ක් ගත හැකියි 60ක් ගන්න එක හිතපල තව පොඩ්ඩක් මහන්සි ගත්තොත් 70ක් ගත හැකියි ලකුණු 70ක් විතර ගන්නවා නම් දැන්ටමයි භාගයක් දිනාගෙන ඉවරයි ඒකද නිතරම හිතන්න ඕනේ අපිට තව පොඩ්ඩක් එහාට යන්නේ කොහොමද? හැබැයි ලකුණු 30 40 ඉන්නවනම් 50 60 කරගන්නම් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න. එතකොට අපිට උදව් ඕන. පුජ්‍යලික උපකාර අවශ්‍ය වෙනවා. ඊළඟ වාරයේ ඉහළ ඉලක්කයක් තියාගන්න අපි කියන සමහර තප්පර භාගයකට යන්න. කොච්චර පුහුණු වෙනවද ක්‍රීඩකයෝ? තප්පර භාගයක් අල්ලන්න. එතකොට හැමදාම දවස පුරාම දුවන. ඒ පොදේ එක තප්පර භාගයක් අල්ලන්න. එතකොට අපිට ලකුණු 10ක් අල්ලගන්න. අපි තව පොඩ්ඩයි මහන්සි වෙන්න ඕන. ඒකින්ද මෙතෙක් කල් කරලා ඔබ ලකුණු 60ක් අරන් තියෙනවා නම් සතුටු වෙන්න. තව අද දේශනේ අහලා ඉවරලා ඉතිරි ලකුණු 10 ගන්න එක කොහොමද කියලා හිතන්න. අනිවාර්යයෙන්ම ඔබට ලකුණු 10ක් නම් යන්න පුළුවන්කව තියෙනවා. ලකුණු 70කට ආපු දාට පස්සේ හිතන්න දැන් මම 70ක ඉන්නවා 75ක් කරගන්නේ කොහොමද? තව ලකුණු 5කට යන්නේ කොහොමද? එද්ද ඒ විදිහට හිතර පොඩි පොඩි තෘප්තිමත් වෙන්න ඕන. තමන් කරපු දේ සතුටු වෙලා ඉස්සරහට යන්න ඕන. ඒකින්ද ලකුණු 80ක් අරගෙන තනේදී මට ලකුණු නැහැ නේ කියලා හිතන්න යන්න එපා. උඟාක් අය අපිට ඉන්නවා අපි තාම බයයි මේ දක්ෂම ළමයින්ට ඒ ලෙවල් ඕ ලෙවල් වලට ඒ නමේම අරගෙන සමහරවිට ඒ ලෙවල් ෆේල් වෙලා යනවා සමහරවිට ඒ ලෙවල් තොඳර කරගෙන විශ්වවිද්‍යාල ඇවිල්ලා අතහැරලා දානවා ඒ මොකද ඒගොල්ලෝ හිතනවා දැන් මට සේරම කරගන්න පුළුවන් කියලා නැහැ අර තමන් හිතන්න ඕනේ මට චැලෙන්ජ් එකක් විතරම තියෙන අභියෝගයක් තියෙන ඒකින්ද විභාගෙන් විභාගයට අපේ දක්ෂතා වෙනස් වෙනවා දැන් පහේ ශිෂ්‍යත් විභාගයයි සාමාන්‍ය පෙළ අතර ලොකු සහසම්බන්ධයක් නැහැ
ඒ දෙකයි අතර උසස් පෙළ විභාග දෙක ලොකු සහසම්බන්ධයක් නැහැ. විශේෂත්වය ෆේල් වෙච්ච ළමයිත් පාස් වෙනවා, පාස් වෙච්ච ළමයිත් පාස් වෙනවා. ඕ ලෙවල් හොඳටම පාස් වෙච්ච ළමයි සමත් වෙනවා. ඕ ලෙවල් එච්චර ලකුණු ගත්ත නැති අය තේරෙන එක පාස් සමත් වෙනවා. ඊට විශ්වවිද්‍යාල අමාරුවෙන් ආපු ළමයි ෆස්ට් ක්ලාස් එකක් කරන් පිට වෙලා යනවා. හොඳම ලකුණු අරන් ආපු ළමයි සාමාන්‍ය සාමාර්ථයක් කරයි. මේකද අපි හැමදෙනාම වරින් වර වෙනස් වෙනවා. දැන් අපි හිතන්න ඕනේ අන්න එම මාත් වෙනස් වෙන කෙනෙක්. මොන පැත්තරද? පොසිටිව් පැත්තට. ධනාත්මක පැත්තට. ඒකින්ද ආපහු තමන්ගේ අතීතයේ ලකුණු අඩු වුණා කියලා හිතන්න යන්න එපා. මට ඕනනම් පොත් කීපයක් නියෝජනා කරන්න පුළුවන්. ඔබට කවදා හරි කියවන්න පුළුවන් නම් මම පොත් දෙකක් අපේ සංස්කරණය කළා තියෙනවා. අභියෝග ජයගත් දරුවෝ. දිරියේ දරියන්ගේ චරිතාපදාන කතා කියලා. මේ කතා පොත් දෙකම අපේ විශ්වවිද්‍යාලේ 4 වෙනි වසරේ ළමයින්ගේ ජීවිත කතා. ඒ ළමයිම ලියපු කතාන්තර. ඒව අරන් බැලුවම පේනවා කොච්චර පහළක මට්ටමේදී කවුරුත් ගණන් ගත්තේ නැති ළමයි උසස් පෙළදී විශ්වවිද්‍යාලදී ඉහළම සාමාර්ථ ලබා ගන්න සමත් වෙලා නැහැ. ඒකද අතීතය ගැන එච්චර දැන් හිතන්න එපා. ඔබ දැන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවනේ. ඔබ මේ ආයතනේ ලියාපදිංචිලා තියෙනවනේ. මේ ආයතනේ ලියාපදිංචි වෙන්නත් පුළුවන් වෙන 100ට කී දෙනෙකුද? ටික දෙනෙකුට. ඒ ටික දෙනා අතරේ මම එක්කෙනෙක්. දැන් මට තියෙන්නේ ඒ ටික දෙනා අතර ඉඳගෙන ඉස්සරහට ගිහිල්ලා මගේ ඉලක්කය ජයග්‍රහණය කරන්න. හැම වෙලේම ඔළුවේ තියෙන්න ඕන සිහින තියෙන්න ඕන. ඒ සිහින ඇති කරගන්න නම් අපි ටිකින් ටික ඉස්සරහට යන්න ඕන. නේ අමාරු තමයි. ලේසි නෑනේ කොයි දේවත් ලේසි නෑ. අමාරුවක් තමයි. හැබැයි අමාරුවෙන් හරි මානසිකව ශක්තිය ඇති කරගන්න මේ කරන කල හිතමු ගමන් ඔබට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒකද නිරන්තරව හිතනද ඉහළ ඉලක්කයක් මන් තියාගන්න ඕන. දැනට ඉන්න තැන ඉඳලා ලකුණු 10කට යන්න. මම නිතරම කියන දෙයක්ද? එකපාරට ලකුණු 80කට යන්න හිතන්න එපා 50 ගන්න එක්කෙනා. ඒ කියන්නේ එතකොට හිත බය වෙනවා. හිත බය වුණාම ඒ ටිකක් නැතු යා. අපි උදාහරණයක් ගුවත් එහෙම අපි කියන අපි උස පහින්න පුරුදු වෙනවනේ. සමහර ළමයින් අඩි 4යි අඟල් 30ක් පහින්න පුළුවන්. අඩි 4යි අඟල් 6ක් පහින්න පුළුවන්. එතකොට අඩි 4යි අඟල් 6ක් පහින්න ළමයින්ට අපි දෙන්නේ 4යි අඟල් 7කට ටාගට් එක. හැබැයි සමහර ළමයි ඉන්නවා 5ක් පහින අය. ඒ 5ක් පහින අය හිටියට අපි මෙයාට දෙන්නේ 4යි අඟල් 7ක්. 4යි 6ක් පැනපු ගණන්ට 4යි 7ක් පහින්න පුළුවන්. ඉතාව පොඩි ට්‍රයි එකයි දාන්න තියෙන්නේ. උත්සාහ ගන්න විතරයි. ජයයක් ගන්න විතරයි තියෙන්නේ. 4යි 7 පන්නන්නට පස්සේ ඒක තහවුරුනාට පස්සේ අපි කියනවා 4යි 7 මාරප්පයි. 0.0 අඟල අඟල අඟල් භාගෙ භාගෙ තමයි වැඩි කරන්නේ. හැබැයි ඇඟට ශක්තිය සහ හිතට ශක්තිය එන්නට ඕන. එතකොට ඒක තමයි අපි කියන්නේ ලකුණු 10කට යන්න. ලකුණු 5කට යන්න. ඒක සාර්ථක වුණාම අපිට පුළුවන් ඊළඟ ලකුණට යන්න. හැමදාම හිතන්න මම ගිය සැරේට වැඩිය ඔබත් එක්ක ඔබ තරඟයක් තියාගන්න. අල්ලපු ගෙදර ළමයින්ත් එක්කවත් යාළුවොත් එක්කවත් තරඟ තියන්න යන්න එපා. අධ්‍යාපනයම තියපු ගමන් අධ්‍යාපන ඉවරයි. අධ්‍යාපනය කියන්නේ තරම් කරන එකක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ තමන්ගේ දක්ෂතා වැඩි කරන එක. අධ්‍යාපන වචනෙත් එක්ක හුඟක් කරලා ලංකාවේ පාවිච්චි කරන අධ්‍යාපන තරඟයක් කියන්නේ. තරඟයක් කියලා කියනකොටම අධ්‍යාපන සංකල්පය කැඩලයක්. අධ්‍යාපනය කියන්නේ ඇතුළතින් මතු කරගන්න එක. එඩියෝකෝ කියලා කියන්නේ එඩියුකේෂන් කියන එකනේ. එඩියෝකෝ කියන්නේ ඇතුළතින් මතු කරගන්න. මතු කරලා විකසිත කරගන්න. මතු කරලා දියුණු කරගන්න. එතකොට ඇතුළ තමන්ගේ ඇතුළේ දියුණු කරගන්න. අනිත් එක්කෙනත් එක්ක සංසන්දනය කරන්නේ. මීටර් 100 දුවනකොට නම් අපිට තරඟයක් තියෙන array පහු කරයි යන්න. හැබැයි අධ්‍යාපනයේ පහු කරයි යාමක් නැහැ. අධ්‍යාපනයේ තියෙන්නේ තමන් වැඩිම. මේ දෙක පටලවා ගන්න එපා. array පහු කරයි යන්න මෙයා බලගෙන හිතපු ගමන් ලකුණු අඩු වෙන්න පටන් ගන්න. එතකොට අපි අනිත් අයට උදව් කරන්න නැතුව යනවා. එතනින්ම අපි ඉවරයි. අපි හිතන්න ඕනේ මම වැඩෙමින් අනිත් අයට උදව් කරමින් ඉස්සරහට යන්නේ කොහොමද? එතකොට තමයි අපේ දක්ෂතා වැඩි වෙන්න පටන් ගන්න. එතකොට තවත් එකක් තමයි. අදම පටන් ගමු. එකක් තමයි ඔබට මේ සමහර ලියා ගන්නත් පුළුවන් යෝග්‍ය ධනාත්මක ප්‍රකාශයක් සකසා ගන්න. මම දිනෙන් දින වඩ වඩා සාර්ථක උත්සාහ ගනිමි. මම මෙවර පසුගිය වසර ලකුණු 10ක් ලබා ගනිමි. දැන් මේ වගේ වාක්‍යයක් ලියලා මේක තමන්න නිතර පේන්න තියෙන්න ඕන. මොකද එතකොට තමයි අර උදේවල දකින්නකොට යටි හිත හිමි මේක රෙකෝඩ් කරගන්න. මුගක් කොනල තමයි නින්දට යන්න ඉස්සෙල්ලා මේක කියලා නිදා ගන්නවන. උදේ නැගිට ගමන් මම හැමදාම උදේ නැගිට ගමන් හිතනවා අද හොඳ වාසනාවන් දවසක්. අද මගේ දක්ෂතාව මම තවත් ටිකක් හරි වැඩි කරගන්න කියලා මම හිතලා තමයි දැන් බහින්නේ. ඒ හැමදාම මේක කරන. එතකොට අපි දන්නේම නැතුව යටි හිතයකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මම දිනෙන් දින වඩ වඩා සාර්ථක උත්සාහ ගනිමින්. ඉතින් අවයක ඕන එකට ලියා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන් දිනෙන් දින පොඩ්ඩක් සාර්ථක වෙන්න පුළුවන්. පසුගිය වසර වඩා ලකුණු 10ක් ලබා ගනිමින්. ගිය සැරේ අපි 70 මෙතන 70ක් ගත්තා. අපි 70කට යන්න පුළුවන්. එතකොට ඔබට ලොකු බයක් ඇති වෙන්නේ නැහැ. ඔබ යටින් උදව් කරන. ඒකට අපි කියනවා යෝග්‍ය ධනාත්මක ප්‍රකාශයක් සකසා ගන්න. ඉගෙන ගන්නකොට හුඟක් වැදගත් වෙන කරුණු ටිකක් මම මේ කියයන්. හෙට උදේ මේ පාඩේ හිතින් දකිම ඇඳෙන් බයි. ප්‍රාණත ඇඳෙන් බයි. ඇඳෙන් බහින්න ඕනේ පටන් ගන්න ඕනේ හරි සතුටින්. අද මම ලොකු වැඩකට යන්නේ. ඊයේ මම හිතාගත්තා අනිවාර්යෙන් ලකුණු 10ක් වැඩි කරගන්න. එහෙනම් අද මට තියෙනවා ලොකු වැඩක් කරන්න.
අභියෝගයක් තියෙනවා කියලා හිත ඇදෙන් බහිනකොටම ප්‍රාණවත් ඇදෙන් බහින්නෝ. ඇදෙන් බහිනකොට හිතන්නේ අයියෝ අදත් යන්න තියෙනවා. හරිම කම්මැලි දවසක්. ඒ තුඟක් අය පටන් ගන්නෙම ඈනුන් අරගෙන. අද නම් හරියන දවසක් නෙවෙයි. කියලා තව ටිකක් පුරවන්න අනිත් පැත්තට නිදා ගන්න. ඒ කියන්නේ සාර්ථකත්වයක් නෑ එහෙම. සාර්ථකත්වයක් නම් හිතර කියන්න ඕනේ අද හරි දවස. උද්‍යෝගයෙන් පටන් ගන්න. උද්‍යෝගයෙන් පටන් ගන්න උද්‍යෝගයෙන් ජීවත් වෙන්න උද්‍යෝගයෙන් නිම කරන්න. එතකොට තමයි උද්‍යෝගමත් චරිතයක් බවට පත් වෙන්නේ. අපි ගුරුවරයා ගැන හිතනකොට හිතන්නේ මේ ගුරුවරු මට හුඟක් උදව් කරන. ගුරුවරයාගේ අඩුපාඩුවන් කතා කරන්න යන්න එපා. ගුරුවරුන්ට යමක් කරනකොට හුඟක් අමාරුයි. එතකොට ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ අඩුපාඩුක හොය හිටිය කියලා අපට කිසි වැඩක් වෙන්නේ. අපට තියෙන්නේ එයා දන්න දේ. එයා අපට කියලා දෙන දේ උකහා ගන්න ටික උකහා ගන්න. උකහා ගන්න සාර්ථකත්වය කරා යන්න. එතකොට ගුරුවරයා කෙරේ භක්තියක් ඇතිවීම අධ්‍යාපනයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ගුරුවරයාට බැනමන ගුරුවරයාගේ දොස් දැක දැක අධ්‍යාපන ලබන්න බෑ. මොකද ඒක පරස්පර විරෝධී. යටිහිත උදව් කරන්නේ නැහැ එතකොට. අපි ගුරුවරයාට ගරු කරමින් ගුරුවරයාගේ තියෙන කරුණු ටික අරගෙන ඔහුගෙන් අපිට සමාන ගන්න බැරි නම් වෙන කෙනෙක්ගෙන් ගන්න. එතකොට එයාට පුළුවන් තරම් තමයි එයා දෙන්නේ. එහෙම නැති වුණොත් අපි අඩු ගුරුවරයාගේ අඩුපාඩු කතා කරනකොට පීඩාවෙන් තමන්ගේ හිතමයි. ඔබ කාට හරි දොස් කියනකොට කාට හරි බයිනකොට ඔබේ යටිහිතරයි මේ තමන්ම දොස් කියාගන්න. එතකොට යටිහිතර දොස් කියාගෙන අනිත් එක්කෙනාට දොස් කියනකොට අපේ අතේ තියෙන අපේ හානිය වෙලා ඉවර. ඒක අපි හරියට කියන්නේ අඟුරු ටිකක් කරන් තව කෙනෙකුට ගහනවා. තව කෙනෙක් පුච්චන්න හිතාගෙන අඟුරු වලින් ගහනවා. හැබැයි අඟුරු අතේ අල්ලලා ගිනි අඟුරු අපේ අත පිච්චලා ඉවරයි. ඒක නේ අනිත් අයගේ අඩුපාඩුකම්. දෝෂාරෝපණ. ඒව හොයෙ ඉන්නපන්. ගුරුවරයාගේ දක්ෂතා නොදක්ෂතා ඒව හොයන්න යන්න එපා. ගුරුවරයාගෙන් ගන්න පුළුවන් උපරිම සහයෝගය ලබා ගන්න. යා දෙවියෙක් වගේ තමයි දකින්නට ඕන. එම් පුරුදු වෙනකොට අපිට අලුතෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මම මේක හුඟක් වෙලාට කිව්වේ මොකද සමහර ළමයි දැන් අද මේක ඇත්තට නොසලකා කරලා තියෙනවා. මනෝවිද්‍යානුකූල පොසිටිව් සයිකොලොජි නම් හැමෙල්ලෙම කියන දේ තමයි අපි බොහොම භක්තිය ඉගෙන ගන්න ඕනේ. මේ භක්තිය ඉගෙන ගන්නකොට තමයි යටිහිතේ මේක හොඳට තහවුරු වෙන්නේ. ඒකද අද මේ පාඩම හොඳින් අහගෙන මගේ ලකුණු වැඩි කර ගන්නවා කියලා හිතලා තමයි දේශෙන් දෙන්න ඕනේ. දැන් අද මේ දේශෙන්ට ආවම එනකොට ඒ දන්න ඕනේ අද මම මේ කරුණු කීයක් හරි අරගෙන අනිවාර්යයෙන් මගේ තියෙන ගැටලු කීපයක් අයි මම අද ඉඳලා විසඳ ගන්නවා. මට තියෙන දැඩ තියෙන චූටි චූටි ප්‍රශ්න වැඩක් තියෙනවා. මම අයව අද දවසේ කොහොම හරි විසඳ ගන්න මේ දේශනේ පාවිච්චි කරනවා. ඒක හිතුවොත් ඔබට මේකේ උඟා ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. අපි හිත සතුටු කරන් වැඩ කරනකොට හිතේ තියෙන දක්ෂතාවය වැඩි වෙනවා. අපි සතුටින් ඉන්නකොට මම පස්සේ පෙන්නන්නම් අපේ ශරීරය හොඳ හොඳ රසායනිකයන් නිකුත් කරනවා. හොඳ රසායනිකයන් නිකුත් කරනවා කියන්නේ අපේ ප්‍රාණවත් බව වැඩි කරනවා. ප්‍රාණවත් බව වැඩි කරනවා කියලා කියන්නේ අපිට පාඩම් ගන්න තියෙන උනන්දු වැඩි වෙනවා. අපිට පේනවා දැන් සතුටින් ඉන්නකොට මුළු ඇඟේම හොඳ ප්‍රාණවත් ගතියක් ඇති. අන්නේ ප්‍රාණවත් ගතිය නැති කරගන්න එපා. සතුටින් ඉඳලා අපි ඒක වැඩි කරගන්න ඕනේ. ඒක තමයි අපිට උඟක් වැදගත් දෙය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර. මෙන්න මේකත් හරි වැදගත්. දැන් මේක මේ මමම ලියාගත් එක. ඔබ ඔබටම නම් කර ධනාත්මක ප්‍රකාශයක් ලියාගන්න. නිතර පේරදර කලව ගන්න. දවසට තුන් වරක් විතර දකින්න. මම ලියන්නේ දයාරෝණ අතුකෝරල් මගේ නම ඒකනේ. අතුකෝරල් වන හැම දවසකම හොඳින් පාඩම් කර මෙවර විභාගයෙන් ඉහළින් සමත් වෙමි. මම මගේ සීන සැබෑ කර ගනිමි. එතකොට මම මගේ හැම දවසක්ම හොඳින් පාඩම් කර විභාගයෙන් ඉහළින්ම සමත් වෙමි. මගේ සීන සැබෑ කර ගනිමි. අනිවාර්යයෙන්ම මගේ සීන සැබෑ කර ගන්න. එතකොට දැන් මොකද වෙන්නේ? මේක යටිහිත හිමින් සේරුව රෙකෝඩ් කර ගන්න. යටේත කියනවා ඔහොම හරියන්නේ නැහැ හොඳට මහන්සි වෙලා කරන්න ඕන. ඉහලින්ම සමත් වෙන්නට ඕන. නැපෝලියන්ගේ ලෝ ඔෆ් සක්සස් කියන පොතේ මෙන්න මේගේ පොත උඟාක් හොඳ පොතක් කවදා හරි කියවන්න. මේ ලෝ ඔෆ් සක්සස් කියන පොත මම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා දියුණුවේ රන්දොරටුව කියන. මේක 1920 ගණන් වල ලියවිච්ච පොතක්. අද වෙනකම්ම ලෝකේ මේ විදියටම අලෙවි වෙන පොතක්. ඒත් මේ පොතේ තියෙන ප්‍රධාන ප්‍රකාශ දෙකක්. මේ දෙක මට හිඟා හිත අල්ලපු ප්‍රකාශ දෙකක්. ඔබට යමක් කළ හැකියි හිතන්න පුළුවන් නම් ඔබට ඒක ඉටු කරගන්න පුළුවන්. ඔබට යමක් විශ්වාස කරන්න පුළුවන් නම් ඉටු කරගන්න පුළුවන්. If you can believe, you can achieve. If you can think, you can do it. එච්චරයි. හිතන්න පුළුවන් නම් කරන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන් නම් ළඟා වෙන්න පුළුවන්. අපිත් විශ්වාස කරනවා. මම එක පාර්ට්නර් විභාගේ සමත් වෙලා යනවා. විශ්වාස කරන්න. ඒක සංකල්ප කරගන්න පුළුවන්. ඒ විශ්වාසය යටිහිත රාම යටිහිත උදව් කරනවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒකද යටිහිත කියන්නේ අපිට විශාල ශක්තියක් විශාල ශක්තියෙන් ප්‍රයෝජන ගන්න හැටි තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තා අපිට ඒ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපිට පේනවා දැන් මම කතා කරනකොට මේ විභාගයට පාඩම් කරන කරුණු ගැන මම තාම ආවේ නැහැ. ඒ පාඩම් කරන්න ඉස්සෙල්ලා වැදගත් වෙන්නේ හිතේ ශක්තිය වර්ධනය කරගන්න. ඊට පස්සේ පාඩම් කරන එක හරි ලේසියි.
මට මතකයි එක අර ඔය මේ පියාමන අශ්වා කියන පොතේ මවුස් ලාස් ඩාන්ස් කියන පොතේ චීන ජන කතාවක් තියෙනවා. ඒ චීන ජන කතාවක මේ රටේ රජුරුව ඒ රටේ ඉන්න ප්‍රධානම දුනුආය දුනුආය යවනවා තව දුනු ශිල්පය ඉගෙන ගන්න. කවුද මේ ඍෂිවරයෙක් ළඟට. ඒ ඍෂිවරයාට මේ දුනු ශිල්පය හොඳට පුහුණු කරන්න පුළුවන් කියලා පිළිගැනීමක් තියෙනවා. එතකොට දැන් මෙයා ගිහිල්ලා ගුව මට මේ දුනු ශිල්පේ පුහුණු වෙන එක රජතුමා කිව්වා මම දුනු ශිල්පේ පුහුණු වෙන්න යාවේ. එයා ඒකව බොහොම හොඳයි. එහෙනම් හෙට උදේ ඉඳලා එන්න. ඇවිල්ලා දැන් මෙයා මොකද කරන්නේ? ඇවිල්ලා දෙනවා බර උස්සන්න. ඒ ඔන්න අද දවසේ බර ඉස්සු. හෙටත් උස්සන. දැන් මෙහෙම මාස ගාණක් කරන්නේ බර උස්සන. ඒ බර උස්සලා එහාට නැවෙනවා මෙහාට නැවෙන්න. ඒව තමයි අර ඍෂිවරයා කියන්නේ. ඉතින් බැරිම තැන මෙයා ගැහුවා මේ ඔබතුමා මට මේ දුනු ශිල්පේ උගන්වන්නේ කවද්ද? ආ ඒක තමයි බලමුකෝ. ඊට පස්සේ කිව්වා හෙට ඉඳලා එනන් එන්න ඇවිල්ලා ඈත මේ ඔබට පේනවාද ඈත කුරුල්ලෙක් ඉන්නවා. ගහක කුරුල්ලෙක් හදලා තියලා දෙනවා. මම දැන් ඒක කඩදාසිමක් හරි කුරුල්ලෙක් කියමු. කුරුල්ලෙක් ඉන්නවා. ඔබට හොඳට පේනවාද කුරුල්ලා? ආ කුරුල්ලා පේන්නේ නැහැ. එහෙනම් හොඳට බලන්න කුරුල්ලෙක් පේනවාද කියලා. දැන් උන් බලලා ඔන්නේ ගහ කියලා අන්න හරි. දැන් නම් මට කුරුල්ලා පේනවා. දැන් උඩ කුරුල්ලා කොහොමද පේන්නේ? සම්පූර්ණ කුරුල්ල පේන. අපිට කුරුල්ලගේ ඇහැ පේනවා. එන ඇහැ පේන්නේ. තව බලන්න. ආයෙත් බලන්න. ඊට පස්සේ කියනවා ආ දැන් නන්න කුරුල්ලගේ ඔළුව පේන. දැන් ඊට පස්සේ නා දැන් කුරුල්ලගේ ඔළුව පේනවා. ඔව්. එහෙනම් තව බලන්න. ආපාර බලන කොට පේනවා. තවත් බලන්න. එම් කියන කෙනා කවදා හරි ඔය ගිහිල්ලා කියනවා දැන් නන්න කුරුල්ලගේ ඇහැ පේනවා. ඊට පස්සේ ආන ඔබට හරියටම කුරුල්ලගේ ඇහැ පේනවා. ඔව් ඇහැ පේන. හරි. ඊට පස්සේ මෙයා කරන්නේ එක දවසයි ඇත්තට ලොකු දුන්නක් තියෙන. ඒ දුන්න අතර දෙනවා. ඒ දුන්න කියන්නේ ලොකු බර දුන්නා. ඒක තමයි ඇත්තට කල් පුහුණුනේ බර උස්සන්න. දුන්න දීලා කියනවා දැන් ඔබට හරියටම කුරුල්ලගේ හැදියා බලාගෙන ඇහැට විදෙන්න ඊතලයේ ගිහලා හැට වදී කිය. එක දවසයි. නිමාව එක දවසයි. ඒ දක්කා අවුරුද්දක් විතර පුහුණු කර. එතන දැන් අර මේ දුනුවා හිතුවේ ආපු දාම දැන් අපි ඩ්‍රයිවිං වලට ගියාම මේ ස්ටියරින් වීල අතර දෙන්නා වගේ අතර දෙයි කිය. එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය මූලික ශක්තියෙන් වැඩුණාට පස්සේ අර බර උසුලන්න අර කකුල් එහාට මට බද්දන්න හරියටම ඇහැ ඉලක්ක කරගන්න ඒ ටික සේරම පුහුණුනාට පස්සේ දුන්නෙන් විදින එක මොහොතක වෙලා ඒකට ආයේ ඔච්චර කල් විදින්න ඕනේ නැහැ. අන්න එහෙම තමයි අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ ශක්තිය වර්ධනය කරගත්තට පස්සේ විභාග සමත් වෙන එක සුළු දෙයක්. හැබැයි බේස් එක දාගන්න. අර පාඩම් කරන්න, නිදි මරන්න, නියම විදියට කටහඬ අදාගන්න ඒ ටික හරියට කරගත්තට පස්සේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් අද ඉඳලාම විභාගෙට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැහැ. අර දුනුආයගේ ශිල්පතා මතක තියාගන්න ඕන. අර මේ මූලික ශක්තියින් ටික වැඩුණාට පස්සේ හරි සරලයි සමත් වීම. හරි සරලයි ඉලක්කේ ජයග්‍රහණය. හැබැයි එතකන් නම් අපි අර මූලික ශක්තියින් ටික වර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි වාක් අවධාරණය කරලා කියන්නේ. දැන් අපි විවේක් වෙලා හොයාගෙන ධනාත්මක නඹරුවකට පොත් කියවන්න. මම නිතරම කියවනේ අපේ අතීත ජයග්‍රහණ සාර්ථකතා මේවා නිතර බලන්න පුරුදු වෙන්න. දැන් ඔබ මේ පදක්කම් ලැබලා ඇති. ඉස්කෝල ශිෂ්‍ය නායකම් කරලා ඇති. සාහිත්‍ය සමිතියල කතා බහ කරලා ඇති. ඒවා ඡායාරූප ඇති. ඉස්සරවට දැන් ඡායාරූප තියෙනවනේ. ඇල්බම් එකක් හදාන බලන්න මම පොඩි කාලේ කොච්චර දුර දක්ෂතා පෙන්නලා තියෙනවද. ශිෂ්‍ය නායක වෙලා තියෙනවද. දහම් පාසලේ මම මොන මොන තරඟ දිනලා තියෙනවද. දැන් ඒවා හිතනකොට හිතර ලොකු සතුටක් ඇති වෙනවා. දැන් අපි කරන්නේ ඔක අනිත් පැත්ත. අපිට වැරදිච්ච ටික සේරම මතක තියාගෙන ඉන්නවා. හරි කියව තේරම අමතක කරලා දාතියි. අපේ මනෝවිද්‍යාව අපි කියන්නේ හරි කියව මතක් කර කර ඉන්න වැරදිච්ච ඒවා අමතක කරලා දාන. නිතරම හරි කියව. ඒ තමයි රම්පලක් කන් තියෙන්නේ. සහතික තියෙන්නේ. ඒ වගේ ඔබට සමන්ලාට අනාගතයේ මම මෙන්න මේ වගේ නේම් කාඩ් එක හදා ගන්නවා. මගේ තනතුරු තේම දාලා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා මම මගේ තනතුරුත් එක්කම කාඩ් එක සකස් කරගන්න. දැන් උන සකස් කරගත්තට කමක් නැහැ. තාම නොලැබුණාට කමක් නැහැ. භාවිතා නොකරට ඒක අලවල තියාගන්න පුළුවන් තමන්ගේ විෂන් බෝඩ් එකේ. මම මෙතෙන්ට තමයි යන්නේ. එතකොට අපි ඒක අපේ ටාගට් එකනේ. අපේ ඉලක්කනේ. ඒක අපේ යටිහිත මේ ඉලක්කේ ඉටු කරගන්න ගොඩක් මහන්සි වෙනවා. එතකොට ඉලක්කයක් කරා යන පුජ්‍යලයා සහ ඉලක්කයක් නැති පුජ්‍යලයා අතර ලොකු වෙනසක් තියෙනවා. මම ඔච්චරලා කතා කරේ ඉලක්කයක් තියාගන්න අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා හිතන්න. එතකොට ඔබේ යටිහිත ඔබට කම්මැලිකම නැති කරලා ඔබට නැති ශක්තිය ඇති කරලා ඔබට අලුත් අලුත් පුජ්‍යලයේ මුණගස්සලා අලුත් පාඨමාලා අලුත් පොත්පත් හොයලා දීලා ගොඩාක් දේවල් කරනවා ඔබේ සාර්ථකතාව ඇති කරන්නේ. ඒකේ මූලික දේ තමයි මේ ධනාත්මක පැත්ත නැඹුරු කරන පොත් කියවන්න ඕන. නිතරම ප්‍රවෘත්ති අහනවා නම් ඔය පොසිටිව් දේවල් තමයි අහන්න ඕන. අපේ ලංකාවේ නම් ප්‍රවෘත්ති එහෙම නාහිටියට කමක් නැහැ. මොකද ඒවල හැම වෙලේම කියන්නේ විස්තර කරන්නේ නෙගටිව් දේවල්. එතකොට වෙන්නේ ජාතික වශයෙන්ම නෙගටිව් වෙනවා.
එතන ඒක මනෝවිද්‍යාව ඉගෙන උගන්නන දෙයක්. රටක් ඕනනම් බිමටම් පරිහරණය කරන්නත් පුළුවන් නෙගටිව් දේවල්ම කතා කරේද. එතකොට වෙන්නේ අර නැගිටින පුජ්‍යය තාපෝ නිදා ගන්න. වැඩක් නැහැ. මේ එහෙම වුණා වෙන්නේ අසාර්ථක වෙන. ළමයි වැඩ කරන්නේ නැතු වෙන. මට මතකයි මට ගුරුවර විදුහල්පති කෙනෙක් කියපු කතාව. එක දවසක ළමෙක් එක මේ තනමල්ලේ පැත්ත ඉස්කෝලයක් මම ඉස්කෝල් දේශනට ගියාම විදුහල්පතිතුමා මට කිව්වා මේ අලුත් උපාධිධාරීන් දෙන්නේ ඌවේ නැත්තම් හොඳයි මේ ඉස්කෝල්ට කියලා. මම ඇයි එහෙම ගියා? උපාධිධාරීන් හොඳයි. නෑ සර් මේ දෙන්න එක දවසෙ වැඩේ කාලා මම මොකද? දැන් මේ දෙන්න ඇවිල්ලා කියලා දෙනවා දේ ළමයින්ට ගිහිලා උසස් පෙළ පන්තියේ ළමයින්නේ අපි උපාධි ඉවරලා අවුරුදු 3ක් හිටිය රස්සාව නැතු. බලාට නම් අවුරුදු 5ක්වත් ඉන්න වෙකේ. බල ඒකෙම්ම අර ළමයින්ගේ තියලුම ජවයේ වැටු. මේ අය ළමයි හොඳට ඉගෙනගෙන ඉරපු ළමයි. මේ ඉගෙනගත්තේ ළමයි එකපාරට මේගොල්ලෝ මානසික වැටුන. ඇයි සර්ලට අවුරුදු 3ක් ගියන රස්සා නැතු වෙන්නේ අපිට 5ක් ගින්න වෙකේ. එතකොට අර කියනවා මොකටද ඉගෙන ගන්න කියලා ආකල්පය. බල එක වචනෙන් ඉවරනේ. අපි කියන්න ඕනේ එහෙම නෙවෙයි තමල්ලට. එයාට අවුරුදු 3ක් ගියාට ළමයින්ට අවුරුදු 3ක් යන එකක් නැහැනේ. එක එක පුජ්‍යයන් රැකියා හොයාගන්න සමහරවල් අවුරුදු 5කටවත් හම්බෙන්නේ. සමහරවල් දවස් 5යි යන්නේ. රස්සාවක් හම්බෙන. ඒක පුජ්‍යල බද්දයි. දැන් මම උපාධිය කරලා ඉවරලා ඒක මමත් ඉගෙනද මගේ යාළුවෙක් එක්ක. දැන් මගේ යාළුවෙක් උපාධිය කරලා මාසෙකින් විතර ගියා හොඳ ලංකාවේ දින ඉහළම මට්ටමේ පාසලක ගුරුවරයෙක් කියලා. මං කල්පනා කරා කොහොමද මේ විශ්වවිද්‍යාලවල සුමාම පිට වෙලා අපි විභාග කරලා මාසයක් ගේන ඔබ මේ පාසලට ගුරුවරයෙක් වුණ. යාගුවා මම මේ කලින් දැනගෙන ඉන්නේ. මං අවසාන මාසෙදී ස්කෝල 4 5කට ලියුම් ඇරියා. මෙන්න 8කට ඇරියා. මම මේ සුසුකම් ලබනවා මේ විභාග ඉවරයි මට වෙදායල වැඩ ගන්න පුළුවන්. ඔබේ ආයතනයේ වේකන්සියක් තියෙනවා නම් මං කැමති වැඩ කරන්න. ස්කෝල 8කින් 6ක්ම ඒක රොසල කැහැරියයි. හැබැයි දෙකක් ඉන්ටර්ව් කරා. දෙකක් ඉන්ටර්ව් කරලා එක ආයතනෙ මාව ගත්තා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පාසලකට එයා ඇතුල් වුණේ ඔන්න ඔය විදියට. ඉතින් මේක මමත් අහගෙන හිටියේ. දැන් මමත් කල්පනා කර ඇත්තනේ එන්න. මම ගෙදර ගිහලා නිකන් නිදාගන්නේ මොකටද කියලා මමත් ඊට පස්සේ පත්‍රේ බලලා මමත් ඉල්ලුම් පත්‍ර 3-4ක් එවුවා. යවුවම ඊට පස්සේ මම ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ ලිපිකාර තනතුරක් තිබුණා. මම ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. දැන් ඒකේ විභාගයක් තිබුණා සමත් වුණා. ඉන්ටර්වයුව එකක් තිබුණා සමත් වුණා. මම ජනවාරි මාසෙල වැඩ. එතකොට අපි ඔක්තෝබර් මාසේ අවසාන විභාග ඉවරුනේ නොවැම්බර් දෙසැම්බර් ගෙදර හිටියා ජනවාරි මාසේ වැට්ටා. එතකොට මම අරයන්ගෙන් තමයි ඉගෙන ගත්තේ. එතන මම හුඟක් අයට මේ කියලා දෙනවා රැකියාවක් එනකම් බලන් ඉන්න එපා රැකියාවක් හොයාගන්න යන්න. දැන් ඇමරිකාවෙන් නම් කියන්නේ අතින් ගෙවල් හරි ගිහිල්ලා රැකියාවක් අල්ල ගන්න. තමන්ගේ ඉගෙන ගැනීමෙන් දක්ෂතා දියුණු කරගෙන එතන ඔබට අවශ්‍යතාව ලැබේ. ඒකින්ද දෙන ගාණ ගැන හිතන්න එපා. තමන් අතින් ගෙවල් හරි ඉගෙන ගන්න කියලා කිව්වා. මම ඕක මම කියවලා තිබුණා. ඉතින් මමත් ඒ වගේ. ඉතින් මට එදා ඉඳලා අද වෙනකම් මම හුඟක් සතුටු වෙනවා ඒ රැකියාවට ගියේ කියන්නේ. මම නොදන්නා ශේෂ්ඨ අලුතෙන් ඉගෙන ගන්නම් වුණා. ඒකින්ද මට මගේ දක්ෂතා හුඟක් වැඩි වුණා. වෙනත් වෙන ශේෂකම ඉගෙන ගත්තා. ඒතර ඉන්නකොට මට තවත් ලෝකෙ පේන්න පටන් ගත්තා. ඒතර ලෝකෙෙන් මට අවස්ථා ගොඩක් මතු කර ගන්න පුළුවන්කම තිබුණා. අන්න එහෙම අපි හිතන්න ඕනේ අලුත් දේවල් හොයාගෙන යන්න. හොයාගෙන ගිහිල්ලා ලැබෙන මුල්ම තැනින් පටන් ගන්න. පටන් ගන්න අපි එතනින් නවතින්නේ නැහැ. අපි ලොකු ගමනක් ඉස්සරහට යනවා. හැබැයි අඩිය තියාගන්න ඕනේ එතනින් තමයි අපි ගමන පටන් ගන්න. ඒකින්ද මූලික දේ තමයි අපි නිරන්තරයෙන්ම වැඩ කරන්න පෙළඹෙන්නට ඕන. මේ ඉගෙන ගැනීම සම්බන්ධව පොඩි මොලේ ක්‍රියා කරන හැටිත් පොඩ්ඩක් තේරුම් ගත්තොත් ටිකක් වැදගත් වෙයි අපේ කරන පාඩම අර්ථ සම්පන්න කරගන්න. දැන් මේ මොලේට පණ මොලේ කියන්නේ නිකන් මේ කම්පියුටර් වගේ එකක් නේ. මොලේ කියන්නේ කපන්න කොටන්න පුළුවන් ඔපරේෂන් කරන්න පුළුවන් වෛරස් එන්න පුළුවන් නෝකුත් විදිය ලෙඩ රෝග හැදෙන්න පුළුවන් දෙයක්. ඒතොර ඒක අපි කියනවා මේ කොන්ක්‍රීට් දෙයක්. අපි මේ අපි වැඩ කරන කොම්පියුටර් එකේ කම්පියුටර් දෙයක්. හැබැයි මේ කොන්ක්‍රීට් දෙය ඇතුලේ තියෙන සොෆ්ට්වෙයාර් එකක් සොෆ්ට්වෙයාර් එක අතගාලා බලන්න බෑනේ පේන්නේ නෑනේ. දැන් මේ zoom කියන්නේ සොෆ්ට්වෙයාර්. ඒක කොහෙද තියෙනවද දන්නෙත් නෑ. මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අපි හිතත් ඔන්න වගේ තමයි. හිතත් සොෆ්ට්වෙයාර්යක් වගේ. හිත ප්‍රබල සොෆ්ට්වෙයාර්ක් තියෙනවා, දුබල සොෆ්ට්වෙයාර්යක් තියෙනවා. හැබැයි ඒක වැඩ කරන්න මේ machine එකක් ඕන වෙනවා. මේ machine එකට විතරක් ඒක කරන්නත් බෑ. ඒකද මොලේ ක්‍රියාකාරී වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ අපි හිත ක්‍රියාකාරී වෙන්නේ කොහොමද. ඒක මොලේට තොරතුරු වෙන්නේ කොහොමද? දැන් අපි මේ මොලේට අපි මේ කම්පියුටර් එකේ තොරතුරු මේ ඩවුන්ලෝඩ් කරනවා වගේ යවනවා වගේ මොලේට ඩවුන්ලෝඩ් කරගන්න. මොලේටත් තොරතුරු එනවා. තොරතුරු එන්නේ පසින්දුරංගේ. ඇහෙන් එනවා, කණෙන් එනවා, අතින් එනවා, නහයෙන් එනවා, තොරතුරු එනවා. දැන් මේ එන තොරතුරු පණිවිඩ ලබා ගන්නකොට මොලේ යම් යම් පොඩි පොඩි ෆිල්ටර්ස් දාලා තියෙනවා. ඒ ෆිල්ටර්ස් වලින් පෙරලා තමයි ගන්න. ඒතර ෆිල්ටර්ස් වලින් පෙරලා ගන්නකොට සමහර තොරතුරු ෆිල්ටර්ස් වලින් ඒවා අතහැරලා මොදා. සමහර ඒවා අපි වැදගත් කියලා ගන්න. එතකොට මේ ෆිල්ටර්ස් වලින් තමයි අපි මේ තොරතුරු ගන්නෙ. ඉතින් සමහර දේවල් තියෙනවා
අපි යමක් දැක්කම අපි කියන ඇහැට යමක් දැක්කම අපි ඒක ඇතුළට අරගන්නවා. අරගෙන ඉවරලා සමහර ඒවා අපි ගන්නෙ නැහැ. ඒක අපි දැක්ක අමතක කරලා ගියා. හැබැයි සමහර ඒවා හිතට ගන්න. හිතට ගත්තට පස්සේ අපි ඒක ඊළඟට එකන දෙන අර්ථකථනය. අවදානේ ලැබෙන කරුණු තමයි අපි තියාගන්න. නැත්නම් අපි කොච්චර දේවල් ලෝකේ දකින්නවද? කොච්චර දේවල් අහගෙන ඉන්නවද? ඔය සේරම අපි ඔළුවට යන්නේ නැහැ. අපි අවදානේ යොමු කරොත් මෙන්න මෙයා මට බලන්න ඕනේ කියලා යද්දී හරියට බැලුවොත් එයා හොඳට පේනවා. නැත්නම් අපි දවසකට කී දෙනෙක් පව කරා යනවද කොළ වැවිදිනකොට? අපිට කවුරුවත් අපිට පේනවද? ඒ මිනිස්සු එයා ගියා අපිත් ගියා එච්චර. ගෙදර ගිහින් බැලුවම කවුරුත් මතක නැහැ. එහෙනම් තමයි එක්කෙනෙක් තමයි අපි දැක්කොත් එම හරියට. අපි එයා දිහා බැලුවොත් අන්න එයා මතක තියෙනවා. ඒ කියන්නේ අවදානේ යෙදුවොත් විතරයි මතක තියෙන්නේ. නැත්තම් එනවා යනවා. ඒකින්ද අපි සමහර ඉගෙන ගන්න ඕන සමහර ළමයින්ට එනවා යනවා විතරයි. ඇයි? ආවා ගියා. මොකද අවදානේ යොමු කරලම තියුන්නේ නැහැ. ඔය අහගෙන ඉන්නවා, නිදිමතේ ඉන්නවා, එනවා යනවා දැන් ඉගෙන ගත්තේ මොකද කියලා දන්නේත් නැහැ. එතකොට වැඩක් වෙන්නේ නැහැ. ඒකද අපි පළවෙනි ෆිල්ටර් එක තමයි අත්‍යවශ්‍ය දේවල් හොයාගන්න අපි සූදානම් ඉන්න ඕන. අවදානේ තියාගෙන ඉන්න ඕන. එතකොට දැන් අවදානේ ඉන්නකොට මොළයට තියෙන පොඩි ලක්ෂණයක් මේ ආපු දේවල් අපේ ස්නායුපත්ති මොළයට යනකොට එක පාටම සමහර ඒවා තියෙනවා අපිට තරහා ගේනවා චිත්ත වේග ඇති වෙනවා චිත්ත වේග ඇති වුණාම මොකද්ද වෙන්නේ අරවා සේරම එළියට යනවා තරහා වුණොත් එහෙම අපි තියෙන දේවල් ඉගෙන ගන්න නම් වෙන්නේ හැබැයි මේ අර ඩොපමින් කියලා කිමිකල් එකක් තියෙන රසායනිකය හෝමෝනයක් මේ ඩොපමින් රසායනිකය කියලා කියන්නේ සතුටු සිත නිසා ඇති වෙන දේවල් ඔබ ඉගෙන ගන්නකොට සතුටින් ඉගෙන ගන්නවා නම් ඔබේ මතකේ වැඩි වෙනවා ඒකින්ද අපි නිතරම බලනකොට මේ ඩොපමින් කියන රසායනිකය අපේ ඇඟේ නිපදව ගන්න. දැන් ඔබට මානසික ගැටලුවක් ඇති වෙලා ගියොත් එම් වෛද්‍යවරයෙක් හම්බෙන්න මනෝවෛද්‍යලා දෙන්නේ මේ ඩොපමින් අඳුලත් වෙන කිමිකල් එක. ඒක ගත්තම අර තියෙන දුක නැති වෙනවා. විභාගින් අසමත් වෙලා කෙනෙක් මිය ගියාම මොකක් අය කලකිරිලා එපා වෙලා ඉන්නකොට වෛද්‍ය මනෝවෛද්‍යරෙක් මනෝවෛද්‍යලා දෙනා බෙහෙත් පෙත්ත. ඒක තියෙන්නේ මේ අර ඩොපමින් කියන රසායනිකය නිකුත් කිරීමේ හැකියාව තියෙනවා ඒකට. ඒක නිකුත් කරපු ගම ආය අර තියෙන දුක නැතිව සතුට වර්ධනය වෙනවා. ඉතින් අපිට හැමදාම බෙහෙච්චන්න ඕනේ නැහැනේ. හැබැයි ඒවා ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා සතුටින් ඉන්න ඕන. සතුටින් ඉන්නකොට ඔබේ ඩොපමින් ක්‍රියාකාරීත්වය හොඳයි. ඩොපමින් ක්‍රියාකාරීත්වය හොඳ වෙනකොට මතක තබා ගැනීම හැකියාව වැඩි. විභාගයෙන් ලකුණු ගැනීම හැකියාව වැඩි. ඒකින්ද නිරන්තරයෙන් ඩොපමින් තියෙනවා නම් අවධානය හොඳ රඟවා ගන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නේ. අපි සතුටින් ඉන්න වෙලාවට අපිට වෙහෙස තේරෙන්නේ නැහැ. සතුටින් ඉන්නා නම් අපිට වෙහෙස තේරෙන්නේ නැහැ. අසතුටින් ඉන්නකොට තමයි වෙහෙස තේරෙන්නේ. අපි දැන් මං කියන උදාහරණයක් තමයි දැන් මනමාලියක් ගන්න. දැන් මනමාලියෙක් බලන කොච්චර මහන්සි වෙනවද කියලා මඟුල් ගෙදර දවසේ ඊට කලින් දවසේ රෑ ඉඳලා ආය ලෑත්ති වෙනවා ඊළඟට පාර්සල් හදනවා සූට්කේස් හදනවා නෝකුත් දේවල් කරනවා. මං දැන් කොළඹන සමහරව අන්දන්නත් ඉස්සර ගන්න දැන් නම් කොරෝනා කාලේ මොනවා කරනවද දැන් ඉස්සර නම් රෑ 3ට විතර තමයි අන්දන්න ගන්නේ. ඉතින් ගිහිල්ලා අන්දලා ඉතින් 6 විතර වුණා අන්දලා ඉවරයි. ඒක ලොකු වැඩක් නේ. ලොකු ජොබ් එකක් අන්දනවා කියන්නේ. ආයෙත් ඉතින් අන්දලා ඊට පස්සේ දැන් චිත්‍රපට රඟපානවා, හෙට යනවා, මෙහෙට යනවා. ඒ ඊළඟ 10 විතර ඇවිල්ලා පෝරුවෙත් ඉන්නවා පැය භාගයක් විතර. අෂ්ටක් කියනවා, ඊළඟ ජයමංගල ගාථා කියනවා. ඊට පස්සේ අර ආපු ඥාතියන කතා කරන්න ඇවිදින්න ඕන රටවේ තාම කුටු වටේම ගිහිල්ලා හොඳින්න ඕන, නැවෙන්න ඕන, ඉඹින්න ඕන. කොච්චර ධර්ම අර කරනවා. බලන්න සාමාන්‍ය දවසකට රෑ 3ට නැගිටලා ඔය ටික කරන්න ගියොත් බලන්න හවස 2 3 වෙනකොට කොච්චර ඇඟට අමාරුද කියලා. දැන් මම මනමාලිය කවදාත් එහෙම ඉන්නවා. නෑ. උදේ හිටපු සතුටින්ම ඉවර වෙන්න කම්මින්. දැන් ඇයි ඒ වෙන්නේ? ඒ කියන්නේ ආගේ එදාට තියෙන සතුටක්. සතුට කියන්නේ ඩොපමින් කිමිකල් එක ඉෂුව කරා. ඩොපමින් රසායනිකය මුළු ඇඟ පුරාම ගෙවිලා ඇඟේ තියෙන සේරම සෛල ප්‍රාණවත් කරලා තියෙනවා. හැබැයි අපි හිතන්නේ කෙනෙක් මිය ගිය දාට අපි එක පාටම කඩන් යනවා. ඒ එදාට ඩොපමින් නිකුත් කරන්නේ නෑනේ. දැන් මේකෙන් ගන්න දෙන පණිවිඩය මොකක්ද? ඔබ විභාගෙන් ලකුණු ගන්න නම් හොඳට පාඩම් කරන්න නම් මේ ඩොපමින් කියන රසායනිකය හෝමෝනේ නිකුත් කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරන්නේ කොහොමද? ඉතාම සරල දේවල්. සමහරලාට ටිකක් ඇවිදලා එන්න පුළුවන්, හස දිහා බලන් ඉන්න පුළුවන්, පොඩි රිලැක්සේෂන් එක්සයිස් එකක් කරන්න පුළුවන්. සරල සරල දේවල් වලින් මේ කිමිකල් එක හදා ගන්න පුළුවන්. එහෙම වුණාම අපිට ඉගෙන ගැනීමෙන් හැකියාව උඟාක් වැඩි වෙනවා. දැන් අපිට පේනවා එතකොට මේ බුද්ධියේ මොලේ වැඩ කරන්නත් යම්කිසි හිතේ ශක්තියක් ඕන. හිතින් සතුට ඇති වෙනවා නම් හිතින් තෘප්තිය ඇති වෙනවා නම් මොලේ සක්‍රිය ක්‍රියාත්මක මොලේ සක්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් මතක තියෙන හැකියාව වැඩි හිතේ උදාසීන නම් උකටලී නම් අපට පුතේ මාත්‍රති කියලා කී කී ඉන්නවා නම් හිතේ තියෙන උද්‍යෝගය නැති වෙනවා එහෙනම් අපිට ඉගෙන ගන්න එකක් නැති වෙනවා එතකොට පේන එතකොට විභාගේ ලකුණු ගන්න නම් වැදගත්ම දේ තමයි සතුටින් වැඩ කරන්න පුහුණුවක් ලබන්නම ඕන සතුටින් ඉන්න හැටි ඉගෙන ගන්න ඕන අපි ඉස්සරහට බලමු කොහොමද එහෙම ඉන්නේ කියලා
එතකොට තොරතුරු දැනුම් බාට පත් කරගන්න නම් අපි හුඟක් වෙලාවට පරිසරයේ තියෙන වෙනස්කම් කරගන්නට අපි පසිදුරන් යන ගන්න තොරතුරු එකක් තමයි සතිමත් බව. සතිමත් බව කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ හිත එක තැනකට සංකේන්ද කරලා තියාගෙන මේ කියා. ඒක හරි වැදගත් වෙනවානේ මේ සතිමත් වෙ ඉන්නේ මේ මොහොතේ මෙතන. දැන් අපි දැන් මේ දේශනේ අහනවා නම් ඔබ ඉන්න ඕන මේ මොහොතේ මෙතන. වෙන වෙන දේවල් හිත හිතා ඊය කරපු දේවල් හිත හිතා වෙන වෙන රූප පොයින්ට් එක බල බල හිටියොත් එහෙම මේ මොහොතත් නැති වෙනවා. ඒතර මූලික දේ තමයි සතිමත්ව ඉන්න පුරුදු වෙච්ච ළමයාට අඩු කාලෙකින් වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකද අපි ඒක ඉගෙන ගන්න ඕන. එහෙනම් රිලැක්සේෂන් කරන්න පුළුවන්. රිලැක්සේෂන් කියන්නේ මනස ඉහිල් කිරීමේ අභ්‍යාස. මනස ඉහිල් කිරීමේ අභ්‍යාස කියලා කියන්නේ වෙන අපූර්ව දෙයක් නෙවෙයි. අපි ඕන කෙනෙකුට කරන්න පුළුවන් අඩු ගන්න ඩීප් බ්‍රීතින් කියලා කියන්නේ ගැඹුරින් හුස්ම ගැනීම. කකුල් දෙකයි අත් දෙකයි ළඟ තියාගෙන ඇස් දෙක හොඳට පියාගෙන හොඳට වෙනහළු පිරෙන හොඳ උස්මක් අරගෙන ටිකක් රඳවන් ඉඳලා හුස්ම හිමියෙන් සිර පිට කරන මේකට කියනවා ඩීප් බ්‍රීතින් කියලා. ගැඹුරින් හුස්ම ගැනීම. මේව දහසරයක් විතර ගැඹුරින් හුස්ම ගන්න ආරම්භ බලන්න අපිට කොච්චර සැහැල්ලුවක් ඇති වෙනවද කියලා. එතන අපි සමහරලාට අපි එහෙමේ දුවලා හිත එහෙමේ දුවපුවා සේරම එක මොහොතෙන් අපිට රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි පාඩම් කරන්න විනාඩි 15 නම් සතිමත් බයෙන් පාඩම් කරන්න විනාඩි 15 ඒක හොඳටම ඇති. දැන් හුඟක් ළමයි පාඩම් කරනවා නිදි මරාගෙන පාඩම් කරනවා අන්තිමට මොකුත් මතක නැහැ. ඒ මතක තියෙන්නේ කොහොමද? දැන් එයා පාඩම් කරලා තියෙන්නේ මේ තරහෙන් අමාරුවෙන් වේගයෙන්. එතකොට හරියන්නේ නැහැ. අපි එතකොට හැම වෙලේම සතිමත් බවෙන් කියන්නේ මයින්ඩ්ෆුල්නස් බොහොම එනර්ජි සීයෙන් වැඩ කරන්න. සිත ඒකාග්‍රකව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. එතන අපි පාඩම් කරනකොට හුඟක් කලකට වැදගත් දෙයක් තමයි ඉන්ද්‍රිය කීප් එකටම සම්බන්ධ නම් මතකේ තියෙන ප්‍රමාණය වැඩි. දැන් මේ මොලේ තියෙනවා මේ ඇඳලා තියෙන වගේ මේ එක එක ඉන්ද්‍රියන්ට මොලේ තැන් තියෙනවා. අතට තැනක් තියෙනවා, නහයට තැනක් තියෙනවා, කට්ට තැනක් තියෙනවා, කණ්ඩ තැනක් තියෙනවා. මේ මොලේ එක එක පදස් තියෙනවා. ඒකට ෆැකල්ටි කියලා කියන්නේ. මේ එක එක ෆැකල්ටි එක වෙන වෙනම තිබුණාට අපි ඉගෙන ගන්නකොට මේ අන්‍යෝන්‍ය සම්බන්ධ උනොත් දැන් මම මේ කතා කරනකොට ඔවර මය කන කටින් පිටන වචන ඇහැ. ඔබේ කන හා සම්බන්ධ ෆැකල්ටි එක ශක්තිමත් වෙනවා. මම රූප රාම දාන්නේ ඔබේ ඇහැ සම්බන්ධ ශක්තිමත් වෙනවා. ඇහින් දැකලා කනින් අහනකොට උදෙක්ම ඇහින් දැක්කටත් උදෙන්ම කනින් ඇහුවටත් වැඩිය ලොකු වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ මේක අපි අතින් ලියනවනේ. දැන් මේ කියන දේවල් ඔබට අවශ්‍ය ද? ආ මේ කරුණු තුන මට වැදගත් කියලා අතිනුත් ලියනවනේ. මොලේ ඇතුලේ මොකක්ද වෙන්නේ? අතට ඇති කොටසයි ඇහැට ඇති කොටසයි අතට ඇති කොටසයි තුනම වර්ධනය වෙනවා. ඒ තුන එකට සමෝදාණේ වෙනවා. ඒක එකට එකට සම්බන්ධ වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධ වෙනකොට මතක තියෙන ප්‍රමාණය වැඩි. ඒකද අපි ළමයි නිතරම කියන්නේ කොළයක් පෑනක් අරගන්න නැතුව පාඩම් කරන්න යන්න එපා. පාඩම් කරන අතරතුර ලියන්න දෙනවා ලියා ගන්න. අඳින්න දෙනවා අඳින්න. අතත් වැඩ කරන්න ඕන. සටහන් නිතර ලියලා බලන්න. උත්තර ලියලා බලන්න. ගණන් හදලා බලන්න. ඒ කියන්නේ අතන අතින් වැඩ කරනකොට මේ මොලේ ඊට අදාළ ෆැකල්ටි එක උද්දීපනය වෙනවා. ශක්තිමත් වෙන ශක්තිමත් වෙන්න අපේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකින්ද නිරන්තරයෙන්ම ඒක කියන්නේ මල්ටි සෙන්සර් ලෙසන් කියන්නේ. ඉන්ද්‍රිය කීප් එකකට සම්බන්ධ වෙනවා. ඇහින් දැකලා, කනින් අහලා, අතින් ලියලා, ළඟ ඉන්නවනම් ඉබලත් බලලා. ඒ තියුණොත් එහෙම මතකේ හොඳටම වැඩි වෙනවා. ඒකින්ද විභාගට යන්න ඉස්සෙල්ලා නිරන්තරයෙන්ම පාඩම් කරනකොට නිකාම් පොත අර පාඩම් කරන්න එපා. නිකාම් පොත අර කියවන්න එපා. පොතක් අරන් බලනකොට වෙනම ශිල්පයක් තියෙනවා. අපි එක්ස්ට්‍රා ඉගෙන ගන්න. එතකොට දැන් අපි අතීත තොරතුරු සම යා කරලා බලන්න පුළුවන්. දැන් තමයි අපි ඉගෙනගත්තු දේ ඉස්සර ඉගෙනගත්ත එක ගලපලා බලන්න ඕන. එතකොට ගලපලා බැලුවොත් තමයි අපේ මතකය අලුත් වෙන්නේ. ඊළඟට ඇමිග්ඩලා වල මේක පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඇමිග්ඩලා කියලා කියන්නේ අපේ මොලේ තියෙන කොටස් තුනක්. යටම කොටස අපි කියනවා ඒකට අපි කියනවා රෙප්ටයිල් බ්‍රේන් කියලා. කුරග මොලේ කියලා. ඇමිග්ඩලා තියෙනන්නේ හරි. ඇමිග්ඩලා කියන්නේ ඉතිහාසයේ පුරාම පැරණි මොලේ පොඩි කොටසක් තියෙන. ඒක හරි පාවකුයි. මොකද ඇමිග්ඩලා වලින් තමයි අපේ සම්පූර්ණ මේ අපිව මේ මැරෙන්නේ නැතුව ජීවත් කරවන්නේ. ඒ මොකද ඒක හැම වෙලේම අපේ මුළු පද්ධතියම ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා. ස්වයං ක්‍රියාකාරීත්වයට. අපි දැන් හුස්ම ගන්නකොට හිතන්නේ නැහැ නේ. අපි දැන් මගේ ආහාර දිරවන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඊළඟට මගේ ලේ ගමනාගමන යන්න ඕන හිතන්නේ නැහැ නේ. මේ හැම දෙයක්ම ඉබේම සිදුවෙන. ඒ සිදුවෙන්නේ ඇමිග්ඩලා වල බලපෑම. අවිඥානකව සිදුවන කියලා කියන්නේ. සවිඥානකව සිදුවන කියන්නේ හිතාමතා කරන්නේ. අවිඥානය කියන්නේ හිතාමතා නොවිතා ඉබේ සිද්ධන එක. ඒ කියන්නේ ඔටෝ පයිලට් වල නිකම්ම සිද්ධ වෙන. ඒක කරන්නේ මේ ඇමිග්ඩලා කියන කොටස.
ඒක අපේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒකත් තාම පොඩ්ඩක් තියෙනවා. මේකට අපි කියන්නේ මේක ඉතිහාසයේ මිනිසාගේ මුලේ පරණම ඉතිහාස කොටස තමයි ඔය reptile brain. Reptile brain කියන්නේ උරග මොලේ. ඒතර උරග මොලේ කොටස තමයි මේ amygdala තියෙන්නේ. ඇයි ඉතින් දැන් අපි හදිසි එක පාටම සර්පයාවගේ තමයි. ෂණිකෝපයින්. ෂණිකෝප ක්‍රියාත්මක කියන. එවෙලෙම ඔටෝමැටික්. එවෙලෙම ක්‍රියාත්මක කරන. සමහරවිට අපි පාරේ යනකොට බස් එකක් ඇඟට කැපුවොත් අපි දන්නේම නැහැ පැනලා ඉවරයි. හිතන්නේ නැහැ. හිතන්නේ ඉස්සලා පයින්. ඒ පයින්නේ අර උරග මොලේ ක්‍රියාකාරී. ඒක අපිට හරියට උදව් වෙනවා. ඒක උදව් වෙන්නේ අපේ පැවැත්ම තහවුරු කරගන්න. එතකොට යම් කිසි අපිට තරහක් ආව ආතතියක් ආව ආත්‍රි කියන වචනේ අපි කියනවා ක්ලමතේ කියලා කියන්නේ සමහරවිට අපේ හිතේ තියෙන පීඩාකාරීත්වය ඒ පීඩාකාරී තත්ත්වයක් එනවා නම් අර ඇමිග්ඩලා තමයි ක්‍රියාත්මක වෙන්නේ අපිට කවුරු හරි ගහන්න එනකොට ඇමිග්ඩලා ක්‍රියාත්මක කරනවා ඒතර ඊටවත් දැන් ක්‍රියාත්මක දෙකක් ෆයිට් ඕ ෆ්ලයිට් කියන්නේ එක්ක ගහ ගන්නවා නැත්නම් පැනලා දුවන සටන් කිරීමව පැනලා දිවි. ඒතර ඇමිග්ඩලා එක අපිට උදව්ව කරන්නේ. අපි ඉස්සරහට අපේ යනකොට අඩියක් આવොත් එම්. අපි මොකද කරන්නේ? එකපාරට ඇමිග්ඩලා කියනවා පණ බේරම් පැනපන්. අපි ඒක කරලා පැනලා දුවලා බේරගන්න. එතකොට ඒ අපිව බේරගන්න ඇමිග්ඩලා හිතන්නත් ඉස්සල වෙලා ඉවර. මේක සත්ත්ව ලෝකේ නම් හොඳ උදාහරණ තියෙනවා. දැන් සත්ත්වයෙක් මේ කොටියෙක් දැක්කම මුවෙක්ව මුවාට පුළුවන් කොටියව දැකපු ගමන් විනාඩි 4ක් වේගෙන් දුවන්. කොටියට වැඩිය වේගෙන් දුවන් ශක්තියක් තියෙනවා. ඒ මොකද පණ බේරගන්න ස්වභාව ධර්මයේ හදලා තියෙන්නේ එහෙමයි. හැබැයි විනාඩියකට පහ වුණොත් කොටිය ඇවිල්ලා මෝ අල්ල ගන්න. ඒ වගේ අපිටත් යම් යම් අවස්ථාවල අපිට මේ උදව් කරන ඇමිග්ඩලාව හරි වැදගත්. හැබැයි හැම දෙයකටම ඇමිග්ඩලා ක්‍රියාත්මක වුණොත් අපේ දක්ෂතා යටපත් වෙනවා. ඒ කියන්නේ පණිවිඩයක් ආවම ස්ට්‍රෙස් ගතිය තියෙනවා නම්, ක්ලමතේ තියෙනවා නම්, මානසික රෝගයක් තියෙනවා නම්, මානසික අක්‍රමතා තියෙනවා නම් හැම වෙලේම ඇමිග්ඩලා තමයි ක්‍රියාත්මක. ඒකට තමයි පණිවිඩය යන්නේ. නැ වැඩක් නැහැ තේරුමක් නැහැ කියලා එක්කෝ අර උදාසීනකම ඇති වෙනවා පලා යනවා එහෙම නැත්නම් අපි ඡන්දතා පෙන්නනවා ගහන්න හදනවා සමහරවිට තරහ ගියාම පොත්ති කල්ලා පොළවේ ගහන සමහර ළමයි පාඩම් කරන් පාඩම් ගිහලා අම්ම මොකක් හරි කියවා අම්මලත් එක්කම බැල්ලා සමහරවිට ගෝප්පැල්ල ගහන පොළවේ අනේ මොකද ඒ අර ඇමිග්ඩලා තමයි වැඩ කරන්නේ මොකද දැන් අර ඉන්නව තද පීඩනයකනේ ඒ පීඩනය ඇති තව කවුරැල්ල වචනයක් කිව්වත් ඇති පුපුරන්න ඒ කියන්නේ සමහරලාට ගොඩක් ඕන වෙන්නේ ඒක වචනයකුත් ඇති යාට හොඳටම සම්පූර්ණ රණ්ඩුවක් ඇති. ඒ මොකද ඉන්නේ තද පීඩාකාරීකම. ඒකට අපි කියන ක්ලමත තත්ත්වයක් කියලා. ක්ලමත තත්ත්වයක් කියන්නේ ස්ට්‍රෙස් කියන එක. ස්ට්‍රෙස් කියලා කියන්නේ අපේ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපිට කල හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපිට වැඩ දීලා තියෙනවා. දැන් මේක ප්‍රතික්ෂේප කරනවා මොලේ. කරන්න බෑ. එතකොට එක්කෝ අපි මේක ඡන්දතාවයෙන් පෙන්නුම් කරනවා නැත්නම් අපි පැනලා යනවා. ෆයිට් ඕ ෆ්ලයිට් කියන්නේ ඒක. ඒවයි ක්‍රම ශිල්පතිය. එතකොට දැන් අපි ඉගෙන ගන්න ඕනේ ආතතිය අඩු කරගෙන කොහොමද පාඩම් කරන්නේ. හරි ඔච්චරම කිව්ව එකට. ආතතිය වැඩි වෙලා වුණාම පාඩම් කිරීම හැකියාව අඩු වෙනවා. ආතතිය නැතුව පාඩම් කරනවා නම් අර මයින්ඩ්ෆුල්නස් තියෙනවා නම් පාඩම් කිරීම හැකියාව වැඩි වෙනවා. දැන් මල්ලි පොත් දෙක තුනක් මම මෙතන දාලා තනකොට දැන ගැනීමට එකක් තමයි චිත්ත බල අභ්‍යාස. ඒ කියන්නේ රිලැක්සේෂන් එක්සයිසස් ටික ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කරන්න කොහොමද? එතන භාවනා අභ්‍යාස පෞර්ෂ්‍ය වර්ධන භාවනා කරන්නේ කොහොමද? මානසික සුවතා සඳහා සරල භාවනා අභ්‍යාස. දැන් මේ මේවායි ක්‍රම ශිල්ප වල තියෙනවා. හරි සරල ක්‍රම ශිල්ප විනාඩි 2ක් 3ක් ඇතුළත අපි ආපහු යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකෙන් අපි නිරන්තරයෙන්ම බලන්න ඕනේ හිත අවුල් කරගන්න නැතුව ඉන්න. ඉච්ඡා භංග කියන්නේ බලාපොරොත්තු කඩවි. ෆ්‍රස්ට්‍රේෂන්. දැන් සමහර අය ඉච්ඡා භංග තත්ත්වයටපත් වෙලා ඉන්නේ. එතකොට වැඩ කර වැඩක් නැක සැරේ බයිපාස් කරලා පෙළුණා මං කියන්නේ ඉච්ඡා භංග. අත්හැරලම දාන්න. එහෙම අතාරින්න හොඳ නැහැ. එහෙම තමයි. අපි හිතරන්නේ නැහැ. මේ සැරේ අතාරන කම අපිට ටිකක් දුක තමයි. දුක නම් අපිට දවස් කීපයක් ගත කරාම අඩුවේ. අපි කියන දුකක් ඇති වුණාම ක්‍රම හතරක් තියෙනවානේ දුක නැති කරගන්න. කෙනෙක් මිය ගිය වුණාම තෝක අපිට තියෙනවානේ. තද විභාගයක් අසමත් වුණාමත් තියෙනවා. අපි මොකක්ද වෙන්නේ? එකක් තමයි අපිට අඬන්න පුළුවන්. ඇඬුවට කමක් නැහැ. අඬලා දුක තේරම පිට කරගත්තට පස්සේ අර කියන වේදනාව අඩුවෙලා. ඒකිට අඬන එක ඇත්තට අඬන එක හොඳ ලක්ෂණයක් නරක දෙයක් නෙවෙයි. දැන් අපේ බවුලේ කෙනෙක් මිය ගියා අපි තමාරු පෙරලි පෙරලි අඬනවා. ඉතින් අපි කියන අඬනවා නම් හොඳට අඬන්න දෙන්න. හොඳට මාන ලැබුණා ඊට පස්සේ එයා තමයි ඉක්මනටම සෙටල් වෙන්නේ. කිසි අපහසුාවක් ඇති වෙන්නේ. අනිත් එක තමයි අපි අඬන එක හොඳ බෙහෙතක්. ඒකිට මේ අදහස් කරන්න බෑ හැමදේටම අඬනවායි කියලා. අඬුවට කමක් නැහැ. අඬනවායි කියන්නේ මේ හානිකර දෙයක් එම නෙවෙයි. ඒක සුභාද අපිට දීලා තියෙන්නේ අවශ්‍ය නිසා. ඒකින් දා දුකක් වේදනාවක් ඇති වුණාම අඬන එකෙන් හොඳයි. මොකද අඬනත් අපිට පාඩම් කිරීමට ආයෙ වැඩට බහින්න පුළුවන්. අනිත් එක තමයි කාට හරි කියන එක.
අපිට ප්‍රශ්නයක් දුකක් ඇති වුණාම කාට හරි කියන්නේ මේ රටේ ලෝකෙ ඉන්න ඇන්නේ නෙමෙයි මේක අහන්න පුළුවන් කෙනෙකුට කියන්න ඕන තමන් ඉතාලි හොඳ යාළුවෙකුට හැබැයි රොයිටර් කෙනෙක් නැති කෙනෙකුට කියන්න ඕන නැත්නම් එයා රට වටේම ප්‍රචාරය කරලා හෙට වෙනකොට ඔබට ඊට වඩා අමාරුවක් වෙනවා ඒක තමයි කවුන්සලර්ස් ලයිෆ් මම උපදේශකවරුයි ඒක කෙනෙක්ගේ කතා බහ කරන්න පුළුවන් ඔබ උපදේශකවරු කියන්නේ වෙන විද්‍යාවක් ඉගෙන ගත්තා ඒගොල්ලෝ දන්නවා හිත පිළිබඳ විද්‍යාවක් ඒගොල්ලෝ දන්නවා ඒතර ඔබේ ගැටලුවක් තියෙනවා නම් හොඳම දේ තමයි කවුන්සලර් කෙනෙක් හම්බෙලා කතා කරන්න ඔබට ඒක පන්ති බාර ගුරුවරයා වෙන්න පුළුවන් ස්කෝලේ කවුන්සලර් වෙන්න පුළුවන් නැත්නම් කවුන්සලර්ලා ආයතන වල ඉන්න පුළුවන් ඒ වගේ ඔබට කෙනෙක් හොයා ගන්න පුළුවන් ඒතර ඒකත් අර ආතතිය අඩු කරගන්න එක උපාය මාර්ගයක් මම කියවා දැන් දෙකක් එකක් තමයි අඩන් ඇන්ඩ් වල කම අනිත් එක තමයි කාත් එක්කයි කතා කරා කාත් එක්ක කෙනෙක් කවුන්සලර් කෙනෙක් උපදේශකෙක් රහස් රකින්න පුළුවන් කෙනෙක් කතා කරා තුන්වෙනි එක තමයි ලියන්නත් පුළුවන් හිතේ ඇති වෙන වේදනාව ලියන්න පුළුවන් දැන් සමහර නවකතා බී වෙලා තියෙන්නේ ප්‍රශ්පේෂෙන්ද තමයි ආතතියින්ද තමයි ඒ සමහරලාට කතුවරු කියලා තියෙනවා මගේ දුව පැනලා ගියාම ඒ වේදනාවමයි පිට කරගත්තේ මේක ලිය පොත්වල කියන්නේ ඒතර ඒ බලන්න ඒක හොඳ ලයක් නේ වෙන වෙන පිහියත් අරන් යනවා ගියා අයිඩියක් නැතුවට වැඩිය හොඳයි ඒ වගේ දෙයක් කරා එතන මම කරුණු තුනක් කිව්වා මොකද්ද අඬන්න පුළුවන් කියන්න පුළුවන් ලියන්න පුළුවන් හතරවෙනි එක තමයි කාලයට බාර දෙන්න පුළුවන් ඔබට ප්‍රශ්නයක් ආවම කාලයට බාර දෙ ඔබේ විභාග ප්‍රතිඵල එනවා හොඳටම බලාපොරොත්තු පාස් වෙයි කියලා ෆේල් කාලයට බාර දෙන්න අඬලා වොන්න ගන්න ඔබට කමක් නැහැ යාළුත් එක්ක කතා කරන්න පුළුවන් හැබැයි සුවාණයක් දැක්කනකොට අර තියෙන වේදනාව අඩු වෙලා අපි නැවත පටන් ගන්න වැඩ කරා ඒකද සමහර දේවල් තියෙනවා අපිට වෙලාව ඕනේ විසඳ ගන්න ඒකද අපි මේවා තොරවයි නැත් මේවා එක්ක අපිට වැඩ කරන්න බෑ පාස් වෙන්න බෑ ඒද අපි හිත සංසුන් කරගන්න ඉස්සෙල්ලා අපි කරන්නේ කළ උද්දේවල් මොනවද කුතුහලය දනවන ඉගෙනීම් කරන් තව හොයන්න පෙළඹේ ඇයි මෙහෙම වුනේ ඇයි මෙහෙම වුනේ ඇයි කියන ප්‍රශ්න ආන එතකොට අපිට ඉගෙන ගන්න අදහස් මතුවේ සතුරු සමබද්ධ කරන්න ඉගෙනගෙන ප්‍රතිඵල ලබන්න ඕන හරි හොඳයි මද ගාන සම්පූර්ණයෙන් හදලා ඉවර කරගන්න මගේ සම්පූර්ණ බැංක් බැලන්ස් එක හදා ගන්න පුළුවන් වුණා අනිවාර්යයෙන් මම වෙන්දර වැඩි හොඳ උත්තරයක් ලියාගත්ත කියලා Tamanට තෘප්තිමත් වෙන දැන් මම ලිපියක් එහෙම ලියලා ඉවරුනාම හරි සතුටක් ඇති වෙනවා මටම දැනෙනවා ඒ මොකද කොච්චර ලොකු සතුටක් තියෙනද ඉවරුනාම කියලා ඉවර වීමේ සතුට Tamanලා පොතක් ලියලා ඉවරනකොට පොතල් දිනනකොට අපි ඔල්වෙටි පීඩාවක් වෙලා ඒක ලියලා ඉවරනකම් අපි වැඩ හැබැයි ලියලා ඉවරුනාම ඇති වෙන සතුට අසීමිතයි ඒකින්ද ඔබත් එහෙමයි ඔබ විභාගෙටයක් පීඩාකාරී වෙන්න පුළුවන් ඒක ඔබට දැනේ මේ විභාගය ඉවරුනාට පස්සේ කොච්චර සැහැල්ලුවක් තියෙනවද කොච්චර සතුටක් තියෙනවද මෙන්න මේක තමයි අපිට එතෙන් තමයි අපි යන්නට ඕන ඒක තමයි ඇති කරගන්න ඕන එතකොට මුගක් දේවල් මතක තියාගන්න පහසුයි සතුරු ජනක පෙර අත්දැකීම් සිහිපත් කරන එක හොඳයි කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ අපේ පුංචි කාලේ වෙච්ච සතුරු ජනක දේවල් දැන් අපේ පාඨමාලාවල් දීම අපි ළමයින්ට කියනවා තමන්ගේ ජීවන චරිතය ලියන්න කියලා විශේෂයෙන් පොසිටිව් විදිහට ලියන්න නෙගටිව් සිදුවීම් පොසිටිව් විදිහට බලන්න පුරුදු කර ඒ පුරුදු කර සමහර ළමයි කියනවා ඒක ලියලා ඉවරුනාම ඇති සතුට දක්ෂතාවය අසීමිතයි අපි හිතුවේ නෑ මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා ඔබටත් පුළුවන් ඔබේ ජීවන තොරතුරු ලියන්න. තමන්ගේ අත්දැකීම් වල කෙටි කතා හරියට මාරු වෙලා යන්නේ ඒවා තමයි අමාරු. දක්ෂව ලියන්න පුළුවන් එක්කෙනෙකුට තමන්ගේ අත්දැකීමක් කෙටි කතාවක් කරතේ. එතකොට ඒක පස්සේ ඉගෙනුම් සාර්ථකතාවල් බලපං. ඉතින් නිරන්තරයෙන් දැනුම ඉහළට යන්න ඕන. පහළට යනව නෙවෙයි. ඉහළට යන පැත්ත තමයි අපි විවෘත කරගන්නට ඕන. එතකොට තමයි සාර්ථකත්වයට කරා යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට පේනවා මං කියාගෙන ඉන්නේ මොනවද? කුතුහලය දනවන්න ඉගෙන ගන්න. සතුරු සමග බද්ධ වෙලා ඉන්න නිරන්තරයෙන් සතුරත් එක්ක අපි ජීවත් වෙන්න ඕන හැම මොහොතක්ම සතුරු වෙන්න ඕන දැන් මෙතන මේ පෑ දෙකක් ඉන්නවා නම් සතුරු වෙන්න උත්සාහ කරන්න දැන් මං ඉන්නේ සතුරෙන් තමයි මම වැඩ කරන්නේ සතුටින් වැඩ නිම කරන්නේ සතුටින් පටන් ගන්න සතුටින් එතකොට මට හරි තෘප්තියක් තියෙනවා යමක් කරා කියලා සතුරක් ඇති වෙනවා ඔබත් ඒ විතර අද දවසට මගේ ටාගට් එක මම අචීව් කරලා තියෙනවා අද දවසට මම මෙන්න මේ පිටු පහ ඉවර කරන්න හිතාගෙන හිටියා මේ පිටු පහ මම නිම කරා කොච්චර සතුටුද අන්න එහෙම පුංචි ටාගට් තියාග ඒක නිම කරලා ඒ නිම කිරීමේ සතුට භුක්ති විඳින්න. අපි සමහර අය කවදාවත් ඒ සතුට භුක්ති විඳින්නේ නැහැ. අයියෝ තියෙන පොත් කන්දරාව කියලා පොත් ටික දැක්කම බය වෙනවා. ඊට පස්සේ එහෙම මේන් ටිකක් අරකට අරකට කරනවා මේකට කරනවා ඒක ආපහු උදවල ගහනවා ආයෙත් පටන් ගන්නවා. ඔය හිත නිකන් අවුල් වෙලා තියෙන්නේ. පිළිවෙලකට කරන්න සතුට වෙන්නම උත්සාහ කරන්න. එයින්ද අපි කියන නිතරම කළ හැකි දේ කරලා සතුට වෙන්න. පොඩි දෙයක් කරන්න. දැන් අද මම මේ උදේ දේශනයක් කරා දැන් මම දැන් තව දේශයක් දැන් කරනවා මේ දේශන දෙක කළම මම සතුටු වෙනවා ඒකට හෙට තව දේශන තුනක් විතර තියෙනවා මම ඒ දේශන තුන හෙට කරා ඒකට හැම වෙලේම කරමින් සතුටු වෙනවා ඒ සතුට කියන එක නැති කරගන්න එපා එතකොට තමයි සතුට වැඩි වෙනකොට ඔබට උඟාක් වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ ඉගෙන ගන්න කාලේ සතුටින් ඉගෙන ගන්න දැන් මට මතකයි වාසනාවට මම මේක extra දරගෙන නෙවෙයි මම ඉගෙනගත්තු කාලේ මම සතුටින් හිටපු කාලයක් මම විශ්වවිද්‍යාලෙට ගිහපු කාලේ හිත හිතා සතුටු වෙන්න පුළුවන්
අපි කොච්චර දේවල් කරලා තියෙනවද? අන්නේ හිත හිතා සතුරු වෙන්න පුළුවන් විදිහට තමයි විභාගත් හිතේ සතුරු වෙන්න පුළුවන්. පාඩම් මාලා කරලා හිත හිතා සතුරු වෙන්න පුළුවන්. කතිකාචාර්ය කරලා හිත හිතා සතුරු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අඩුපාඩුකම් තියෙන්නේ නැති. ඒව මට වැඩක් නැහැ. හැබැයි මම සතුරු වෙනවා මගේ ජීවිතේ මම සතුටින් ගත කරා. ඔබටත් තියෙන්නේ එහෙමයි. ඔබ අනිත් අයගේ අඩුපාඩුකම් ඔය ඔය අර ආණ්ඩු පෙල්ලන්න මේ ආණ්ඩු පෙල්ලන්න අර ඔබාමා දිනවන්න නැත්නම් ට්‍රම්ප් දිනවන්න ඕව කල්පනා කරගන්න ඉස්සෙල්ලා බලන්න ඔබගේ වැඩේ හොඳට කරගන්න පුළුවන්. ඒවත් කරන්න ඕනේ. හැබැයි පළවෙනි දේ තමයි ඔබ ඔබගේ වැඩේ හරියට කරගන්නත් ඕනේ. නැත්නම් වෙන්නේ මොකද්ද? ඔබ ධනාත්මකව හිතුවේ නැත්නම් මේ අවස්ථාව ඔබට අතහැරලා යන්න පුළුවන්. මේ අවස්ථාව අතහැරෙන්නොත් අවුරුද්දක් ඉස්සරහට යන්න වෙනවා. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්. ඒකද මේ මාස 2 3 මේ විභාග කාලේ ආසන්න වෙනකොට ෆුල් ටයිම් යොදන්න ඒකට ප්‍රමුඛතාවයකට දෙන්න. අපි ඊට වෙනම කතා කරමු. කෙටි කාලින මතකයෙන් දිග කාලේ මතකයට ගේන්න නම් අපි කාල සටහනක් කලින් වැඩ කරන්න ඕනේ. මේ වගේ හදාගන්න සති කාල සටහන. දැන් මේකේ පැය ගණන් දාලා තියෙනවා. ඔබට පුළුවන් මෙන්න මේ පැය 100ට 100ක්ම මේකට ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මොකක්වත් නැහල ඉන්න වැඩිය හුඟක් වැදගත් වෙනවා කාල සටහන වැඩ කිරීම. දැන් හුඟක් වෙයි සාර්ථක පුජ්‍යලයෙන් බැලුවොත් එහෙම ඒගොල්ලෝ හුඟක් වැඩ කරලා තියෙනවා. සමහර වහන කොච්චර කොහොම ඔච්චර වැඩ කරේ කොහොමද? මොකුත් විශේෂයක් නැහැ කාල සටහන වැඩ කරලා තියෙනවා. වෙලාවකට නැගිටිනවා. වෙලාවට පාඩම් කරනවා. ඒ වගේ අපිත් ඉගෙන ගන්න ඕනේ. දැන් ඔබ ඉගෙන ගන්න අද මට කියලා තියෙන්නේ විභාග සමත්තෙන් ඉගෙන ගන්න හැටින්නේ. එතකොට එහෙමනම් ඔබ වෙලාවට වැඩ කරන්න කාල තනක් හදාගන්න. ඒක මතකයෙන් කරන්න බෑ. ඉතින් උඟාක් කළාට නැගිටින වෙලාව ලියා ගන්න පුළුවන්. නිදා ගන්න වෙලාව ලියා ගන්න පුළුවන්. දැන් ඒ දෙක අතරතුර කොහොමද කාලය ගත කරන්නේ? ඒක අපි නිදා ගන්නටත් අපි කාලයක් වෙන් කරගන්න. ඒක සේරම මේ කාල තනනේ දා ගන්න පුළුවන්. දාගත්තට පස්සේ අපි එකින් එක නිම කරගන්න. ටු ඩූ ලිස්ට් කියලා අපි හදාගන්න. මම හැමදාම රැයට හදනවා හෙට දවස් වල මං කළ යුතු ලැයිස්තුවක්. ඊයෙත් මං හැදුවා. දැන් අද රැයට 10 හදනවා. හදලා ලැයිස්තුවේ තියෙන 10ක් 15ක් තියෙනවා. ඒකට 10න් 15න් 6ක් 7ක් හරි ඉටු කරගන්න පුළුවන්. ඒතර දෙක තුනක් අතහැරෙනවා. හැබැයි ඒක අදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර හැදුවේ නැත්තම් ඔය වැදගත්ම දේ අතහැරිලා නොවැදගත් ඒවා කරන්න පුළුවන්කම තියෙනවා. ඒකද විතරම සැරස්මක් හදාගත්තොත් ඔබට පුළුවන් මොනවද මං කලින් පාඩම් කරන්න. මොනවද ඊළඟට පාඩම් කරන්න. ආසන්න විභාගෙ මම කොහොමද ලෑස්ති වෙන්නේ. ඔය සේරම හිතට එන්න පටන් ගන්නවා කාල තරණක් හදන් වැඩ කරනවා. ඉතින් නිරන්තරයෙන් පුරුදුවන්න නිකාංව හැප්පසාර ක්‍රමයට මොකක් කරේ නම් පොතක් බලලා පාඩම් කරලා පාස් වෙනවා තමයි. ඒ පාස් වීමයි මං කියන්නේ පාස් වීමත් ලොකු වෙනසක් තියෙනවා. මෙහෙම සැලසුම් කරලා පාස් වෙන ළමයට වෙන්නේ ටික වෙලාවයි හොඳ ප්‍රතිඵලයක් ගන්න. සමහර අය දවස මුළුල්ලෙම කරලත් ඒ ප්‍රතිඵල ගන්නෙ. ඒකට හේතුව සැලස්මක් පියවරක් පාර යාම හැකියාවක් නැහැ. හැබැයි උසස් චින්තන ජාලය කියලා කියන්නේ ඔන්න අපි දැන් ඔබ වගේ ඉහළ විභාගයක් කරන්නයි ඉහළ මට්ටවල උපාධ්‍යාය මට්ටවට ආව ස්ටාර්ටඩ් මට්ටවට එනකොට ඔන්න අපේ ඉහළ චින්තන ජාල ක්‍රියාත්මක කරන්න ඒක තමයි මොලේ තියෙන්නේ මේ මොලේ වංකර මොලේ අර යට කොටස අපි කෝ උරග මොලේ කියලා මැද කොටස තියෙනවා ඒකට කියනවා මැම්මලියන් බ්‍රේන් කියලා ශීරපායි මොලේ කියලා උඩ කොටස තියෙනවා මේ පූර්ව ලලාට බාහිකයේ නල්ල මොල කොටසට ඒකට කියන්නේ නිව් හියුමන් බ්‍රේන් නව මානව මොලේ එතපි නව මානව මොලේ තමයි අපි ඉස්සරහට දිනු කරගන්න ඕනේ ඒක දිනු කරගන්න ඔබට පෙනේවි හරි ලේසියි උත්තර හොයන්න ගැටළු වලින් මිදෙන්න ඉතින් ඔබේ ලකුණු වැඩි කරගන්න ඒක තමයි අපි ඒක කරන්නේ මොනවද විග්‍රහ කරලා බලමු එකම දේ අපි කොටස් කරලා කෑලි ඇනලයිස් කරලා බලමු විග්‍රහ කරලා බලන්න මොලේ මේ ෆැකල්ටි මේ පූර්ව ලලාට බාහිකේ උගක් දීප්තිමත් වෙනවා මොලේ ඇදෙනවා ඒකට අපි කියනවා මේ ප්ලාස්ටිසිටි සුවිකාර්ය වාත්‍ය ඇදුනට පස්සේ ආපහු දැන් අපි කියමු ප්ලාස්ටික් පටියක් ඉලාස්ටික් පටිය මෙහෙම ඇදලා ඉවරලා අතාරින්න බර අර තියුණු ගන්නට පොඩ්ඩක් කරේ හැන් තමයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඇද්දර පස්සේ ටිකක් පුළුල් වෙනවා. අපි වෙන හෙට තවටියක් පුළුල් වෙනවා. මේ වගේ අපේ මොලේ ස්නායු තන්තු අදින්න පුළුවන් ප්ලාස්ටිසිටි ගතියක් තියෙනවා. ඒ ප්ලාස්ටිසිටි ගතියයි පාවිච්චි කරන්න ඕනේ. මේ විග්‍රහ කරනකොට විනිශ්චය කරනකොට ප්‍රමුඛතාගත කරනකොට තීරණ ගන්නකොට වෙන්නේ අන්නේ සුවිකාර්ය වාතිය. කවුරුහරි ගුරුවරයෙක් කියන දේ අහගෙන ඉඳලා ගිහිල්ලා ආපහු ලිව්වම ඔය ශක්තිය ඇති වෙන්නේ. හැබැයි ගුරුවරයා කියන දේ අනුව අපි ඊළඟට අපි දෙන පැවරුවක් දෙනවනේ. අපි සමහර ගැටලුවක් දෙනවනේ. තමයි ඔබට ගාණක් දෙනවනේ. ඒක ගැටලුවක්. දැන් එතකොට ඔබ විග්‍රහ කරන්න ඕනේ. ඇයි මේක මෙහෙම උනේ? මේක වෙන විදියක් තියුන්නේ නැද්ද? ඒකද අපි විනිශ්චයක් ගන්න ඕනේ. මේක මෙහෙම තමයි හොඳම ක්‍රමය තමයි හොයාගන්න තියෙන්නේ. ඊළඟ ප්‍රමුඛතාගත කරන අපි සිල්ලා කරන්න ඕන මොනවද? ඊළඟ කරන්න ඕන මොනවද? ඊළඟ තීරණ ගන්න. මේ සේරම අර මොලේ තියෙන නව පූර්ව ලලාට බාහික නැත්නම් නව මානව මොලේ දීප්තිමත් කිරීම. ඒකද අධ්‍යාපනය කියන්නේ අපි වගේ ඉහළ මට්ටමට ආව ඔබ වගේ ඉහළ තලයකට ආවම මෙන්න මේ හතරට මුල් තැන දෙන්න. කියන දේ අහගෙන කටපාඩම් කරලා කියලා විභාගෙ ලියන එක සරල වැඩක්. හැබැයි ඒක ඔබේ ශේෂ්ඨයේ හරියන එකක් නැහැ.
එතකොට එම්බෙඩේම ඉන්නේ අභියෝගයක්. අලුත් ගැටලුවක්. අලුත් ගැටලුවක් ආම ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඒක විග්‍රහ කිරීම, විනිශ්චය කිරීම, ප්‍රමුඛතාගත කිරීම, ලයිස්තුගත කිරීම, තීරණ ගැනීම මේවා මතක තියාගන්න. එතකොට මේවා කරන්න කරන්න දක්ෂතා වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට තොරතුරු මනසේ ක්‍රියාත්මක කරන්න. ගැටලු විසඳන්නේ කොහොමද? අපි ඉස්සර කිව්වනේ 21 වෙනි සතවර්ෂයේ පුජ්‍යලයන්ගේ විශේෂ නිපුණතාවක් තමයි ගැටලු විසඳන්නේ. අපි හැමදාම ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. සැලසුම් කරන්න ඕන. දැන් ඔබේ වෘත්තීය මට්ටමේ ගියා. ඔබ මේ විභාගේ සමත් වෙලා ඔබ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණා. ඔබට මේවා ගොඩාක් කරන්න වෙනවා. ඔබට අනිවාර්යෙන් ආයතනයේ සම්පූර්ණ ඔබාතේ තියෙන්නේ ගැටලු විසඳන්න ඕනේ. ඉස්සර රජ කාලේ ඉඳලා මෙහෙමනේ. රජ කාලේ නම් රජුගේ දෙපැත්තේ හිටිය දෙන්නයි නේ. එක්කෙනෙක් හිටියා පුරෝහිත, අනිත් පැත්තේ මහදන සිටුව. දැන් මහදන සිටුවලා කියන්නේ අද ඉන්නේ ඇකවුන්ටන්ට් වගේ තමයි. එයා තමයි රටේ සියලුම මුදල් පරිහරණය සම්බන්ධව දන්නේ. රජුරෝ දන්නේ නැහැ. මෙහා පැත්තේ එක අතක් පැත්තේ ඉන්නේ මහදන සිටුවරයා. අනිත් පැත්තේ ඉන්නේ පුරෝහිතය. පුරෝහිතයා දේශපාලන ක්‍රියාදාම බලා ගන්න සම්පූර්ණ ආර්ථිකය බලාගන්නේ මහදන් සිටුවරය. මේ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් තමයි හිටිය රජුරේ එහා පැත්තේ. එයා තමයි සම්පූර්ණ රටේ මුදල් හසුරුවන්නේ. ඒතර ඒ රටේ මුදල් හසුරුවන එකේ අර්බුදයක් තියෙනවා නම් ඒ මහදන් සිටුවරයාගේ තසාර්ථකත්වය. ඊටම අපි දන්න ඕනේ ගැටලු විසඳනකොට අපේ දායකත්වය වුණා. මේ ගැටලු කල්ැතුව දකින්න පුළුවන් වෙනවා. සැලසුම් කරන්න පුළුවන් වෙනවා. තව අවුරුදු පහකින් මේ අපේ ආර්ථිකය මෙන්න මෙහෙම වෙනවා. අපේ ආයතනය මෙහෙම ගියොත් නම් වැටෙනවා. මේ අපේ ආයතනයේ ඊළඟට මොකද කරන්න ඕන? ඔබේ තියෙන මේ සැලසුම් කිරීමේ දක්ෂතාවය ගැටලු විසඳන දක්ෂතාවය නැත්නම් ආයතනයක් දුවන්න බෑ. ඒක නිසා මුදල් හා සම්බන්ධ ක්‍රියාදාමය තමයි ප්‍රධානම සාධකය ආයතනවල සාර්ථකත්වයට. ඒ කියන්නේ උඟා CEO ලා ඉන්නේ කවුන්ටර්ස් ලා ලංකාවේ මායිතන උඟා ආයතනවල කවුන්ටර්ස් ලා තමයි ප්‍රධාන විධායක නිලධාරීවරු වත් කරලා තියෙන්නේ. ඒක මොකද ඔවුන්ට මේ කරුණු දෙකව තියෙනවා කරන්නේ. ඔව් සැලසුම් කරන්න ඕන ගැටලු විසඳන්න ඕන. ඒක නිසා ඔබේ ඔබේ තාක්ෂණ ඥානේ ඔබේ ඉගෙන ගන්න විශේෂ කරුණු හරි වැදගත් වෙනවා ආයතනයක් පවත්වාගෙන යන්න. ඉතින් අපි මේ කල්ැතුව ඉගෙන ගන්න කාලෙම මේවා කරන්න ඕන. පුරෝකථනය කරන්න. මෙහෙම ගියොත් මෙහෙමයි වෙන්නේ. කල්ැතුව හිතන්න පුළුවන් වෙන්න ඕන. මේ විදිහට අපි වේදන් කරගෙන ගියොත් ගිහිලා තමයි මේ බ්ලොක් එකක් කරන්නේ. එහෙනම් කල්ැතුව මේකට අපි විකල්ප හොයාගන්න ඕන. මෙන්න මෙහෙම හිතන්න. හිතන්න නැතුව නිකන් ගාන හදල ඉවර පාස් වෙන එක නේ වැදගත්. ගැටලුවක් ආම ගැටලුව අභියෝගයක් කියලා අරගෙන අභියෝගෙට විවිධාකාර උත්තර කල්පනා කරලා ඒ උත්තර වලින් එකක් තෝරගෙන ඒක ක්‍රියාත්මක කරලා උපකල්පනය කරලා අන්න එහෙම ලොකු ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමය කරනකොට අපිට පෙරේවි ඔය ඉගෙන ගන්නවා තේරම ලේසියෙන් මතක තියෙන. හරිම ලේසියි. ඒක මතක තියෙන මොකද අභ්‍යාස කරලා තියෙන. ඉගෙන ගත්ත හැමදේම ප්‍රායෝගිකව භාවිත කරලා. ඉහළ මට්ටේ බුද්ධි ක්‍රියාකාරකම් කියන්නේ ඒවා. එතකොට දිගු කාලින මතකේ රඳාපවතින. එතකොට අපිට ප්‍රශ්නයක් එනකොට දන්නවා ආ මේකට මෙහෙම තමයි උත්තරේ හොයන්න ඕන. මම මීට කලින් මෙන්න මේ වගේ ගාණක් දැකලා තියෙනවා. මීට වඩා මේ වගේ අභියෝගයක් මට ඇවිල්ලා තියෙනවා. අය ඒකත් එක්ක යා කරලා මේක දැන් කොහොම සංසන්දනේ. ඔන්න දැන් ඔබට තියෙනවා ලේසියෙන්ම ක්‍රියාදාම. ඒකින්ද අපි ලොකු වැඩක් කරන්න හිතන්නේ. එතන මනසේ මේ ක්‍රියාදාම කරනකොට අපිට පෙනේවි හරි සරලයි ඉගෙන ගන්නවා කියන එක. ඒතර මේවා සේරම අපි දන්නේ නැතුව සිද්ධ වෙනවා දැනටත්. මම මේවා මතක් කරලා දෙනවා. ඔබත් මේ ඔබ ඉගෙන ගන්නකොට මම කරලා තියෙනවනේ. දැන් ඔබට හිතන්න බලන්න මම කරලා තියෙන ගැටලු විසඳපුවේ කනේ. සැලසුම් කරපුවේ කනේ අපි හදලා තියෙන්නේ. අපි අනුමාන කරානේ මෙහෙම වෙයි කියලා උපකල්පනය කරලා තියෙනවානේ කරලා තියෙනවා. දැන් අපි කියන්නේ කරලා තියෙන දේවල් ටික ඔබට මතක් කරලා දෙනවා. ඔබ ලොකු වැඩක් කරනවා කියන්නේ. එච්චරයි. වෙන මොකොත් අපි අලුතෙන් දෙයක් යෝජනා කරනව නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? යම සිහිපත් කරන විට මොලේ තිබේ ජාල යලි සක්‍රිය වෙනවා. ඒ කියන්නේ එක එක වෙබ්සයිට්ස් වගේද. ජාල තියරවන යන නිදාගෙන වගේ ඉන්නේ. ස්නායු ජාල සොහේ තියෙනවා. හැබැයි අපි ආපහු මතක් කරනකොට වැඩි වැඩි ඉගෙන ගන්නකොට ඒව ආයේ පණ ගහලා එනවා. ඒකද බුදුහාම දේශනා කරලා තියෙනවා භාවිතා බහුලීකතා යහනීකතායි කියලා වචන තුනක් වෙ දැනුමත් පාවිච්චි කරනවා. භාවිත කරන්න කියන්නේ නැත්නම් ප්‍රායෝගිකව අභ්‍යාස කරන්නේ. නෑ එකම දේ ප්‍රැක්ටිස් කරා ප්‍රැක්ටිස් කරන්න. ගණන් හදන්න. අවුරුදු ගණන් පසුගිය ප්‍රශ්නවල ගණන් හදන්න භාවිතා කර. යලි යලිත් අභ්‍යාස කර බහුලීකතා. එකම දේ යලි යලිත් කරනකොට එකම ප්‍රශ්න වත්තරේ නැවත නැවත කරනකොට අපිට පෙනේවි කොච්චර දේවල් ලේසි වෙනවද. ඊටද මේක අපේ ඉදිරි ගමනට දැනුම ගෙනියන්න යානිකතා. යානයක් වයි ක්‍රියාත්මක කරනවා. අරුගානේ මුල් වචන දෙක භාවිතා බහුලීකත. ඒක හරිය වැදගත් ඔබේ ශේෂ්ඨයට. භාවිත කරන්න. දැන් අපි කියනවා අර ස්ටිග්මන්ඩ් මේ ඇරිස්ටෝටල් කියනවා ඔබට ලේඛකයෙක් වෙන්න ඕන නම් හැම දවසකම විනාඩි 20ක්වත් ලියන්න එක. විනාඩි 20ක්වත් ලියනකොට හැමදාම ටික ලියනකොට භාවිතා ඒක බහුලීකතාව. දැන් මම දවසකට හැමදාම පැයකට වැඩි ලියන. ඒක මගේ පුරුද්දක් කරලා තියෙන. ඒකත් මේ භාවිතා බහුලීකත. ඒක ලියනකොට ලියනකොට කියනකොට කියනකොට ගණන් හදනකොට ඒක තහවුරු වෙනවා. කියන නිරන්තරව ඒක භාවිතා බහුලීකතා. ඒ වචන දෙක මතක තියාගන්න. භාවිත කරන්න බහුල වශයෙන් කරන්න. නැවත නැවත කරන්න රිපිටිෂන්. මේක ගිය අවුරුද්දේ තෝ ප්‍රශ්න පත්‍රය හැදුවා නෑ මොකක්ද ඕන්නෑ කියලා හදන්න හැමින් ඉන්න එපා.
දැන් ඔබ ගිය අවුරුද්දේ හදපු ප්‍රශ්න පත්‍රයක් නේද උත්තර ආදාරම් හදාර බලන්න තමයි ඔබ ගිය අවුරුද්දේ හදන්න ගියේ පැයක් ගියා නම් දැන් අපිට විනාඩි 45 හදන්න පුළුවන් ඔබ තාස් මාසයකට පස්සේ අරන් හදුවත් ඔබ විනාඩි 30 හදන්න පුළුවන් ඔන්න දැන් ඔබේ අර හැකියාව වර්ධන මොකද අර තේරම දැන් අපිට ඩික්මන් උත්තර හොයා ගන්න පුළුවන් මුල් අවස්ථාව හරි අමාරු අපිට මුල් අවස්ථාව අයන්නල යන කොච්චර අමාරුනවද අයන්නක් ලියා ගන්න මම හිතන අවුරුද්දක් විතර මම ගත කරලා ඉතින් දැන් අයන්නල යන මේ තප්පරයක්වත් ගත වෙනවද නේ දැන් අපිට අකු මේ තේරම කියව ගන්න විනාඩියයි ගත වෙයි තප්පරයක් ගත වෙන්නේ මේ හැබැයි මේක පොඩි කාලේ අපි අකුරෙන් අකුර ඈඳ ඈඳ අලව අලව කොච්චර අමාරුද කියව ගන්න ඒ භාවිතා බහුලීක එකම දේ යලි යලි කර දැන් ඔබ account එක කෙනෙක්ට පුහුණු වෙනකොට අවුරුදු 3ක් තිස්සේ මේ ආයතන වල ගිහිල්ලා පුහුණුව ලබනකොට භාවිතා බහුලී කතා කියන එක මතක් කර 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 වැඩියෙන් වැඩ ලැබෙනකොට හිතන්න හරි ෂෝක් මට දැන් අලුතෙන් දැන් ගිර ගන්න තියෙනවා මෙතෙක් කල මම කවදාවත් දැන්නේ නැති අභියෝගයක් අපි ආයතනද තියෙනවා මට අලුත් අත්දැකීමක් තියෙනවා ඔබට උඩින් ඉන්න ප්‍රධානීන ඔබට කියලා දෙන්නේ ඒක තර්ක කරන වාද කර ඒවා කියන්නේ හරි වැදගත් ඒවෙන් තමයි මොලේ සංවර්ධනය වෙන්නේ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නකොට වැඩි වැඩියෙන් ගබඩා වෙනවා ඒකට ඉගෙන ගන්න කියන එක වැඩි එකට සම්බන්ධයි ඉගෙන ගැනීම උදව් කර තව ඉගෙන ගත්තා තවත් උදව් කරන ඒකින්ද අපි මේ අවුරුදු දෙක තුන ඔබ මේ පාඨමාල ආධාරණ අවුරුදු දෙක තුන ඉතාම සාර්ථකව ඉස්සරහට යන්න නම් නිරන්තරයෙන්ම අභ්‍යාසවල යෙදෙන්නටම ඕනේ මේ මතක වර්ග කීපයක් තියෙනවනේ එකක් තමයි මේ කටපාඩම් කිරීම මේක තාමත් සමහර ඉස්කෝල්ල කරනවා මේකත් අවශ්‍ය දැන් තියෙනවා සමහර සූත්‍ර කටපාඩම් කරලා තියාගන්නවා සමහර සංඛ්‍යාලේ කටපාඩම් කරලා තියාගන්නවා හැබැයි මේවා ඉක්මනින් අමතක වෙනවා ඒකෙන් තමයි වචන ලෑස්තු දෙලයි කටපාඩම් කරන එක ඒසර ජාලගත වෙන්නේ නැති නිසා මතකේ දිගට පවත් වෙන්නේ ඒ වරියන් තනින් තනින් චුට්ටි චුට්ටි දිනුනට පස්සේ අපි ඒකට භාවිතා කරලා එකතු කරලා ගත්තොත් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒක රෝට් මෙමරි කියන එක අනවශ්‍යම නෙවෙයි ටිකක් අවශ්‍යයි මේක විතරක්ම අපි යන්නේ හරියන්නේ අපේ ශිෂ්‍ය වෙනකොට දැන් අපි කරන්නේ මොකක්ද අපි කරන්නේ මේ කෙටි කාලන මතකය දික් කාලන මතකයට මාරු කර ගන්නවා අපි අහක දැන් මම මේ දේශනය කරනකොට ඔබට ඇහෙලා මම දන්න කරුණුනේ මාත් මේක අහලා තියෙනවානේ කියලා මේ මොලේ ටට්ටක් ගාලේ මම එකතු වෙන කෙටි කාලන මතකය ඔය දවස් 3කට පස්සේ අහලා බලන්න මොනවද කිව්වේ කියලා මුකුත් මතකෙ දෙන්නේ නැහැ ටික දිනක් මේ කොලේක ලියාගෙන ගිහිල්ලා නවතනවද කල්පනා කරලා කියවලා බලලා මේ ටික මට වැදගත් කියලා හිතුවා අනේ එයාගේ මතක ප්‍රමාණය වැඩි වෙනවා කෙටි කාලීන මතකයේ දික් කාලන මතකයට යන්නේ අර නැවත නැවත අභ්‍යාස කරන එක නෑ විතරයි. නැත්තම් ගිහලා දේශනේ හොඳට අහගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා නිදාගත්තයි කියලා බෑ වැඩ බැරි වෙනවා. උගක් ආවිල කියද්දි කොච්චර හැමදාම ටියුෂන් ගියාද? මම ටියුෂන් එකක් නෙවෙයි දෙකක් ගියානේ. ඒත් බැරි වෙනවනේ. ටියුෂන් දෙකක් නෙවෙයි පහක් ගියත් එන්න බැරි වෙනවා. ඒ මොකද ටියුෂන් ගිහලා විතරක් විභාග සමත් වෙන්න බෑ. තමන්ම කරන්න ඕන. තමන්ම ගණන් හදන්න ඕන. අපි වෙනුවෙන් වෙන කවුරුවත් ගණන් හදන්න බෑ. දැන් රිවිෂන් එකක් කරන්නේ ටියුෂන් මාස්ටර් මේ ඉතින් කොහෙ තමන් හදන්නේ දැන් ගණන් හදලා 10ක් කරලා 10ම වැරදිලා 11 වෙනේක හරි ගියා නම් අනිවාර්යයෙන්ම ඔබ ජයග්‍රහණය ආයේ 12 වෙනේක වරදින්නේ නැහැ හැබැයි අර වරදින්න තමන් තමයි ඉගෙන ගන්න කොතනද වැරදුණු ඒක තමයි නිරන්තරයෙන්ම වැරදුණු තැනත් හොයා ගන්න වෙනවා කෙටි කාලන මතකේ ශක්තිමත් කරලා තමයි අලුත් දැනුම යාවෙන්නේ ඒතර පවතින දැනුමට අලුත් දැනුමක් එකතු කරගන්න මේම අර්ථවත් සම ගැලපුවාම තමයි ඉස්සරහට අපිට දිගට මතකේ තියෙන්නේ. ඒ දිගු කාලන මතකයට යන්න නම් මේ යලි යලිත් අභ්‍යාස කරන්න. යා නැවත නැවත කරන්නට ඕන. දැන් උගක් කරාට හිතන්න පුළුවන් මේවා කර කර ඉන්න පුළුවන්. නෑ පුළුවන්. පොඩ්ඩයි යන්නේ. ඉස්සර අපි උගක් මතක තියාගෙන මහන්සි වුණාට දැන් ඒක තප්පරෙන් පුළුවන් මතක තියාගන්න. තප්පර 10 පුළුවන් ඒ තේරම දේවල් මතක් කරගන්න. ඒ ඇති හොඳටම. එතකොට අපිට අර පරණ දැනුමට අලුත් දැනුම එකතු වුණාම ලොකු දැනුමක් ඉස්සරහට එනවා. එතකොට මේ අපි යම් යම් දේවල් ඒ කියන්නේ අලුත් තොරතුරු සිතේ තැම්පත් වෙන පැරණි මතකෙට ගලපා බලන්න. අලුත් ඥානක් හම්බුණා විතර මේක මම කලින් අහලා තියෙනවානේ. මම මේකේ සූත්‍රයක් දන්නවානේ. මේවයි ඥානක් මම කලින් හිතලා තියෙනවානේ. කොහොමද අපේ සර්ල එක හැදුවේ? අන්න අපේ පරණ මතකයක් ගලප ගන්න. අලුත් තොරතුරු එක්ක පරණ මතකේ ගත්තම එකට ගලපලා ඔන්න ඔබට අලුතෙන් උත්තරයක් හොයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතින් නිරන්තරයෙන්ම අලුත් තොරතුරක් ලැබුණාම පැරණි මතකෙට යන්න බෑ. මේක මීට කලින් මම දැකලා තියෙනවා මම මේ පොතක වාරේ කියවලා තියෙනවා එතක පාට ඔබට රටාව අඳුර ගන්න පුළුවන් රටාව අඳුර ගත්තම ඔබේ බුද්ධි දක්ෂතාව වැඩි වෙනවා ඒක විභාගයක් තෝරන වෙන විභාගෙදී ඔබට ගාණක් හදන්න හදන එක ඔබට මතක් වෙනවා මතක ආ මම මේක හදලා තියෙනවා එතකොට ඔබේ අර මේ සංජාන හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා එතකොට අපි සංජානනේ සහ මේ කොග්නිෂන් ප්‍රජානනේ මේ දෙක එකට වැඩ ගන්න ඕන අපි දැකපු දෙයක් ආපෝ ප්‍රජානනේ කියන්නේ කොග්නිෂන් පැත්ත බුද්ධියෙන් දිනු කර බුද්ධියෙන් දිනු කරාම අපි ආපහු
perception වලට යනවා. ආයත් අලුතෙන් ආයත් අලුත් අර්ථකථනයක් එනවා. ආයත් අපි අලුත් දෙයක් දැනගන්නවා. ආයත් අලුත් අර්ථකථනයක් කරනවා. මෙහෙම මෙහෙම තමයි දැනුම වැඩි වෙන්නේ. ටික 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 සංකීර්ණ වෙමින් යන්නේ perception ඉස්සර sensation perception cognition වගේ ක්‍රියාදාමයක් ඔක්සි. ඇහැට දකිනවා. ඇහෙන් අපි ඒක සංජානනය කරනවා. සංජානනය කළ එක ප්‍රජානනය කරනවා. Sensation, perception, cognition. Kita bi dam ya ti. Ikan dah ada dakin hamba deh cognition benit nih. Tapi dah ada dakin pada itu bi perception. Unar pasti namanya cognition itu perubahan nih. Itu pasti apa alu ting apa alu ting hitam. Mereka memang namanya apa yang kita ni merata apa priyat pakai ini. Itu kan apa itu pulau mana mereka apa mata ke wedi kerja ni kerana kipya. Sekarang tu mungkin pattern ini. Rata sakas kerana pulau. Apa yang kita mental map sahaja ni pulau. Bukan memang dah no. Yang memang rata kerana apa itu chart sahaja ni pulau. Memang graph chart sahaja. Apa itu yang mata kerja ni pulau. Itu mereka part value value ke hati ke part ya no. Mental map sahaja ni pulau. Lazy. Memang Tom Bushan ni mahadra ti. Jadi memang dah kebukaan. Apa itu pintu dahaya ke dolar ke north tak? Ikan pintu ada gaya tak? Ikan pintu kita lekap balaga tu tiak kelak mulai record kerja terpasi. Utterlian dia, mana? Eka pain na patangga. Tuh, apit lesia utterre gunung kerana puluang kau tiel. Predictions kianye, anumana kerana vaksin. Mulai satu honda makanan upaya marga tamai sarat kerana vaksin puluang. Tuh, mati wedi, mati ke wedi kerana tawat tekatna prediction. Mehema window, meh kanuara meh prinsipul lebendo. Mehka mehema gila mehema enda door. Anumana kerana hitane. Eka tuh kerana vaksin puluang. Tuh, eka tuh kerana mati ke wedi kerana puluang kau tiel. Api tahu ini ada dahayak kita kerana itu pasti pada bela awal dengan sakit cakaran awal sebelah kanan. Api memang neuroplastik masih sila tiuga, makanya snai suikari tahu. Alut neuron awal dengen. Itu korang alut neuron awal dengen, korang anu macam neuron kapal tu kereta. Jangan jahal itu korang. Bahwita nakoran jahal macilah. Use it to lose it. Eka sila kiuwe bahwita bau lekat. Bahwicikan keran, eka itu luar. Bahwita keran nanti nanti luar. Egi tapi yang kita dia kerana kita masa ayat tak kau udah nak kerja macam, ayat mulut berbentuk. Ayi, arah mulai istana itu tu macilah mengelak dia nak. Mereka mevake mekai kehendak sih mak sidder. Dalam wajib mek istana itu tu agak cerah berdua. Mereka mek kata antara kena mana mek guna kerja. Mereka mek undur itu dahaga, undur itu mata kerja. The more practice the new skill, the more stronger the connection would do. Itu ekkere kira ayam mah failure. Negative path is created. Don't know sama kerja mana ngasam apa ni. Dengan negatif patutnya kerja, meter istinau tamtu, meter dekatnya poli patutnya khadaga. Bukannya mama asamat kunjere. Tapi meter hebat kieno. Kau rewa aku orang dibagi wedak nazar meseri fail. Ini kapit counselling malam negatifnya kian nem hariyan nem wedak nem terumak nem ayam fail. Jadi aku orang kian lagi orang kau jadi. Atau hebat aku kiuwa mana? Atau istinau sakti matir. Dengan kita pain mar, tani lanuak koi di bicara dengan kami aku gila. Dengan hanya dua pertanyaan kawat, mereka mengajar lagi. Ekiannya dengan itu negatif petir berbeza. I am a failure repetition. Negative pathway is reinforced and strength. Very reinforced. Sakti mat kelar dia lewa. I am a failure kiri. Dengan kau tu pasti gak lama ini kata ayu jangan meseri besar. Hari yang akan naik. Meru dia terendah. Jadi emak gigi inno rendah. Mende me pathway me tadewe. Iti oh me itu berapa dana dana me. No dana nuat tau ni keran. Ya, itu tapi negatif. Indahlah berdak. Naya terumak, naya itu dia jika kalau dia mau terumak ista orang. Tapi kita ni langkah tiada mau mata berdak. Tapi kalau lama yang lagi, nasi mata berdak. Mungkin kalau kolej kan, lian bandu ada me, orang perasan, utar kia lian bulan kira. Lian orang, kalau dah hayat tiada, kia liver, hayat liver, hayat pulur hatra ini beri. Mungkin kalau lama dia ni mata kiri ni lagi. Ye, mungkin pas sebab dia ni mata kiri ni lagi ni kata mai, apabila dia lokum wasana. Mata kehidupan apa pisang kuri tambah ini jawasan ada melodi apa mata kena, kini dapat jiwa tenang pulu. Kita ni dapat hati, ate, nama, ingat kalau share benda mata kena patang kat tokoh ini. Orang ni kan, awal jalan kan orang, yang mulai itu awas je deh, vitara tiaga ni, anitta share makalah ti. Ayah, makalah mat ni, tiwa silaan ate itu lagi lagi ni puluan kau mati. Kini dapat zaman ni mood the trash tamai, api delete kerja trash cekar dah ti. Orang ni lagi lagi ni puluan kau mati, ayah mulai dia mati nak kira dah. Eka matamai ya komputer itu, hari, eh mereka tanderan, then, apa anip petra kian bang, aduh desa ni mana make dah ya, muka de anip petra kian ada itu. I have the potential to be successful, positive path is created. Mana, mana path yang kau, istilah path yang itu ni, I am a failure kian, kan ini repeat kerana ni, a path yang kesakti matu.
දැන් ඒක අපි අනිත් පැත්තට හිතනවා. I have the potential මට තියෙන හැකියාවක් සාර්ථක වෙන්න. දැන් අපි වෙන පාත්‍යක් හදමු. එහෙනම් I have the potential to be successful. Positive path is reinforced and strengthened. නිතර නිතර කෙනා මම ඉස්සර පටන් ගන්න කිව්වෙ මම ජයග්‍රහයි සාර්ථක වෙනවා දිනනවා කියලා නිරන්තර යටිහිතට කියන්නේ කොන්න ඕකට තමයි. මොලේ ඇතුලේ මෙන්න මෙහෙම කනෙක්ෂන්ස් හැදෙනවා. දැන් ඒක දේවල් කියන පුරුදු කියලා. ස්කීමා කියලා කියන. එතන ඒ පුරුදු තමයි ඊළඟ වැඩ කරන්නේ. ඒක සමාජාට අපි පුරුදු වෙලා තියෙන ඕන අභියෝගයක් බාර ගන්න. සමහර අය අභියෝග එනකොටම පැනලා දුවන පුරුදු වෙලා තියෙනවා. දෙන්නම පුරුදු. ඒකින්ද අපි නිතරම පොසිටිව් පුරුදු ඇති කරගන්න. මෙන්න මෙන්න මේ මේ පොඩ්ඩ ඉගෙන ගන්න. මේ මේ කියන්නේ මොකද්ද? මට සාර්ථක වෙන්න පුළුවන් ගැ උදේ හවස කියන. හැමදාම කියන්නේ මම ජයග්‍රහයි බුද්ධලේක. අනිවාර්ය වම් මේ සරි විභාය සමත් වෙනවා. මම මගේ අභියෝග කොහොම හරි මම ජයග්‍රහණය කරනවා කියන බලන්න. මාසයක් කියනකොට ඒ පාත්වයක හැදෙනවා. ඊට පස්සේ ඔබට පෙරේවි කොච්චර ලේසියෙන් ඔබේ ගණන් හදා ගන්න පුළුවන්. කොච්චර ලේසියෙන් ඔබට හොඳ ගුරුවරු හම්බෙනවද? කොච්චර ලේසියෙන් ඔබට අලුත් පොත්පත් හම්බෙනවද? මේ සේරම ලොකු දාමයක් ක්‍රියාත්මක කරනවා. ලොකු ආකර්ෂණයක් ක්‍රියාත්මකනල් විශ්ෂේ ඒකට හේතුව ඒක අපි යටේ හරියට ප්‍රෝග්‍රෑම් කරන්න. දැන් අපි ඔබේ යටේ ප්‍රෝග්‍රෑම් කරොත් තමයි අර එන ශක්තිය ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ගමු පිටුරු තලාගර කන්ද උඩ තියෙන මේ සම්ප්‍රේෂණාගාරයට. මේ කොළඹින් යවන ශබ්ද තරංග ඒ වෙනකොට දුර්වල යන්නේ. ඒක මොකද කරන්නේ? ඒක අල්ලගෙන ඒක ශක්තිමත් කරලා නැවත වටේට බෙදලා හරි. අන්නේ වගේ අපි හිතත් ශක්තිමත් කරගෙන වටේට බෙදා හරින්න ඕනේ. එකනම් පොසිටිව් thinking කියන්නේ ධනාත්මක චින්තනය කියන්නේ මෙන්න මේ ස්නායු පද්ධතියේ දෙන පොසිටිව් ගතිය වැඩි කරන්නේ. පොසිටිව් වැඩි කරාම නොකල හැකි දෙයක් නේ. ඕන දෙයක් කරන්න පුළුවන්. අභියෝග ජයග්‍රහණය කරන්න. ඉතින් මෙන්න මේ මනසේ ඇති වෙන මේ නෙගටිව් එක පොසිටිව් කරගන්න විදිය තමයි අද ඉඳලා පුහුණු වෙන්න ඕන. අනිවාර්යෙන්ම මම මේක සාර්ථක කරගන්න කියලා උදේහවස කියන්නේ. වෙන ලොකු දෙයක් නෑ මේකට. එච්චර අපූර්ව දෙයක් නෙමෙයි. උඩු හිතින් යටේතර සිග්නල් යවන හැටි තමයි දැනගන්න ඕන. හරිය සිග්නල් යවන ක්‍රමශිල්පයක් තියෙන දෙයක් ඉතින් මේ අපිට පැය 4ක් 5ක් ඕන එක පැහැදිලි කරලා දෙන්න. අපේ පාඨමාලා වෙනම තියෙනවා. මේවා මේ පෞරුෂවාදී නැති කරනකොට කොහොම හදාගන්නේ කියලා. දැන්ට මම කියන්නේ යට හිතර දෙන්න පොසිටිව් සිග්නල්. මම සාර්ථක වෙනවා. ජයග්‍රහණය වෙනවා. එයා හොඳ ඇඳුමක් ඇඳලා බලන්න මේ චාටර්ඩ් ඇකවුන්ටන්ට්ගේ රූපයක් තියෙනවා. මම අනාගතයේ මෙන්න මේ වගේ තරතුරක මේ ආයතනයේ වැඩ කරන්න ඒව කතන්දරමයි ගොඩාක් කියනවා ඔය චුට්ට විතරක් කියලා තනතුරු හුඟා උසස් තනතුරු ගත්තු අය මට කීප දෙනෙක්ම අපේ පාඨමාලේ ඉඳලා තියෙනවා පොඩි දෙයක් කියලා දෙන්නේ. ඒකද යා හිතින් මවා ගන්නවා මම මෙන්න මේ ආයතනයේ විධායක නිලධාරියෙක්. මම මේ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් මගේ බෝඩ් එක මේකයි කියලා හිතින් මවලා එතන වැඩ කරන්න ඔබ දන්නේම නැතුව ඔබේ අනිත් ටික අලු ගසා දාලා යනවා. ඔබට ලොකු හයියක් ඇති වෙනවා. මේ ක්‍රමශිල්ප ගොඩාක් තියෙනවා. මේ න්‍යූරෝන් අතර සම්බන්ධය වැඩි වුණාම ගන්න තවදුරටත් ඉගරුම් වැඩි වෙනවා. මං කියන්නේ ලනුව කඹයක් වෙනවා කියන්නේ න්‍යූරෝන් අතර ජොයින්ට් එක දැන් එන්නේ එක බෞලී කතා තමයි වරින් වර කරනකොට මේක දැන් කඩන්න බෑ. දැන් ඉතින් පොසිටිව් නම් පොසිටිව් තමයි. වැටුණත් නැගිටින. ආයෙ බම්ප් එලේ. සමාජෙත් එක්ක තිය සම්බන්ධතාව වැඩි කරගන්න. අපි මේවා ශක්තිමත් කරන්න අපි සන්තෝෂෙන් ඉන්න ඕන. මං ඉතල කිව්වනේ ඩොපමින් නිකුත් කරන්න ඕන. සංගීත ක්‍රියාවේ ඉඳලකොට න්‍යූරෝන් කිසියම් ප්‍රමාණයක් ශක්තිය වෙනවා. යලි යලි කරනකොට න්‍යූරෝන ස්ථිර වෙනවා. ඒකද අපි න්‍යූරෝන පද්ධ ශක්තිමත් කිරීම තමයි අපේ මේ බුද්ධි වර්ධනේ වැඩි කරගන්න පුළුවන්. ඒකට පේන විභාගෙන් ලකුණු ගන්න කියලා මම මොනවද කියන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේවා තමයි වැදගත්ම කරු. අර චුට්ටර අර දුනුආයර අන්තිම දවසේ දුන්න විදිහට කියන විතරයි. හැබැයි අර දුන්න විදිහට අවශ්‍ය වෙන ජවය ශක්තිය ඒ ටික ලබා ගන්න අවුරුද්දක් ගත කළා තියෙනවා. ඒ අවුරුද්ද ගත කළා අර බර දුන්න කතර අරගෙන ඉදින්න කිව්වම මුලින්ම ආවද අර බර දුන්න නම් එයාම එහෙම්ම අදැම්මට එන්න පුළුවන්. වැ මේ මස්පිරු ශක්තිමත් කළා ශක්තිමත් කළා ශක්තිමත් කළා ඉවරලා තමයි බර දුන්න අතර දුන්න. ඒ විතරක් වෙන්නේ නැහැ දුන්න දීලා අර ඇහත් දිනු කරලා නැත්තම් ඇහත් දිනු කරලා තමයි දුන්න අතර දුන්න. ඒ වගේ අපේ ශක්තිය දිනු කරගත්තොත් හාස්කම් කරන්න පුළුවන්. ඉතින් නිතරතර මේ වැඩි වැඩියෙන් සීපත් කරාම විග්‍රහ කරාම අර ජාල ශක්තිමත් වෙනවා. ඒකයි රිපිටිෂන් වැදගත් වෙන්නේ. රිපිටිෂන් 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 අපි කියන්නේ එකම දේ යලි යලිත් යලි යලිත් කරා. එකම ගාන නැවත 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 හදා. හදපු ගානක් වුණත් නැවත හද. ඔබට වෙන්නේ වෙන්ද හදන්නේ කිය විනාඩි 20යි නැවත හදන විනාඩි 15යි ඊළඟ හදන විනාඩි 10යි. ඕන ඔය විදියට අපි මේක නැවත නැවත කරනකොට මොලේ ඇතුලේ ලොකු ක්‍රියාදාමයක් වෙනවා. අන්නේ ක්‍රියාදාමය තමයි අපිට එළියෙන් පේන්න පටන් ගන්න. ඊළඟට ඉගෙන ගැනීම සල්සුම් කරගන්න. මැරතන් රේස් එකක් දුනක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ මලවෙන එක තමයි හොඳ පුහුණුවක් ලබා ගන්න. හොඳ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. දැන් සමහර ළමයි ආසාවට උපාධි දෙක තුනක් අපේ විශ්වවිද්‍යාල කරනවානේ. එතකොට එකක්වත් හරියට කරගන්න. එහෙම වුණාම ලොකු ටෙන්ෂන් පිටින්. එතකොට ඒක අධ්‍යාපනය නෙවෙයි.
දැන් අපේ දන්නා මට අපේ මට හම්බ වෙලා තියෙනවා අපේ සයන්ස් ෆැකල්ටි ළමයි ලෝ කොලෙජ් එකේ තියෙන එක චාටර්ඩ් උත් කරන තමයි CMA කියලා කරනවා හතරක් විතර කරනවා අන්තර එකක්වත් හරිද කරගන්න මොකද හැම එකටම අවුරුද්දක් ඔය චාටර්ඩ් වල අවුරුදු තුනක් දීලා තියෙනවා අපේ විශ්වවිද්‍යාල සාමාන්‍ය උපාධි වල අවුරුදු තුනක් දීලා තියෙනවා වෛද්‍ය වල අවුරුදු පහක් දීලා තියෙනවා ඒ ඉංජිනේරු වල අවුරුදු හතරක් දීලා තියෙනවා ඒ අවුරුදු හතරක් ඕන හින්දා දීලා තියෙනවා ෆුල් ටයිම් අවුරුදු හතරක් ඕන ඉංජිනේරුවෙක් කෙනෙක් ෆුල් ටයිම් අවුරුදු පහක් ඕන වෛද්‍යවරයෙක් කෙනෙක් full time aur tunak kon honda upadhari ekken den e etora tawat ekak chartered karanna full time aur tunak kon e tunai me tunai deka haya me gedukala tunen karanna giyama ekakwat hari karannam wen hungak lamai wenna me godak upadhi ekapaata ganna hadana ape pote nan kiyanne warakata ekak kiyen oba danna liyapan kara innona ekak iwara karala i e meka wasanata obage vibhaga antwala ema oba tiyenawa kaalayak wen karaganna puluwan එකින්ද වැඩියෙන්ම අනිවාර්යයෙන් කරන්න ඕන එකට කාලයයි කරන අපිට පුළුවන් නිවාඩු ගන්න මල් කල් දා ගන්න මේ තේරම එකට දාගන්න උදේ හවස කෙදිරි ගා ඉන්න එපා ඒ ඔළුවට හරි බරක් ඔළුවට බරක් වැඩි වුණා මන්තිරවට මානසික රෝග වලට බෙහෙත් ගන්න වෙනවා අන්තිමට අපිට හරියට හම්බ වෙනවා ලොකු විඳාගෙන දාරිනවා මානසික රෝග වලට බෙහෙත් ගන්න ටෙන්ෂන් කියයි ડિප්‍රෙෂන් කියයි ඇන්සයිටි කියයි මේ නැතිලට තේරම හදා ගන්නවා මොකද අනවශ්‍ය බර ගොඩාක් උඩට දාගත්තා අදින්න බැරි බර දාගන්න එපා. අපි ජීවත් වෙන්න බෑ. සතුටින් ඉන්නත් බෑ. බර දාගෙන විභාගෙ සමත් වෙන්න බෑ. සැහැල්ලුවේ යන එක තමයි විභාගෙ සමත් වෙන්නේ. ඒකිට මූලික දේ තමයි මේක හොඳට තේරුම් ගන්න. ඉතින් හොඳ පුහුණු කරුවෙක් අරගෙන බලන්න. එයා දැන් අපි මැරතන් රේස් එක දුවනකොට එයා කියලා පළවෙනි රවුම් 10 මේ වේගෙන් දුවන. ඊළඟ රවුම් 5 මේ වේගෙන් දුවන. අවසන් රවුම් 5 මේ වේගෙන් දුවන. අන්තිම රවුම් 2 මේ වේගෙන් දුවන්නේ කියලා පුහුණු කරුවා තමයි දෙන්නේ. මට මතකයි එකසාර ඔලිම්පික් තරගයක මේ මැරතන් රේස් එකක් දුව ජපන් ජාතිකයෙක්. හැම වෙලේම ඔල්ලෝසු බල. ඔල්ලෝසු බල බල හිමින් හිමින් ගියා. අපි අනිත්‍ය උගාද්දුවල ඉවරයි. අපි අන්තිම රවුම් එනකොට අර ඔල්ලෝසු බල බල ගිය එක තමයි ජයග්‍රහණ එක. ඒක එයාගේ පුහුණු කරුව හදලා දෙලා දුන්නා හරියට ටයිම් ටේබල් එක. මීට කලින් රේස් එක දිනලා තියෙන්නේ මෙන්න මේ වෙලාව තුන. ඒ වෙලාව ඔබ බෙදා ගන්න මේ විදියට හිමින් 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 වේගය වැඩි කරලා අන්තිම රවුම් දෙක දුවන්නේ මීටර් 100 දුවනවා. එතකොට අර වේගෙන් දුවපය දේරම හති වැටලා පහු වෙනවා මෙයා දුවගෙන එනවා. අන්න ඒක තමයි පුහුණු කරුවගේ ලක්ෂණය. ඒක තමයි උපදේශකවරයෙක් වැදගත්තේ. එ නැතුව දුවනවා තමයි හැමදේම දුවනවා තමයි ඒ වේර දිනන්න දුවන්. දැන් ඔබටත් ඒකින්ද මේ වගේ පාඨ මාලාවල්දී ඔබට උපදේශකවරු අවශ්‍යයි. ඔබට කියලා දෙන්න ඕනේ. ඔයගොල්ලෝ කියලා දෙනවා. ඒ වගේම අපි වගේ ඇවිල්ලා පිටින් ඇවිල්ලා පොඩි පොඩි සපෝට් කරනවා. ඒව හරි වැදගත්ය. ඒවෙන් තමයි අපි ලකුණු වැඩි කරගන්න පුළුවන්. එතන පළවෙනි වසරේ ඉඳලා අපි හොඳින් සටහන් ලියාගන්න. කෙට් සටහන් හදා ගන්න ඕනේ. මුලින් ඉඳලාම අපි කියන සමහර ළමයින් අහනවා කවදා ඉඳලාද පාඩම් ගන්න පටන් ගන්න. අපි කියන්නේ පාඨමාලා බැඳුරු දවස තමයි පළවෙනි දවස පටන් ගන්න. එදා ඉඳලා ටික 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 හදා යන්න ඕන සිලබස් එකක් හදලා තියෙන්නේ ඒ කාලය තුල නිම කරන්න පුළුවන් විදිහට. ඔබ හරියට ඒක පිළිවෙලට කරගෙන යනවා නම් අපහසුාවක් නැතුව අනිවාර්යයෙන් පළවෙනි වතාවටම සමත් වෙනවා. ඉතින් නිතරම මතක තියාගන්න පළවෙනි වතාවට විභාගෙ සමත් වෙනවා කියන්නේ අපි දන්න අත්දැකීම අනුව ඔබ පළවෙනි අවුරුද්ද සමත් වෙනවා දෙකක් සමත් කරලා තුන්වෙනි අවුරුද්ද වෙනකොට හතර වෙනකොට අත්දැකලම දාන්න. එහෙම නැහැ. මුල ඉඳලා මිතන්නේ මම ටාගට් එක ඇචීව් කර. පළවෙනි අවුරුද්ද මේ ඉවර කරනවා දෙවෙනි අවුරුද්ද මේ ටික් කරනවා එහෙම හිතලා කරොත් එහෙම අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඔබ ආයත උපාධි දෙකක් අල්ලගෙන අවුරුදු හයක් නාස්ති කරන එක එක උපාධියක් අවුරුදු තුනක ඉවර කරලා පස්සේ තව උපාධියකට යන්න. ඒක වැඩිය හොඳයි. එතකොට දොඩම් ගොඩ බදාගත්තම ඔළුවට ලොකු ප්‍රශ්නයක්. එයින්ද සේරම අන්තිවර ඩිප්‍රෙෂන් අන්තිර බෙහෙත් අරගන්න ඒ වැඩක් නැහැ විභාග කරන්න කරන්න කිව්ලා ඩිප්‍රෙෂන් හදාගන්න ඊට හොඳයි සතුටින් වැඩ කරලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අපි තව කරුණු දෙක ඉවර කරමු පාඩම් කරන උචිතතරක් වෙන් කරගන්න හැමදේම තමන්ට බලන්න පොඩි පොඩි දේවල් නම් හැබැයි හරි වැදගත් මොකද අපි දෙක එක කරාට පාඩම් කරන මූඩ් එක ගැන තන් තියෙන දැන් මම පාඩම් කරන තැන මම එතෙන්ට ගියොත් තමයි මට හොඳට ලියන්න පුළුවන් වෙන වෙන සාලේට ඇවිල්ලා වෙන මෙසයක් වුණා මට කවදාවත් ලියන්න බෑ මම හදන් තියන දනක එතන තමයි මගේ හොඳම තැන. ඒක ඔබට සමානට හොඳට මතක තියෙන තැන. පොත් රාක්කේ පිළිවෙලට තියාගෙන හොඳට මතක තියෙන තැනක වැඩ කරන්න පුළුවන්. තම තමන්ට අයිති මේ ආර්ට් එකක් තියෙනවනේ. අපිට කියන්න බෑනේ මේ ආර්ට් එක වැඩ කරන්න කියලා. සමහර gifted ළමයි ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරන විදිහ අපි උගන්න හැටි සම්පූර්ණ වෙනස්. ඒගොල්ලෝ හැම තැනම විසිරුවා ගන්නවා. ඒ දානවා මේ දානවා. එයාට විතරයි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගිහිල්ලා එම කාමරස් කරලා දුන්නොත් එහෙම යා අධ්‍ය අන්තිම අමාරු වෙනවා. ඒත් අපි නිරන්තරයෙන් අම්බලාටම කියන්නේ ගිහිල්ලා කාමරස් කරන්න එපා ළමයින්ගේ. ඒගොල්ලන්ගේ ආට් එකක් ඒගොල්ලෝ තියෙන. ඒ අපි ආට් එක වෙනස්. අපි ඉතින් ලස්සනට තට්ටු කරලා ගාන්න තියලා දුන්නම හරි කියන්නේ. නැහැ සමහර අය එම් මෙහෙන් ඇදලා අරන් පාඩම් කරගන්නවනේ. ඒ ආට් එක එයාගෙන් අහගන්න ඕන. ඒවා විශේෂම දක්ෂතාව. ඒගොල්ලන් ඉගෙන ගන්න විදිය අපේ සාමාන්‍ය උපදේශ වලට වඩා වෙනස්.
ඒකද ඔවුන් ඉගෙන ගන්න විදිය අපි දෙමාපියට තේරුම් අරගන්න ඕනේ ඒක ඒගොල්ලන්ගේ අඩේ ඒගොල්ලන් කරගන්න දෙ ලකුණු අරගන්නවා නම් පාස් වෙනවා නම් කොහොම පාඩම් කරා මොකද අපි අපිට ඕන විදියට පාඩම් කරලා පාස් වෙන්න බෑ ළමයි එක එක්කෙනා එක එක දේවල් කරන්නේ තම තමන්ගේ ආර්ට් එකක් උනේ ඒ ආර්ට් එක තමයි අල්ල ගන්න ඕනේ එයාගේ ආර්ට් එකට යන්න සමහරව ඉන්නවා රෑ 12 වෙනකම් පාඩම් කරලා උදේ 6 වෙනකම් නිදාගන්න සමහරව ඉන්නවා 10ට නිදාගෙන 4ට නැගිට්ටාන සමහරව ඉන්නවා 4ට නිදාගෙන උදේ 4ට නැගිලා වැඩ කරන එක එක්කෙනා පුරුදු වෙච්ච වෙලාවල් තම තමන්ගේ කලාවක් තියෙනවා අපි සේට්ටම කියන්න බෑ මේ විදියටම හැමදාම කරන්න කියලා ඒකයි මේක පොඩි වෙනසක් කරගන්න ඕනේ තමන්ට ඉගෙනීමට ස්වයං විනයක් තියෙන්න ඕනේ කවුරුවත් කියන ද නෙවෙයි පාඩම් කරන්න මම මේක කරගන්නවා මගේ ටාගට් එක යන්න ඕන ඒකේ තමයි අර පොසිටිව් වෙන්න ඕන යටිහිතේ සතුට තියෙනකොට තමයි ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි අපිට මේ නිදිමත නැති කරන්නේ වෙහෙස නැති කරන්නේ ඒකයි ඒ කියන්නේ අපි ඇතුලෙන් එන සතුට ඒක අමාරු තමයි මට මතකයි මගේ අත්දැකීමක් තියෙනවා මම ඉස්සර උපාධියක් කරලා ඉවරලා මම ඈත ඉස්කෝලේ ගියන්නම් කියලා ඒ උගන්න අතරතුර මම තව උපාධියකට ලියාපදිංචි දැන් මගේ පළවෙනි උපාධිය ඉවරයි මම හැමදාම සිකුරාද හවසට ඒ ඈත ඉඳලා එනවා පෙරදින විශ්වවිද්‍යාලය. එනකොට රෑ 8 9 වෙනවා. ඇවිල්ලා සිකුරාදා රෑ සෙනසුරාදා ඉරිද වැඩ කළා සම්බ එළිවෙන්න ආපෝ මං අර උගන්නන්න ඉස්කෝලට ආතන. නැත්නම් මටම එපාන මං යන. මම ඉතල මොකටද මෙච්චර දුක් විඳින් තේරුමක් නැ නට උපාධිය ගොත්තර හොඳ පඩිය ගොත්තර මොකටද නම නෑ මේ පටන් ගල කොහොම හරි මම මාගේ අටි ඉතර කියනවා. මටම එපා වෙනවා නම් මම නෑ කොහොම හරි කරන් කියලා කොහොම හරි මේ අවුරුද්ද පන්න ගත්තා. පන්නගෙන ඉවරලා ඒ විභාගය කොහොම හරි සමත් වුණා. ඒ සමත්වීම මගේ ජීවිතේ මුළුමනින් වෙනස් කරා. දැන් මම මේ නද තනතුරු වලට එහෙම තේරෙම ඕන උනේ. අර දෙවෙනි වතාවේ මම අතහරින්න නැතුව ගියේ. අර මාණිවත් අභික්‍රම කියන ගමන් අතහරින්න එපා. කාගෙන ඉන්න, එල්ලිලා ඉන්න. එල්ලිලා ඉන්නකොට අමාරු තමයි. හිතර අමාරුවන් එනවා. ඒ වුණාට අත ගන්න අතහරින්න එපා. එල්ලිලා පිටපෑ තමයි ලෝකෙ ගොඩ වෙන්නේ. මම දැන් මම මගේ අත්දැකීම අනුව මට කී සැරයක් හිතලා තියෙනවද මේ මොනවටද මෙච්චර වදිනේ. මට හොඳ පඩියක් තියෙනවා කණ්ඩ බොන්න තියෙනවා සේරමතියෙදි මම මේ නිදි මරාගෙන එහෙ යනවා මේ සතිය අන්තර කොච්චර ගමනක් යන්නවද හරි වෙහෙස තමයි හැබැයි ඒ වෙහෙසේ ප්‍රතිඵලේ අද වෙනකම් මම භුක්ති විඳිනවා තාමත් මම සතුටුයි ඒ දවස් ටික ගත කරා ඒකට පොඩි කැපකිරීම කරන්න ප්‍රයොරිටි දෙන්න එකට ඒක තමයි හැමදේම එකම විදියට වෙන්නේ නැහැ බඩගින්නින් ඉඳ වෙනවා දුක් විඳින්න වෙනවා හැබැයි අර ටාගට් එක ඔළුව තියන් කරනකොට ඒක දුකක් වෙන්නේ නැහැ ඒක ඇචීව් කරාම ඉටු කරගත්තම පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඔබත් එහෙමයි. ඔබට චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා සහතිකේ යටින් ගහනකොට ඇති වෙන සතුට දැන් විඳින්. අද ඉඳලා විඳින්නේ. මගේ සහතික අනිවාර්යක තියෙන කියලා දකින්. දැකලා ඉඳලා වැඩ කරන්න ඔබට පෙනේ වෙච්චර අමාරු නැහැ ඉගෙන ගන්න එක. අපි එතකොට ඔබට කරදර කරන්නේ වයින් කරගන්න. පාඩම් කරන කාමරේට දුරකථන ගෙනියන්න එපා. මේවා දැන් හරිම හානි කර දේවල්. දැන් මම උදේ 4:00 කියලා වැඩ කරන එක. මම 4 ඉඳලා 7 දක්වා මේ පොත්තර වැඩ කරනවා මගේ කම්පියුටර් මගේ මේ ෆෝන් එක මම ගෙනියන්නේ 4 තමයි දෙන්න ගන්න. 7 වෙනකම් ඈති තියලා තියෙන්නේ. මොකද ඕක අරන් ගියා නම් ඕකට Facebook ගියොත් එතන YouTube ගියොත් එහෙම ඉවර තමයි. අර පෑතුරුම අපත. හුඟක් අයට වෙලා තියෙන්නේ අරන් බලන්න. Tamanට නිකන් හරියට Trumpට පණිවිඩ එන්න වගේ ඔබාමට එනවා වගේ මටත් ඇවිල්ලා කියලා හිත හිත ඕක ඔබවා ඉඳලා අන්තිමට කාලේ නාස්ති. කොච්චර කාලයක් නාස්ති කරනවද? අත්‍යවශ්‍ය ඉගෙනුම් වෙලාදී පරිගණක සම විතරක් කළා වහලා තියෙනවා. වැඩ ඉවරනවා වහලා තියන. ඒකට පුරුදු වෙන්න මේ ගැජට් එක වැඩ කරනවා. පරිගණක ක්‍රීඩා වලට යන්න මේපා. අපේ පොතේ හැටියට නම් දවසකට පෑය දෙකක් කම්පියුටර් ගේම්ස් ගහන අය කොකේන් ගත්තට සමාන. හෙරොයින් කොකේන් ගත්තට සමානයි. දවසකට කම්පියුටරේ කම්පියුටර් ගේම්ස් පෑය දෙකක් ගහන. ඒක හිතාගත්තාම මොලේ ඇතුලේ කොච්චර ස්නායු තන්තු වේලෙනවද? කරවැලා යනවා. ඒ තමන්ගේම තමන්ටම තමන් එපා වෙනවා. ඒක කම්පියුටර් ගේම්ස් ගහන ළමයි කොහෙන් ඉවර ගෙයිද අපි කියන්න තේරෙන්නේ නැහැ. ඒකට මනෝවිද්‍යා උපදේශ සංගම් කොච්චර ලියලා තියෙනවද අපේ පොත්වල කොච්චර ලියලා තියෙනවද හරිද කතා පෑය දෙකක් එක දිගට ඔබ මේ බලන් හිටියොත් රූප වහිනේ දිහා ඔබට පාඩම් කරන්න බෑ මොළ ස්නායු තන්තු හෙම්බත් වෙනවා දැන් සමහර ළමයි පාඩම් කර කර ඉන්නා ගිහලා ටීවී එක දිහා බලන් ඉන්න පෑය දෙක ආපහු වෙනවා ගණන් හදන්න හදන්න බෑ ඒ මොකද මොළ ස්නායු තන්තු හෙම්බත් වෙලා තියෙනවා දැන් මට මේක අත්දැකීමෙන් තියෙනවා මට දවසක් මම මේ වැඩ කරලා ගිහිල්ලා රෑ 4 විතර ඊවේ ඉස්සර වාඩුණා වාඩු වෙලා මම බලබල හිටියා ටෙලි නාට්‍ය 9ට විතර මලක් වුණා මේ හෙට උදේ පත්‍රේ එනවා කර ලිපියක් ගෙනියන මම ලිපිය ලියලා නැහැ නේද මම ටීවී එක ඕෆ් කරලා ගිහලා ලියන්න පටන් ගත්තා ලියන්නම් බෑ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ මට තේරුණා දැන් නම් ස්නාතව තෙම්බත් වෙලා තමයි මම එහෙම වහලා කියලා නිදාගත්තා නිදාන උදේ 4ට නැගිටලා ලිපිය ලියලා 6ට ලිපිය ලියලා ඉවරත් කළා දිනවල දැන් මම අර 4ට 6 දක්වා උදේ ලියන්න පුළුවන් වෙච්ච එක රෑ වාක්‍යයක්වත් ලියන්න බෑ ඇයි ස්නාතව තෙම්බත් වෙලා උඟක් ළමයි
උදේ වැඩ කරලා වැඩ කරලා රූප හයිනත් බල බල ඉඳලා නැත්නම් YouTube ගිහිල්ලා Facebook ගිහිල්ලා ඔය මේ එක එක chat කරගෙන ඉඳලා පාඩම් කරන්න යනවා. ඉතින් මෙලෝඩියක් ඔලුවට ගන්න ස්නායුතන්තු ශක්තිමත් නැහැ. හොඳටම පෙඩක්. ඉතින් කොහොමද කරුණුව? ඒකින්ද මොලේට පහසු වෙලා වල පෙඩක් නැති වෙච්චලා හොයාගන්න පාඩම් කරන්න. පෙඩක් වෙන අවස්ථා අඩු කරගන්න. ඕනට වැඩිය computer එකේ වැඩ කරාම computer games වලට වැඩ කරාම YouTube ගිහලා ඔය Facebook කරා Twitter කරලා ඔය TikTok බල බල හිටියොත් නම් අධ්‍යාපනය කරගන්නම් වෙන්නේ. එතකොට අපි මේ තාක්ෂණය පාවිච්චි කරන්න ඕන අධ්‍යාපන කඩාකප්පල් කරන්නේ නෙමෙයි. අධ්‍යාපන ක්‍රියාවලිය දියුණු කරගන්න. ඒකයි මම මේ කියන්න උත්සාහ කරේ. එතකොට අපි අවසාන කරමු. විභාග වල විශේෂ සාමාන්‍ය ලබා ගන්න පළවෙනි අධ්‍යය තමයි මතක තැම්පත් කරගන්න. ගබඩ කරගන්නේ. ශක්තිය ඉදිරිය ගන්න. ඒ කියන්නේ අපි නැවත නැවත මතක් කරලා අපදාම ස්ටොක් එකකින් ගන්න ඕන. ලයිබ්‍රරි එක පොත් දාන එක තමයි මතක තියා ගන්න ඕන. කොහේ හරි දාන්න එපා. අපිට එකපාරට ගිහිල්ලා ඇදලා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපේ ලෝකේ තියෙන ඩිවි ඩෙසිමල් ක්‍රමේ තියෙනවා 150කවත් මනෝවිද්‍යා පොතක්ම තමයි දැන් තියෙන්න ඕන. 360කවත් අධ්‍යාපන පොතක්ම තමයි තියෙන්න ඕන. ලෝකේ කොයි රටේ ගියත් ඒ ක්‍රම පාවිච්චි කරලා එතනයි පොත්තල් තියෙන්න ඕන. අන්න ඒ වගේ අපේ මොළෙත් දැන් නියම තැනම රෙකෝඩ් එක අපි තියා ගන්න ඕන. හරියටම නියමතන ස්ටොක් කරලා තියෙනවා නම් අපිට ඇත්ත එක පියාගෙන ඇදලා ගන්න පුළුවන්. ඒ විභාග වෙලාවට අපි දන්නවා ආ මෙන්න මේකම තැන්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් පොට් එක දාතයි ගබඩාව දානවා. කොහේ හරි තියෙනවා. හැබැයි අවශ්‍ය වෙලාවට එන්නේ නැහැ. සමහරවල්ලා විභාගය වෙලාගේ බස් එකේ යනකොට තමයි මතකේ. ඒතකොට කියනවා ආ දැන් නේ මතක් වෙන්නේ. ඒතකොට වැඩක් නැහැ. අන්න ඒ වගේ ස්ටොක් කරන එක හරියට කරා. ඒක තමයි මුල් අධීරේ කරන්න ඕන. ටක් ගාලා ඇදලා ගන්න පුළුවන් වෙන්න ඕන. ආ මෙතන කරුණක් තියෙනවා. මට මතකයි. එකපාරට ඇදලා ගන්න පුළුවන්. අන්න එහෙම කරොත් තමයි ඔබට පුස්තකාලේ පොත් ගබඩා කරොත් තමයි ඒ පොත් මතක තියාගන්න පුළුවන්. ඒක කෙට් සටහන් හදලා සටහන් තියාගෙන මේ විදිහට ඒක තියාගෙන ඉන්නවා නම් විභාගේ හරිම ලේසි. ඒක පළවෙනි කාලේ ඒව තමයි කරන්න ඕන. මුල් මාසවල අපි සෙන්තරම සටහනක් අරගෙන කෙට් සටහන් හදලා තියාගන්න ඕන. හොඳ මෙන්ටල් මැප් එකක් හදලා මෙන්ටල් මැප් එකක් හදලා තියාගන්න ඕන. උත්තර ලියලා තියන්න පුළුවන්. ප්‍රශ්නක්වත් ප්‍රශ්න උත්තර දෙන හැටි හිතලා තියන්න පුළුවන්. විභාගයට යන්න කලින් ප්‍රශ්න වලට උත්තර ලියන හැටි හිතලා යන්න ඕන. විභාග සමත් වෙන්නේ දක්ෂම ළමයි නෙවෙයි විභාග සමත් වෙන්නේ උත්තර ලියන දක්ෂ ළමයි ඒ වචන දෙකක් හා දක්ෂම ළමයි ඉන්නවා කටින්න ඕන තරම් කියයි ගහ ගන්න පුළුවන් ඕන තර්ක කරන්න පුළුවන් වාද කරන්න පුළුවන් හැබැයි ලකුණු නැහැ ඒ මොකද යාට ලියන්න බෑ අපිට අවසාන වශයෙන් එන්නේ උත්තර පත්‍රේ නේ බලන්න මම උත්තර පත්‍ර බලනකොට ඔබ කොච්චර පඬිතෙක් වුණත් මට පේන්නේ උත්තර පත්‍රේ තියෙන එක ලියන්න බැරි නම් මොනව කරන්නේ ඒකද පළවෙනි දේ තමයි උත්තර පත්‍රේ ලියන ආට් එක අල්ල ගන්න ඕන ඔවල්ලංගේ විශේෂයෙන් උත්තර පත්‍රයේ බලන ආට් එකක් තියෙනවා ලකුණු දෙන රටාවක් තියෙනවා ඒ ලකුණු දෙන රටාව හරියටම අධ්‍යයනය කරලා අල්ල ගන්න ඕන නැත්නම් කොච්චර දක්ෂ වුණත් ගාන හරි ගියත් ලකුණු හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකද හරියටම ලකුණු දෙන්නේ කොහොමද පාලක පරීක්ෂක වාර්තා තියෙනවා ඒ පරීක්ෂක වාර්තා බලන්න ඕන මේ මෙහෙම තමයි සූදානම් වෙන්නේ එතකොට අපි එතකොට හරි ලේසි මේක මහා ලොකු අර්බුදයක් නෙවෙයිනි කවුරුත් පාස් වෙලා ගිය එකක් නෙවෙයි අපිත් පාස් වෙන්න හදන්නේ ඉතින් එහෙමනම් වැඩිය ලේසියෙන් පාස් වෙන්නම් මේ සටහන් හදා ගන්න ක්‍රමය හදා ගන්න. ඊළඟට දෙවෙනි අධ්‍යය තමයි සටහන් කියවලා මතකෙන් ලියලා බලන්න. ඇවිල්ලා කියන්න එපා මොකක්වත් මතක ඉරින්නේ නැහැ කියලා. මතක ඉරින්නේ නැහැ තමයි. මතක ඉරින්නේ නැති වෙන තමයි ඉත හදලා තියෙන්නේ මොලේ හදලා තියෙන්නේ. අපි මතකද කියලා බලන්න කොලයක් අරන් ලියලා බලන්න. ඒකද පෑනක් කොලයක් නැතුව පාඩම් කරන්න එපා. නිකං කියවලා කියවලා වහලා කියලා යන්න මොකක්වත් වැඩක් නැහැ. හැබැයි කියලා බලන්න මේකට කරුණු 10ක් තියුණා මට කීයක් මතකද? ලියලා බලනකොට 7ක් මතකයි 3යි මතක නැත්තේ. ඊළඟට ඒ තුනත් මතක තියාගත්තම 10යි මතකයි. ආයසු වණ්ඩවත් ආයෙත් බලනවා 8යි මතක 2යි මතක නැත්. අන්න එහෙම තමයි අලුත් කරන්නේ. නැතුව නිකං කියන්නේ මතක නැහැ කිය. දැන් මගෙන් ඇහුවොත් එහෙම දැන් මොනවද කිව්වේ කියලා මට මෙලෝඩියක් මතක නැහැ. ඒ මතක තියෙන්න ඕනෙත් නැහැනේ. හැබැයි මට අවශ්‍ය වෙලාවට මතක් කරලා එනවා. ඒක ලියලා බලන්න ඕනේ කරුණ. එතකොට තමයි ලියන්න. තමන් නිතරම එකයි කියන්නේ ගණන් හදන්න, ලියන්න, යලි යලි කරන්න. එතකොට තමයි මේ කාර්යය කරන්න පුළුවන්. පසුගිය ප්‍රශ්න පත්‍රය ලියලා ලකුණු කරගන්නත් පුළුවන්. හොඳයි. අපි තව විනාඩි 3-4 කින් ඉවර කරමු නේ. තුන්වෙනි අධ්‍යයන තමයි අවසාන අධ්‍යයන. මතකේ යලි යලි සිහිපත් කළ බලන්න. ලියලා බලන්න, චිත්ත තුන නගලා බලන්න, විභාගයක වගේ අභ්‍යාස කරන්න. මොක් එක්සෑම්ස් වගේ. ටෙස්ට් එකට තියෙන පැය 3 නම් පැය 3 ගෙදිද්දි ගණන් හදලා බලන්න. පැය 3ක් ඇතුළත කොච්චර කරන්න පුළුවන්. අතරතුර කාලයක් පහු කළා ආයෙත් මතක පරික්ෂා කළ බලන්න. මාසික සැලැස්මක් හදන්න. එහෙම කරාම තමයි අපේ මතක ඇති. දැන් මේ විදිහට විවිධාකාර ක්‍රම තියෙන විභාග සමත්තේ. මයින් අපිට තියෙන කාලේ අවසානයි. ඉතින් ඒකින්ද අපිට පුළුවන් මෙතනින් අවසාන කරන්න. හැබැයි මේ අදහස් වෙන්නේ සියල්ලම මම කිව්වා නෙවෙයි. මම මේ අපිට පැය දෙකක කාලයකට අඩුවෙන් අද ලැබුණේ ඒ කාර්ය තුළ අපි කරපු දේවල් ටිකක්. හැබැයි මම අවසාන වශයෙන් ඔබට පුළුවන් මේ මෙන්න මේ විදිහට මේ
අවසාන දේ විභාග ඉවර කරා බං විභාග ඉවර කරලා පස්සේ සියල්ලම මතක් කළා දා මට ඒකත් කියන්න බෑ විභාග ඉවර කරලා ඒක හිත හිත ඉන්න එපා චැප්ටර් ක්ලෝස් සම්පූර්ණ පොට්ටිය මෙටි බඳලා පෙට්ටියකට දාලා සියල්ලම නැති වෙලා ඊට පස්සේ සැහැල්ලුවෙන් ඉන්න උවහ ළමයි මොලේ හිස් කළා දා ඒකත් හරි වැදගත් වෙනවනේ මෙච්චර කල් මොලේට වද්දීලා 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 කරපු දේවල් සම්පූර්ණ මොලේ හිස් කරලා මාසයක් දෙකක්වත් ඉන්න වෙනවා අපි චාරිකා යන්න පුළුවන් චිත්‍රපටි බලන්න පුළුවන් සින්දු අහන්න පුළුවන් සමිසාල් බැඳෙන්න පුළුවන් රැකියාවලට යන්න පුළුවන් මේ හැමදේම අපිට හරි වැදගත් වෙනවා ජීවත් වෙන්න. ඒ කියන්නේ විභාග සමත්වීම විතරක් නෙවෙයි ජීවිතය කියන්නේ. ජීවිතය අපි මේ සමානලට මාසයක් දෙකක් අපි සේරම අතහැරලා තියන්න පුළුවන්. ආපහු මේවට යන්න පුළුවන්. එහම ගියොත් ඔබට සාර්ථකත්වය කරා යන්න පුළුවන්. මම අපි මෙතනින් අවසන් කරමු මොනවා හරි ප්‍රශ්නයක් උත්තරයක් තියෙනවා නම් එහෙම අපිට සාකච්ඡා කරන්න වෙලාවක් දෙනවා නම් මට ඒකටත් වෙලා තියෙනවා. ඒ සඳහා අපිට මේ වගේ මේ පොත් ටික මම පෙන්නන්න මේ මම ලිය පොත් කීපයක් තියෙනවා ඔබට උදව් වෙන පොත් විභාග වල විශේෂ සාමාර්ථ ලබා ගන්න කොහොමද විභාග ජයගතය පහසු මඟ බුද්ධිමත් දරුවා බුද්ධි පරීක්ෂණේ මේ පොත් සීරීස් එකක්ම තියෙනවා විභාග සම්බන්ධව ඔබ පුස්තකාලයට ගියාම මේ පොත් හොයා ගන්න පුළුවන් උඩින් පල්ලෙන් පෙරලා බලන්න ඔබට එතකොට පුළුවන් මේ තමන් ඔය කියපු කරුණු තව ස්ථාවරව හොයා ගන්න මේ පොත් හතක් විතර තියෙනවා මම විභාග සම්බන්ධව ලියපුවා මෙතන මෙතන මම පහක් විතර දක්වලා තියෙන්නේ ඒවා පුස්තකාලවල තියෙනවා එතකොට ඔබට හොයා ගන්න පුළුවන්කම තියෙනවා හොඳයි එහෙනම් බොහොම ස්තුතියි